මොත වනවිට අපි මොකදදම කරගන යන්නේ කියලා අපේ තපුවනේ දෙවිනි අනුශාස්ග්‍යාණන් වහන්සේ වසයෙන් වැඩ සිටිය අපේ ගෞරණීව ගුරුදවයන් වහන්සේ වන දොඩම්පහල චන්සුරි මහානායක ස්වාම්පාදරයන් වහන්සේ මේ මාසේ දාස්සේවනිදා දවල් දොහි හ වවිට උන්වහන්සේ දෑස්තක පියාගත්තා එදි නොඋදේ හයයි දහය වනවිට මම ලොක්ස්වාමින්න් වහන්සේ බලන්ට ගියා ලොකුසාමන් වහන්සේ බලන්ට ගිය වෙලාවේදී පුටුවේ වාඩි වෙලා හිටියේ බිම බලාගෙන හිටියේ මම කීප වතාවක් කතා කලා ලොකස්වාමින් වහන්ස ලොකුසාමීන් වහන්ස කියලා ඒ වෙලාවේදී බෙල්ල උත්සලා මන්දිහය බලලා මට කිව්වා මට යන්ඩ ඕන කියලා. මම හිතුවේ කුටියට වඩ ඇති නැ වැස්ගිරිකස්ගිරිට වෙන්ඩ ඇති කෙඩ ඉතලා එතන හිටියේ පොලිස් නිල්ධාරි මහතරුන්ටත් අපේ පං්ච ස්වාමීන් වහන්සේලාටත් මතක් කරමින් උන්වහන්සේ කුටිය ඇතුර ටෙක්කාන් ගිය. රට එක්කං ගියාට පස්සේ උන්වහසේ බැලුවේ ඇඳ පැත්තයි ඒ අට්ටි ඇඳට එක්කං ගියා පාදය උත්සල උඩින් තිබ්බා පාදය ගොඩා කිදිමිල තිබුණා මඒ පොලිස් නිල්ධාරි මාතරුන්ට කිව්වාම ක්මං කරල මේ පාදයේ පොඩ්ඩක් උත්සන්නට කියලා ඒ ඇඳින් ඉස්්වාට පස්සේ මම නැවතත් ලොකුසාමීන් වහන්සේගේ මූුණ පැත්තදිහය බලාගෙන මම නැවතත් කතා කලාා ලොකුසාමීන් වහන්ස ලොකස්වාමින් වහන්ස කියලා නමුත් ඇස්තකාරින්නේෙත් නෑ අපි දිහැ බලන්නෙත් නෑ ඊට පොලිස් නල් ධරයයි කිවේ කක්ද ලොක්ස්වාමීන් වන්සේ කං ඇසීම ගොඩක් කඩුවෙලා තියෙනෙ සාවෙන්න ඇති මට හියනුත් කකිෙවා ඒ ඇස්තක ඇරියනන්නේ. ඊලාට මම ඉක්මං ඉක්මං කල් ඇවිල්ලා මගේ සහෝදර මේ දවිත අයිුස්වතුන් වහන්සේට ස්වාමීින් වහන්සේට මම කතා කලා ක්මං කරල අපි ලොකුස්වාමීන් වහන්සේ වහ වහම රෝහල වෙත එක් කන යම අමුත්තා තියෙනවා අපේ දමිත්ත ස්වාමීන් වහන්සේ වහාම එක් කරගයා ජයවර්ධරපුර රෝහලට ඊල්ලඒ වෛද්‍යවරුම් පරරික්ෂාවට පත්කරාට පස්සේ වෛද්‍යවරු දැනගත්තා ගොඩාක් සීනි අඩුවීම නැත්තං නවීම නිසා හතලිය වැනි ප්‍රමාණයට බැහැල තිබෙනවා සරීරයේ ඒ ශක්තියත් හැටටට වගේ බැහැල තිබෙනවයි කියලා බහවාම වෛද්‍යවරු ඒ සල්ලය කර්ම කරපු වෛද්‍යවරයාම මැවිල්ලා ඒ ප්‍රතිකාල කලා උදේ කොළහ වගේ වනවිට ලොකුසාාවන් වහන්සේ හොඳ තත්ත්වේර නැගනයන බව ඒ මැසින් වොලි දැනගන්ට හම්බුණ හරි සතුටක්කාව නමුත් හරි අවාසනාවන්ත වුණා දවල් දොල හයිතිය වනවිට උන්වහන්සේ අප්වත් වුණා කියලා එතරහිටය පොලිස් නිල් ධරි හත්මා මට කතා කලා ඒ වෙලාවේදී මට දැනුනේ මේ ලෝකේම කඩාවැටුට වගේ දැනීමක් අපේ හිතටාව මගේ ජීවිතයේ පින්නතුනී මම ගොඩාක් අසරන විච්චි අවස්ථාති වෙනවා පල්විනිදේ තමයි මේ තපොවනේ නිර් මාතෘවරයා අපේ ගෞරුවනීය පුුරුදේවයන් වහන්සේ වන ඒ ගුඩාය වැල්ඩේ වන්ගේ සාධීකරන සංග නායක ස්වාමිපාධාණන් වහන්සේ අවසාන දවස් දෙක ගතකරපු ආකාරය මට හොඳට මතකයි. එදා ඒ දස් රමසි අසූ දෙකේ හත්වනි මාන්ස විශසිි පස්වලිද මේ කතා කර දවස් විසි හත්‍රවෙද දවස. පුන්වහන්සේ හදිසියේ පපු අමාරුවක් හැදිලා මට කිව්වා ද්ධර්ථ තිෙලටික් ප්ුවය ගාන්ට කියලා සිද්ධාර්ථ තිලටිකක් පපුිය ගාත්දී උන්වහන්සේ යම් වේදනාවත් තිබෙනවවමාට දැනනාා මම ඇහුවා ස්වාමීන් වහන්ස වේදනාද කියලා ඊළඟට කිව්වා මට වේදනාවත් තියෙනවා පුතාට පුළුවන්ද යම් පොරොන්දුවක් වෙද්ඩ කිය කි්වා ඒ ස්වාබෙන්වා සොමොකක්ද මේේ පොන්දුව කියලා. පුතා සිවරු අරි නැතුව මංමේ ආර්ථම කරපු කටයුතු කරගෙන යනවා කියලා පොරොන්දු වෙට්ටේ කිව්වා. මම එදා උන්වහන්සේ ළඟති පොරොදු වනාාට පස්සේ උන්වහන්සේ ප තමන්ගේ පවුවේ තිබිද තෙල්ටිකා කරගෙන මගේ අතෙත් ගෑවා. ගාල හයිියෙන් ගොරෝගරේ නිදාගාන්ඩ පටන්ගත්තා. ඒය නිදාගන්්ඩ මොහොතකට ඉස්සල්ලා යමක් කතා කරලා කිව්වා තාමපුංචි අපේ නුවර තප වනේදා භාරව සිටියේ මීට දවස් හයකට ඉස්සරලා අපෙන් සමුගත්තේ ගුරුදේවයන් වහන්සේ වන ඒ දොඩම්පහල චන්සිරිි මහා නායක ස්යාම්පාද අනන් වහන්සේ උන්වහන්සේව වඩම්ම ගණ්ඩයකිවා මෙහාට මාතික මාතා සමිත්්‍යයේ අනුශාසකය අන් වහන්සේ බවට පත් කරලා පුතා සියරු කටයුතු හොඳින් කරගර අන්ට කියලා උන්හන්සේ නිදාගත්තා අපි සතිපටට ආන සූත්‍රයත් එඩි වෙනකං සජ්ජානා කලා ළඟට වෙලා උදේ පාන්දර හයට විතර ආයි නැකරුණාට පස්සේ පහුද්ද එදාම හත වගේ වෙනවිිට අපි රෝහල්ට එක් කරන ගියා එදා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉදදී අප මේ අපවත් වී වදාල මේ දවස්හයිකටිසල් අප පිටත් වෙච්චිබේ ගුරදේවයන්ට අපි පරිවිඩේ ඇව්වා ලොක්ෂමින්න් වහන්සේ රෝහල් ගත කලා කියලා. ප්‍රෝහල් ගතකලා කියනමත් එක්කම උන්වහන්සේ ගෝම හරි එදා බස්සකෙන් වැඩලා කෙලිම ගියේ මහරුවාලේ හතරිිස්ටම විඩි වාටුවටයි. හතරි ස්ටමවිඩි වාටුඩි ගේ වෙලාවේදී ලොක්ෂාමින්න් වහන්සේ කියා තිබනේ උන්වහන්සේට මේ පොඩියයගේ උත්ස්සාහයි නිසා උමනාව නිසා මමමිහාටාව ජස්්‍රම්නාාන්සිට කිව්වා ගිහිල්ල නැවතත් අපපො වනට ගිල්ලලා බේක ගන්ට කියලා. නමුත් අපිට පින්නතුනී හතා අට වෙනකොට යම් පඩිවිඩයක් කාවා ලොකස්වාබීන් වහන්සේට අමාරුවයි කියලා. අපි ගිය රෝහලට උන්වහන්සේ බලන් අපට අන්ඩ වාහන අන් තිබුන පයින් යනකොට ඔය අම්භගාහන්දිය ිට්ටුව ගෙදරකින් ලබිච් වාහනයකින් තමයි යදාාපගී. අපි ගිහිල්ලා එතකොට ලුක්ෂසාමීන් වහන්සේ දැඩිසත්කාරයකකි ඒ දැඩිසත් කාරයකගේ ඉන්නකොට අපි දොරලඟ වාඩි වෙලා සැරෙන් සැරේ කියනවා එන්න ස්ලැවිල්ල කියනවා ලුක්ෂාමන් වහන්සේට අමාරයිකය කියා අපි ඒගමන එතර ඉදිරි පිට තිර බෝධීන් වහන්සේ අයටට ගිහිල්ලා අපි පිරිත් කියලා පැංවක් කරලා බෝධයට සත්‍යයක් ක්‍රියා කලා ගුඩු දේවයන් වහන්සේට ජීවයක් ලැබෙන්ඩ අපි ඒ කරලා අපි නැවතත් එතන් ටේනමත්ෙක් ඇවිල්ල විනාඩි ගාන කියනකොට ඇතුළේඟාව පණිවිදේ ලොකසාමීන් වහන්සේ අපවත් වුණයි කියලා ඒ දුකවිද දරාගෙන මම උන්වහන්සේ වැඩසිදධිර ඒ ඇද ලන්දනගට ගියා ඇඳලගට යනවිට ඇද උඩ පැත්තේ තිබුණා ලේන්ස්ුවක් ඒ ේස්ුව සොට සූරල පැත්තකින් තියලා කකුලේ එක කොටසක වැහැර සම්බන්ධ කරලා තිබුණ එතන හිටිය ග්‍රිස්්තියානි භක්තික වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරය කිව්වා හරීම පුදුම සහගතයි ස්වාමීන් වහන්ස අපි දන්නවා ලොකස්වාමීන් වහන්සේගේ ජීවය තියෙනවා වේදනාව දැනෙනවා කියන එක අපි නහරයක් මතු කරලා යන් දෙයක් කරන්ට හදනකොට ලොකස්වාමින් වහන්සේ ඇහැරලා කිවුල කියර තියෙනවා ඕ කට්ටියගේ වැඩ ඕ කට්ටිය කරගන්න මගේ වැඩ බම කරගන්නවා කියලා ඒ සොට්සූල්ල ඉවරලා දේශුව පැත්තකින් තියලා උන්වහන්සේ දෑස්තක පියාග එදාහ මේ වෙලාවේදී මේ ගුරදේවයන් වහන්සේ වේ දවස් හයිකට ඉසල්ලලා අපාත්‍රී සමුගත්ත ගුරදේවයන් වහන්සේට ළඟට වෙලා ඉන්ට බෑ වැටෙන වගේ විශාල වේදරාවක පවැැටටියය ලොක්ස්වාමින්න් වහන්සේ වත් එකතු කරගෙන අපි එදා ඇවිල්ලා අපේ මේ සහෝදර ස්වාමීන් වහන්සේ ලත් එෙක්ක එදා ගුරුදේවයන් වහන්සේ ළඟට වෙලා මේ අප අී ව දා ගුරුදේවයන් වහන්සේ ළඟට ඇවිල්ල කිවේ අපි මෙතන් සිටඔ වහන්සේව අපේ ගුරුදේවයන් වහන්සේ බවට පත් කරගෙන අපේ මාතික මාතා සබීතිය නිෙදධාරිින් ළඟටකිලා දෙපතුළ ළඟට කිව්වා ස්වාමීන් වහන්සේ බෙතැන්සිට අපේ මාතික මතා සමීතියේ යාව ජීවා අනුශාස්කයන් වහන්සේ බවට පත්වෙට්තේ කිය. අවුරුදු හතිරි ස එකක්ඉක්මිලගියා. මේ උතුම් කටයතුවල. ඉම්පස්සේ තමයි පින්නතුන පය දාසේ වන්නද වැනි අවසනාවන්ත දවසාවිී. අපි කවදාාක්තුවත් අපි හිටව නෑ ලොකුසාමීන් වහන්සේට මෙවන් ක්මං ගමනක් යන්ඩ වේවි කියලා. සදී පකන් තිබුණා විධාකාරසනීපකන් තිබුණා ඒවත් විඳ දරාගෙන ලොකු ස්වාමීන් වහන්සේ පටහරී සන්තුෝවසයි අපේ රඟඉන්න මේ දමිත ස්වාමින් වහන්සේ පුදුම ජීවිකාාවක් මේ අවුරුදු දෙක වැනි කාලයක ද වුරු දෙේ හමාරක කාලයක් ඉදලලා බුදදුම වහෙසක් ගත්තා රෝහලරය ගත වෙනවද රෝහල් අඟර ඉදලා. මල්ල පහ පමණයි දෑතින් උත්සකන ගහිලතින් පෙනැත්ේ ඒ හැමටයුත්ක් කළලා. හැම කරඩ තියන සෑම උපස්ධානයක් කලා අපි අනි සහෝදර මේේ පුංච සාමීන් වහන්සේලාත් අඩ ගහග නැවිල්ලා. පට හොන්දට පෙන්නනවා. ළඟට වෙලා ඉන්නවා එක වෙලාට දුකෙන් වේදරාවෙන් ඉන්න විට විහිරු කරලා මුකක් හරි කරලාග සතතුටු කොරවන්න බලනවා. ටොකුසාමින් වහන්සේටේන්ට පාලොස්ෙන්දා හවස්කාලයාව. එදා රාත්‍රී කාලයේ අට විතර මම දුරකතරෙන් උන්වහන්සේට කතා කළ කතා කරලා ඉන්පස්ස කිව්ව මයි කකුලරි දෙනවා මමවිවේක ගන්නම් කිව්වා උන්වහන්සේ ඉන්පස්සේ බමුදේ පාන්තරයිගේ උන්වහන්සේ අමට කරඩ දෙයක් නෑපින්නතුරී එදිනම තමයි දවල් දොළහයි පාලෝවැනට උන්වහන්සේ සද්දහට දෑස්තක පියාගත්තති. උන්වහන්සේ දෑස්තක පියාගත්තරක් ඉන්පස්සේ අපි සියලු ඕ අවස්ේටිතු සියල්ලම සම්පාදරය කළ උන්වහන්සේ මේ රටේ දාහතර දහසක භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රධහනයක් අමරපුර නිකායේ උත්තරී රමමා නාහයක දූරයට පත්වියච්චි උත්තමය. සංග පීතරුන් වහන්සේ නමක් වසයෙන් ළඟවියතු ඉහලම ස්ථානය ඔත්තුර හට ලඟාවිට තරක් නෑ. ඒ සෑම ස්ථානයක් කරාම අපේ ගුර්දේවයන් වහන්සේ ගමන් කළා. ඉන්පස්සය මෙතන උන්වහසගේ සරීරය මෙතට තැම්පත් කල තියෙද්දී අපේ මේ ධර්ම ආසනය අසුන් අරගෙන තියන අපේ මේ ගෞරෝණියය ස්වාමීන් වහන්සේ අර ඥාන ස්වාමීන් වහන්සේ පුන්වහන්සේට බලවත් වේදනාවක් ධර්ම සංවේගයට පත් වෙලා මේ හැම තැන්ම වාඩි වෙනවා ආසනයක් හොයන්න නෑ අර පිළකර වාඩි වෙලා උන්වහන්සේගේ මරත ශරීරේ දි හැ බලාගෙනසිටිනවා. මට ඔය වෙලාවේදී ගේ හිතර ගත්තා පට මත්තකයි දෙෙසැම්බර් බාස පුන්වහන්සගේ උපන් දවසකදී මුන්වහන්සේට ධර්ම දේශනාවක් සඳාරාධන කරදදි මුන්වහන්සේ භාරගත ධර්ම දේශනාවත් තිබිච්චසා එන්ඩ බැරිවෙන බවකිව්වට පස්සේ ලක්ෂසක හිතේ තිබුුණේ ධර්ම දේශනරුවගන්. මම ඒවෙලාවේදී අපේ අරරි ාන අයිුස්පතුන් වහන්සේ ළඟට හිළකිව්වා තාව ඉදිරිදිනකදී අපේ හද්දවසධානෙනවා. එදින පෙරදින ඔබවහන්සේගේ සුමුදුරු ලස්සන මේ ධර්ම දේශනාව පාත්වල මේරටේ යම් බෞද්ධ ජනතාවක් ඇවිල්ල ඒ ඇත්තාගේ සිස් සතන් වල සතුට ඇතිවෙලා පුන්නේ බලය ඇතිවෙලා ඒ ඇත්තා රැස්කරගත්ත සියලු කුසල් ශක්තිය කුසල් බලය එකතු කර ල අපේ ගෞරණිය ස්වාමින්න් වහන්ස ධර්ම දේශනාවක් පාත්වමින් උන්වහන්සේට ඉදීමම සදාමිවන් ධර්ම දේශනාව පොත්වන්ටේ කියලා ආරාධනා කරනවාතෙක්ක අපි අරිඥාන ස්වාමීින්න් වහන්සේ බහෝම වබනාවෙන් මුොදයි මමේදේ කරන්නන් කියලා. ඒ තමන්ගේ කපකරවාදිය හැමද නාටම කතා කරලා ප ලස්සන බලන්න දම්බ මණ්ඩපයක් සකස් කරගත්තා. මමනිසාපේ ගෞරනීය අරිඥාන ස්වාමින්න් වහන්සේට මාරාධනා කරනවා. ඔප වහන්සේගේ සුමුදුරු ධර්ම දේශනාව නිවා මගට චිත වන දේවල් තමයි ඔබහන්සේ කවදත් කතාක්ලි. මේ ලෝකයේ කෙලෙස් බරිත ඇත්තෝ දිහා කරන දේවල් නෙමේ ඔබහන්සේගේ මුුවින් පිටත්තුනේ. අපේ අප අත් වී වදාල ලොකස්වාමීන් වහන්සේගේ එදා සෑම ඉරිදා දවසකෑවිල්ලා අපේ මේ ස්වාමින්න් වහන්සේ ගි කාලෙ බණැහවා. ඒ බණැෑසීම බටැසීම තයි ටිකෙන්්ටික බතුබන් වහන්සේගේ හිත එන්ඩ එන්ඩ දියුණුනා. තමන්ගේ ආදරණී අම්ම ඉන්නවා. තමට ආදරණී අම්මාගෙන් අවසර ලැබෙන්න්නේ නෑ මේ පැවිදි ජීවිතයට තුවවෙට. ඉන්පස්සේ මග බලාගර බලාගනටියා මැනිියන්ගේ දෑස්තක පියේනවත් එක්ක ස්වාමින්න් වහන්සේ බැලවා ආය මම මොහොතක්වත් මේ ගිහිගෙදර ගත කරන්න නෑ. පට ගි ලෝකයේ බට ඕනෙනෑ මං මේ පැවිද් ස්ොයාගෙනය අනුව කියලා තමයි මේ තප්ුවනේ ඇවිල්ල ය ගුරුදේවයන් වහන්සේ හමුුවවෙ. මේ උතුම් පැවිදි ජවිතේ බා ගත්ති. එමිනිසා මුන් වහන්සේ ළඟ තියෙන උතුම්මදේ තමයි පින්නතුනින් මේ කාම ලෝකයට. ඇතුල් වෙන දයාල් නෙමයි උන්වහන්සේ කවදත් කතා කරන්න. පොකටි දන්න රාග දේශමෝහ කියන මේ තුනෙන් අයින්වෙන්ට කියන එකයි කවදත් ධර්ම දේශරාවේදී කියන්නේ. එමිනිසා ඒ මිහිරිය සතුට ඒ බලිය පින්නතුනේ අපි හැමදඩාම විශ්වයේ සිදු කරගත සියලු බලසක්තිීන් තීරවා මෙතර කරනය ඔබ නිමේ අපි මේ භවයකරගත්තේ වඩිමයි අපි හැම දෙනාම මේ අනාධිමත්කාලයක් සංසාරයේ ගමන් කරද්ද අපි හැම දෙනාම හරියාආකාරව තුනුරුවන් සරණෙගිහිල්ලා. අපි හැම දෙරාම් රැස් කරගත්ත බහා කුසල් සක්තියෙන් කුසල් බලවේග අපි හැම කෙනෙක් අතර තිබෙන පින්න තුනි මේවාපින්න තුනේ මේ බවේදී පිනති තුරරුවන් සරණගිල්ල ය ධර්මය කියන එක මෙනී කරනකොට අර මානිික්‍යයක් බතිවෙන්න වගේ ඒ ශක්තින් ඒ බලය එන්ට එන්ට පටන් ගන්නවා. මනිසා මමව කට්ටියේ හැම දෙනාාටම ආරාධනා කරන්නේ අපේ ගෞරෝණීය අරිං්ඥාන ස්වාම්පාධාණන් වහන්සේ දහම් කරුණු කියා දෙෙනවා මේක තමයි උපාධානය මේ අල්ල ගැඩීම මේ තුළ තමයි මේ සංගියෝජරධර්මියන් ගැතිවෙන්නේ මේ සංගියෝජරදධර්මයන් ැතිකරගත්තුත් පමණයි ඔබට සෝවාන් සකදාගාමි අනාගාමි අරිියත් කියට මාර්ග පලපිඩිවෙරින් නිරු වාරධාතුව සාක් සාත් කරගාට ඔබට ලැබෙන්නේ මෙන්න මේ මග නැත්තා මේ පඩිපේඩිය කතාගරබින් තමයි උන්හන්සේගේ සුමුදුර ධර්ම දේශනාවන් පාත්වන බව මදන්නනවා.ඒනම් මම දීර්ග වේලාවක් මම අයි කතාකරන්න එනවෙයි මම අපේ ගෞරෝනීය. රා ස්වාමන් වහන්සේද. අප කල්්‍ය ආනමිත්වයට. මේ තපුුවන භූමිය තුළ බලන්න මොනතර ලස්සට ඇත්තුව ඇතිවුණනාද එදා අපේ අපත් වෙච්චි ලොකුසාමින්න් වහන්සේගේ මේ ලොකුසාමින්න් වහන්සේගේ මගානුව මේ රටේ ඇති වුණා පාඩ දුරේ අරී දම්ම කියල ස්වාමින්න් වහන්සේ දක්. ලක්ෂ සංක්‍යාත පිරිසක් පිරිවරාගෙන සෑම විහාරස්ථාන වලදි ශ්‍රීකවල ගමන් කරලා උන්වහන්සේ අට විසි බුද්ධ පූජා තබලා න් වහන්සේ ලග ඒ උතුම් සක්තියෙන් ඇතිකරගට ඒ ගුරුදේවයන් වහන්සේට ගෞරව දැක්කුවා. එදා මට මතකයි ඒක් දස්ශ්‍රමසිය ඔය අසු ගඩන්වල හැත්ත ගඩංගොල වගේ මේ තපෝවානි පිනතුනි ලස්සන බෝධි පූජාවක් පැවත්තුවා. එදාඒ බෝධි පූජාව පාර්ත්වන විටේ අපේ පුඩාවැල්ලේ වන්ගේ සාධිකරන සංගට ආයම ස්වාමන් වහසේ සතුටු කඳුලින් බලාගෙන හිටිය තමන් එදා ආරම්භ කරපු දුකේඥානං බුද්ධ ඥානං දුක සමුදේඥානං කියලා අර ලස්සර මීරි ගාථාවෙන්. තායනා කරද්දිී ලොක්ෂාමින් වහන්සට දැනුනේ මගේ දරුවෙක් මේ විදදියට ගායනා කරනු අනේද කියලා. එනිසාපේ අරීඥාන ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ මිහිරි ධර්ම දේශනාවත් අපටාරි රසවා. ඒනං මෙතැන්සිට මම ඕකට්ටිට ආරාධනා කරනවා. හෝම ලසන්ට අවට පරිස්ුරෙන් සහස් කළතිනවා මේ දායකාදින් ඒ හිටවත් දරුවන් හැම දෙයක් තිබෙනවා පුසගන්න දැනුුව තෙතෙද්ඩිය අට දන්සැල් තිබෙනවා විපාසියක්ත් දැවුණුව තෙතෙද්ඩියන්ට දන්සැල් තිබෙනවා බොහෝම සතුටි යුක්තව අද මේ තපෝ වඩ භූමිය බාට පත් කරන්න. මේ පදධානගරයක් පධානගරය බවට පත් කරන්න. හැම දෙෙනට එවම් බල ශක්තිීන් ඇතිවෙලා ඒවම් ඇතිගර දෙන උත්තමය අතමයි අපි අරී ඥාන ස්වාමීන් වහන්සේ. එතුන් වහන්සේටත් මේ උතුම් කටයුතු කරගෙනයන්ඩ චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව සෝපත්ව කටයුතු කරගෙනයන්න්න සියලූ ශක්තිය බලය දහිරිය වේවා කියල ප්‍රාර්ථනා කරවින් අපි හැම දෙෙනම ආර අදනකරබූ මෙතැන් සිට ඒ කටයුතු සියල්ලම ආරම්භ කරන්නට කියලා. හැම දෙෙනනාටම තේරුවන් ස්රමයි. दु කාර දෙන්න තුම්යි මේ විත है මේ විතර මේ වැඩ කරන්න රි ஏ සාධකාරයක් දෙන්න උතුම්ම පංචසීලය සමාධම්වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න बुद्धं शरणं गच्छामि दं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयं पी बुद्धं शरणं गच्छामि द्वितीयं शरणां गामि द्वितीयंपी सङ्गं शरणां गच्छामि ततीयाम्पी बुद्धं शरणां गच्छामि තතියම්පී දම්මං සරනංගච්චමී තතියම්පී සංගං සරනං ගච්චාමී තිස්සරණ ගමනං සම්පන්නං ානාති පාතාවේරමනිි සික්කා පෙදං සමාධයාමී අදින්නා ධානාවේරමනිි සික්කා පෙදං සමාධයාමී කාමිසමිච්චාචාරාවේරමණි සික්කා පෙදං සමාධයාමී මුස්සාවාදාවේරමණි සික්කා පැදං සමාධයාමී සුරමේරය මජ්ජ පමා දට්ඨානාවේරමනිි සික්කා පෙදං සමාධයාමී තිසරණේන සද්ධං පංච සීලං දම්මං සාදුකං සුරක්කිතංකත්වා අප්මාදේන සම්පාදේත. සමන්තා චක්කවාලි සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධහම්මන් මනිරාජස්සෙ සුනන්තු සගග මොක්කදං දම්මසවෙන කාලෝ අයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්තා දම්ම සවෙනෙ කාලෝ අයං බදන්තා නමොතස්සෙ බගෙවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමොතස්සෙ බගෙවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමාතස්සේ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බොද්ධස්සේ පිංවතුල්ලා මංකිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. මමේ කයි දුක්දුුරු වී. සිතේ දුක්දුරු වී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මම කයේ දුක්දුුරු වී සිතේ දුක්දුරු වී නිදුක වෙවා නරෝගි වෙවා ස්වපතින් වෙවා මාමින්ම සියලුමැ සත්වයෝ කයේදුක්දුරු වී සිතේදුකදුරු වී නිදුකවෙවා නරෝගිවෙවා ස්වපතින්වෙවා මාමින්ම සියලුම සත්වයෝ කයිදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්න්වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුකවෙවා නරෝගිවෙවා ස්වපත්න් වෙවා මාමෙන්ම දෙවියෝද කේදුක්දුරු වී සිතේදුක්දුුරු වී නිදුකවෙවා නරෝගිවෙත්වා ස්වපත්වෙෙත්වා මාමෙන්ම බ්‍රක්්මයෝද කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක්වෙත්වා නරෝගි වෙවා ස්වපත්න් වෙවා මාමෙන්ම මනුෂයෝද කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක් වෙන්වා නරෝගිවෙවා ස්ව පත්වෙටන්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂයෝද දෙවයෝද බ්‍රක්්මයෝද පයිදුකදුරු වී සිතේදුක්දුරු වී නිදුක වෙවා නරෝගි වෙවා ස්වපත්න් වෙවා මාමින්ම දස්ස දිසාවේම සතුන්වයෝ කේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක්වෙත්වා නීරෝගිවෙවා ස්වපත්වෙත්වා මම කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක්වෙවා නරෝගිවෙත්වා ස්වපත් වෙත්වා මම කයිදුක්දුුරු වී සිතේදුක්දුුරු වී නිදුක්වෙවා නීරෝගී වේතුන්වා ස්වේපාතන්වේතුන්වා සාදු කියන්න වැඩම කොට බදාල අතිගෞරුවනය ඒ අපේ තපෝ වනේ ගෞරෝවිනිීව නිය නිවාත ගෞරුවනිය නාක සාමීන් වහන්සේගේෙන් අවසර ඒ වගේම ගෞරුවනිය තපොවනේ මිතබානී නායික සාමින් වහන්සේගෙන් අවසර ඒ වගේම තපොවනේ දමිත ගෞරුවනිය සාමින් වහන්සේගේෙන් අවසර ඒ වගේම කල්්‍යයාන මිත්‍රභාවයෙන් වැඩමකොට සිටින අපගේ සියලෝමේ තපෝවන යන්හි ගෞරුවනිය නායක සාමීන් වහන්සේ ලා අඇතුළු සියලූම වන්දනීය මහා සංගරත්නය නවසර පිංහතුනී අපිට ගෞරුවනීය තපෝවනේ මිතබානී නායකස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා අපොවත්පී වදාළ අතිගෞරුවනීය අපගේ ගුරුදේවයාණන් වහන්සේගේ එ හද්දවසේ පින්කම වෙනුවෙන් ධර්මදේශනාමය පිංකමක් සිද්ධ කල්ල දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ විචිත්‍රවූද මේ සුන්දර වූද පකම මොහොත්තේ සිද්ධ වෙන්නේ. පිංවතුන පකමත විචිත්‍රභාවය දකිද්දි පිංකමක ලස්සන සුන්දරත්ත්වය ප්‍රනීතභාවය දකිද්දි. ඒ විචිත්‍ර භාවයතුළින් අපි දකින්නේ එම පිංකම සිද්ධ කලාවූ ගෞරුවනියාපේ නායික සාමින් වහන්සේලාගේත් ඒ වගේම සියලූම පිංවත් ගිහි පිංවතුල්ලාගේෙත් සිස්සතන් තෙරුවන් නුදෙසා කොයි සානම් විචිත්‍රද කියන කාරණයයි පිංහතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩසිටිද්දි. ධම්ඹදිව බොහෝම ලස්සන චිත්‍රයක්ති බපංහතුනේ. මේ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණචිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද, මේ චිත්‍රය නිර්මාණය කලාා වූ සිත්තරාගේ සිත. ඊටත් වඩා විචිත්‍රයි කියල පිංහතුනිි. ඒමනම් පිින්වතුල්ලා විචිත්‍රභාවයෙන් ප්‍රනීතභාවෙන් අලංකාරභාවයෙන් ලස්සන පිංකම් සිද්ධකරද්දි. ඒ පින්කම්තුළින් අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් පිංහතුනි මීටත් වඩා උතුම් තෙරුවන් උදෙසා විචිත්‍රයි කියන කාරණයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දම්මදායාදකෙන සූත්‍රේදි අපිට දේශනා කරනවා මහනනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහනිනි සීලේට දායාද වෙලා ජීවත්වෙන්න. සමාධියයට දායාද වෙලා ජීවත්ව වෙන්න ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකාපිට කියනවා ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත්තුුණොත් ගිහි පිංවතුල්ලා ඔබලාට චෝදනා කරාවි ඔබලාව නොසලකාහරීවි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකාපිට අනුශසනා කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එවන් අනුසාසනාවන් කරලාතියෙද්දේ. ගිහි පිංමතුල්ලා හැටියට පිංමතුල්ලා මෙහි වැඩසිටින සෑම සාමින්වහන්සේ නමක්ම මුල්කරගෙන මහා සංගරාත්නය මුල් කරගෙන මෙවන් මලින් සුවඳින් ආලෝකෙන් පාාවඩවලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධකරද්දිී අපි තුළ නිහතමානී සතුටක් ඇතිවෙනව පිංහතුනේ. ඒ නිහතමාන සතුට තමයි. පිංවතුල්ලා මෙවන් උතුම් පූජාවන් විචිත්‍ර පූජාවන් මහා සංගරත්නය අරමුණු කරගෙන මෙහි වැඩසිටින සෑම සාමින් වහන්සේ නමකටම දක්වන්නේ අපි සද ධර්මයට දායාදවෙලා ජීවත්තුන නිසාය කියන කාරණය සහිපත්වෙන නිසා පිංහතුනේ. ඒ අහිංසක සතුට දරාගෙනයි පින්වත් ඔබලාට මේ ධර්මදේශනාව සිද්ධ කරන්නේ. පංවතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තෘන් වහන්සේ හැටියට සත්පුරුෂ මනුස්සයින්ගෙන් සත්පුරුෂ දෙවියන්ගෙන් සත්පුරුෂ බ්‍රහ්මයින්ගෙන් වැඳුම් පිදුුම් ලබන තැනට මහා සංගරත්නය පත්කරන්න කොයි ස්සානම් කැපවී මක් සිද්ධ කලාද පින්වතුන. විනිියකාරණාවන් දෙසීිය විස්සාක් කධිකරණයන් හතක් පනවමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරතුරුව සංග සමාජයේ අපිට අවවාද අනුශසනා කරමින් සිද්ධ කළේ. සත්පුරුෂ දෙවියන් මනුස්සයින් බ්‍රහ්මයි නිදිරයේ පිංහතුනේ වන්දමාන ලබනතැනට අපිව පත් කළේ උතුම් සුපටිපන්න ගුණයන්නාදීියූ ගුණයන්ගෙන් අපිව ශක්තිමත් කළේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ඔබලා අපගේ අම් දුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් මල් දහසත් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේට මයි පිගතුනේ. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙෙන් වැඳුම් පිදුුම් ලබන තැනට අපිට මාර්ගය සකස් කල්ල දුන්නේ. ඒනිසා කල්පනා කරන්න මේමොෝතේ පිංවතුල්ලා මහා සංගරාත්නය අරමට අරමුණු කරගෙන මලින් සුවඳං ආලෝකෙන් පාබඩවලින් යම් විචිත්‍රවූ පූජාවන් සිද්ධ කරල තියෙනවාද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනිි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියල සාදුුකයන්න සාධුසාධෝසාධු පිංතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකධාතුවේ දුර්ලබ කාරණාවන් හතරක් තියෙනවා කියල පිංහතුනි මේ ලෝකධාතුවේ තියෙන දුර්ලබම අර්ථය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමයි පිංහතුනේ. ඒ යනෙ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදීමයි පතුනේ අපි සෑම කෙනෙක්ම මේ ජීවිතය ලබාගත්තේ, මේ ලෝකධාතුවේ ඒ ශේෂ්ඨම පලවෙනි අර්ථය. අපේ දෝතින් දරාගෙනමයි පිංහතුනේ. ඔබෝඔබේ පුුණ්ඥවන්තභාවය හොඳින් දකින්න. මේසා විශාල වූ කෝටි ප්‍රකෝටි ගානක්කෝ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මැත්්දේ. පිංහතුනීයේ මිත්‍යා දුෘෂ්ටිකභාවයන් අභිබාවලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක බෞද්ධේ කැටියට තෙරුවන් සරණගිය ජීවිතයක් ලබන්න ඔබ දක්ෂවුුණා. මේ ලෝකධාතුවේ දුර්ලබම පලවෙනි අර්ථය ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකධාතුවේ දෙවැනි දුර්ලභාර්ථය අපිට මතක් කරනවා මේ ලෝකධාතුව තුළතියෙන දෙවැනි දුර්ලභාර්ථය තමයි පිංහතුනි යමෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර සත්්‍යධර්මයෝ අසන්න ලබයිද එය මේ ලෝකධාතුවේ ශේෂ්ඨ දුර්ලබ දෙවැනි අර්ථයයි කෙලා බුදුරජාණන් වහන්සි දේශනා කනු. එක අනෙ ඔබලා සෑම කෙනෙක්ම මේ ලෝකධාතුවේ පලවෙනි ශේෂ්ඨ දුර්ලභාර්ථය ලබලා සම්මා සම්බුද්ධ ශාසනය කිපදුනාා ඒ වගේමයි මේ දෙවැනි දුර්ලභාර්ථය වන මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයෝ මහා සංගරත්නය ඇසුරෙයි අපි නිරතුරුවම ශ්‍රවණය කරනා පිහතුනේ. එක යනෙ මේ ලෝකධාතුවේ දුර්ලබ මර්ථයන් දෙකම දරාගෙනයි අපි මේ ජීවිතය සාක්ෂාත් කරගත්තේ. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකදාාතුවේ තියනෙන තුන්ගනි දුර්ල භාර්ථය ගැන අපිට දේශනා කරනවා. මේ ලෝකදාතුවේ තියෙන තුර්තුංවැනි දුර්ලභාර්ථය තමයි යමෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයකිපදිලා මේ උතුම් චතුරාරි සත්්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවනය කලා වු චතුරාර සත්්‍ය ධර්මයෝ නුවනින් වෙනෙහි කරලා උතුම් ශෝවාන් සකුරුදාගාමි අනාගමි අරිහත් විදර්ශනා පලයන් ලබාගනීද එය මේ ලෝකධාතුවේ තුංවෙනි ශ්‍රේෂ්ඨ දුර්ලබ අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවතුනී අපි මේ ලෝකධාතුවේ පළවෙනි දුර්ලභාර්ථය දරා ජීව උපත ලැබුවත් දෙවැනි දුර්ලබා අර්ථය අපිට ලැබුණත් අපිට තාමත් පුළුවන් වුණේ නෑ පිංවතුනිි මේ තුංගනි දුල්ලබ කාරණය අපේ ජීවිතේට එකතු කරගන්. අදවිතරක් නෙමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂදානක් තිබන කියල පිංහතුනේ. මේ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂගානක් තිබුණාත්. ඔබටත් මටත් තාමත් බැරිවෙලා තියෙනවා පිංහතුනේ මේ උතුම් චතුරාර් සත්්‍යධර්මයෝ නුවනින් මෙනෙහි කරලා. දංගනි දුර්ලබ අර්ථය වන සෝවාන් සකුරුදාගාමි ආදී වූ විදර්ශනා ඥානයන් ඇති කරගන්න. ඒකාරණයේදී අපි හැමෝම ප්‍රමාදීභාවේයට පත්වෙලා තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ හතරවෙනි දුර්ල භාර්ථයෙන් අපිට දේශනා කරනවා මේ ප්‍රමාදී භාාවට හේතුව මොකක්ද කියල පින්ගතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකධාතුවේ හතරවෙනි දුර්ලභ කාරණය හැටියට දේශනා කරන්නේ කෘතවේදී භාාවයයි පිංහතුනේ. ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදීම වගේම මේ උතුම් චතුරහාරි සත්්‍ය ධර්මයෝ අසන්ට ලැබීම වගේම කෘතවේදී භායක්. ලෝකයේ දුර්ලබම කාරණයක් බවට පත්තුලලා ඉ කියල බුදුරජාණන් වහන්සි දේශනාකන්. ඒමනම් පින්වතුනී මේ උතුම් කෘතවේදී භාවය මේ හතරවෙනි දුර්ලභාර්ථය අපි තාමත් අපේ ජීවිතවලට එකතු කර නොගැනීම නිසාමයි අපිට තුංගනි දුර්ලබ අර්ථයේදී අපි ප්‍රමාදීභාවයට පත් වෙලා තියන. අපි කාටද පිංවතුනී කෘතවේදී නොනේ. අපිතාම ලෝතුරා බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙලා නැහැ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා පුනපුනාා කියද්දේ අපිතාමත් සංස්කාරයෝ නිත්‍ය වශයෙන් ගන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ හිස්ස ගිනිගත්තෙක් මේ බවගින්දර නිවාගන්න කියලා මේ බව දුක සංසාර දුකාපිට මතුකර කර මතුකරකර කියද්දි අපි තා මත් පිංවතුන පින්කම් කරමින් භවයම ප්‍රාර්ථනා කරනවා අපිතාම ලෝතුරා බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙලානේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාට සත්‍යය අවබෝධ කරගන්න මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය රැකවරණය අපිට ලබා දෙන්න. සංසාරයේ මහා සාගරේ ජලේට වඩා ෘදිරය දන්දුන්න මහා පොලවේ පස්වල්ට වඩා ශරීරමාන්ස දන්දුන්නා පිංහතුනී එවන් මහා පරිත්‍යාගයන් කරපුෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපි තාමත් කෘතවේදී වෙලානෑ ඒවගේ මයි අපි අපිට කෘතවේදී වෙලානෑ අපි අපිට කෘතවේදී වෙලා නැත්තෙයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි තාම සතරාපායිෙන් මිදිල නැත්තං පිංහතුනී අපි තාම අපිට කුතවේදී වෙලානේ අපි කාට කෘතවේදී වුනාා වෙන්න පුළුවන් අම්මට තාත්තට දරුවට සමාජට ඒ කාට කෘතවේදී වුුණත් අපි තාම උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කරගෙන නැත්තං ඒකයනේ සතරාපායෙන් මිදිල නැත්තං. පංතුනේ අපි තාමත් අපිට කෘතවේදී වෙලානේ එක හොදර තේරුන්ගන්න අපි කොයිසා පිංකාම් කළත් මරණා සන්න මොහොතේ අපිට ලෝබ දේශමෝහ සිතුවිල්ලක් ඇති වුුණොත් අනි වාර්යෙන්මාපි සතරාපායට වැටෙනෝ පිංගතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොතනැකවත් කියලනෑ පිංකලොත් සුගතියට යනවා කියලා බෞ කලොත් දුගතියටයනවා කෙල බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලනෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ තුෘෂ්නාපච්චයා උපාදානං උපාධාන පච්චයා බවෝ භවපච්චයා ජාති හිංහතුනී යමෙක් මරණාසන්න මොහොතේ යමක්ද තුෂ්නාාවං උපාදාානය කරගන්නේ ඊට අදාලවයි භවය කුමක්ද මරනාා සන්න මෝතේ තුෂ්ණාවෙන් උපාධානයවෙන්. දැඟක පිංවත් මහත්මේ කිටියා ඒ මහත්මයා කෝටිපති මහත්තෙක් ඒ කෝටිපති මහත්්‍යයා අප්‍රමාණ පිංකම් කළා. දන් දුන්නාසාංගිකදාාන දුන්නා පන්සල් හදල දුන්නා අප්‍රමාන පිංකම් කරලා මේ කෝටිපති මහත්මයා මැරනෝ පින්තුනිින්. දැම් පාන්සකූල වෙලාව ගමේ පන්සලේ නායක සාමින් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා මේ මහත්්‍යයාට හද්දවසේ පිංකමක් තුම්මාසේ පින්කමක් අවුරුද්දේ පිංකමක් අවශ්‍යනෑ මොකද ඒ තරමටම මේ මහත්තයා පින්කරගත්ත ජීවත්ව සිටියද මේ මහත්තයා දෙවෙක් මිසක් වෙන කෙනෙක් නං වෙන්නේෙ නැහැ කියලා පාන්සකූලේදී නායක සාමන් වහන්සේ අනුශාසනා කළ. වර්තමානයේ ඕ නැම පාන්සකූල ගෙදරක මරණය විග්‍රහ වෙන්න මේ විදියටයි නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මරණය මේ විදියට විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ මිග්‍රහ කරන්නේ තුෂ්නාපච්චයා උපාදානං උපාධාන පච්චයා බවෝ බවපච්චයා ජාති පිංහතුනී අර කෝටිපති මහත්ත්‍යයා මැරිලා. හෙද ඉපදිලා තියෙන්නේ ඒ මහත්්‍යයාට අයිති කෝටිගානක් වටිනා ඉඩමැක පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් කැටියට උපත්තිය ලබල. ඒයාට හොන්දට ඇදුම් ලැි තියෙනවා යාට හොඳට ආහාර ලැිල තියෙනවා ඇයියාට හොඳින් ඇදුම් ලැබුණේ ඇයියාට හොඳින් ආර ලැබුණේ පෙරජීවිතේ දන්දුුන්න පිංහතුනි. ධානිය විපාකෙටාවේ ප්‍රේතලෝකෙදී. නමුත් මේ කෝටිපති මහත්මයා මරනාසන්න මොහොතේ තමන් කලාවූ පින්කම් තමන් රැක්කාවූ සීලය තමන් දුන්නා වූ දාානයන් තුස්නාාවෙන් උපාදාානය කරගත් තනං අනි වාර්යෙන්මයා සුන්දර දිව්‍ය මනුස්ස ජීවිතයක පිංහතුනේ. සැකයක් නෑ නමුත් මරනාසන්න මොහොතේයාට උපාධානය වුණේ එයා වැඩියෙන්ම තුෂ්නාවෙන් බැඳුණු ඉඩකඩම් පිංහතුනේ. පින්කම් කළත් පින්කමට වඩා ඉඩකඩන් කෙරේ තුෂ්නාාව වැඩි පිංකම්වල මතකේ අටගිහිල්ලා අවසාන චුති සිතට තුෂ්නාවෙන් උපාධානය වුනේ කෝටිගානක් වටි නිඩකඩං. තුෂ්නාපච්චයා උපාදානං උපාධන පච්චයා බව බවපච්චයා ජාතිේ. අර කෝටිගානක් වටිනා ඉඩ මේ පරදත්තරූප ජීවී ප්‍රේතෙක් බෞ්ට පත් වෙලා උපත්ඒය සකස් කරගත්. ඒ වගේ මයි තව අම්ම කෙනෙක් හිටියා ඒ අම්ම ඈත ගමක අම්ෙ ඒ ගමේ කුටියක් තියෙනවා අවුරුදු පණහක් ඒ අම්ම දන්දුන්නා අවුරුදු පණහක් ඒ අම්ම දන්දීලා ඒ අම්මට දරුවන් අට දෙනෙක් නම දෙනෙක් වගේ හිටියා අවසාන ගෑනුදරුව තුන්දනා විවාහවෙලා හිටියනෑ මේ අම්මා හදිස්්‍යයේ මැරෙනවා. හැමෝම කිව්ේ මේ අම්මා ජීවිත කාලය පුරාවට දන්දුන්නා මේ අම්මා සුගතියේම තමයිපදුනේ කියලා. නමුත් පිංහතුනී මේ අම්මා මැරිලා ඉප දෙෙන්නේ ඒ නිවසේම පරදත්තරූප ජීවී ප්‍රේතියක් වෙලා මොකද්දවුනේ දු පනස් වසරක් දුන්නා වූ ධානයන් උපාදාානය වුණේ නෑ තුෂ්නාවෙන් මරණා සන්න මොහොතේ මේ අම්මට තුෂ්නාපච්චයා උපාදානං කියෙන ධර්මතාවේ තුළ තුෂ්නාවැතිවුණේ විවාහ නොවී ඉන්න තමන්ගේ ගැහැනු දරුවන් තුන් දෙෙන පිංහතුනේ. අම්ම කෙනෙකුට ගැහනු දරුවන් තුන් දෙෙනෙක් විියහ කළ දීල නැත්තං. කවදාවත් අනිත්‍ය සංඥාව පුහුණු නොකර කෙනෙක් නං. ඒයායටට අමතක කරන්න බෑපිංහතුනේ. දරුවන් කරේ උපාදානය ඇතිවෙනවා අන්නේ අම්මා ගිහිල්ලා පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා. එතොට කෞුද මේ පරදත්ත රූප ජීවී ප්‍රේතියා ප්‍රේතිය කියන්නේ සමහර පින්වතුල්ලා අපිට ඇවිල්ල කියනවා ස්වාමින්වාන්ස අපේ අම්මා මියගී අම්මා සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳගැ කොන්්ඩෙකඩාගෙන. අපේ ගේ දොරකොඩ ඉන්නා මමදැක්කා අපේ තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා රෑටමං හීනෙන් දැක්කා අපේ ආච්චි සුදු සාරිියයක් හැට්ටයක් ඇඳලා වත්තේ ඇවිදිනවා පිදැක්කා කෞද පිංහතුනීමේ පරදත්ත රූප ජීවී ප්‍රේත ප්‍රේතියන් හොඳට ඇඳුම් ලැබිලතියෙනවා බොහොම ලස්සන සුදු සාරියක් සුදු හැට්ටැන් ලැබිලතිීනවා සය හැට්ට ලැබිල තියෙනවා ආහාර ලැබෙනවා ඇැයි පෙර පිංකලා පිංහතුනේ පින ඇවිල්ල විපාගදුන්නෙ ප්‍රේතලෝකෙදී නමුත් මේ සෑම කෙනෙක්ම මරණා සන්න මොහොතේ තුෂ්නාවෙන් පින උපාදාානය කරගත්තනං සීලේ උපාදාානය කරගත්තනං අනි වාර්රෙෙන්ව මේ අය සුන්දර දිව්‍ය මනුස්ස ජීවිතයි ලබන්න පිංහතුනේ නමුත් මේ අයට උපාධානය වුනේ වැඩියෙන්ම තුෂ්නාවතිබ්බෙදෙයයි එනිසාල් ලෝතුරා බුදුරජාණන් වහන්සසි දේශනා කරනවා අපි තාම සතරාපායෙන් මිදිල නැත්තං පිංවතුනේ මේ අනතුරා පීදිරයේ තියෙනවා මොකද වර්තමානයේ ගිහි පිංවතුල්ලා ගොඩාක් දේවල් තුෂ්නාාවෙන් උපාධානය කරගෙන ඉන්නවා දවාදරුවෝ ගේ දොරකොඩ ඉඩකඩං වතුපිටි යානවාහන තමන්ගේ රැකයා මිළමුදල් අල්මාරිිය තින රත්තරම්බඩු. පිතුනී මේවා මරනා සන්න මොහතක අපිට උපාධානය වුණොත් අපි කරපු පින යටපත් කරලා, අපි රැක්ක සීලයේ යටපත් කරලා. අපි වැඩුව භාවනාවන් යටපත් කරලා, තුස්්නාවිං මේ දේවල් උපාධානය කළොත් උපාධාන පච්චයා බවෝ බවපච්චයා ජාති, නිවස්සේම ඉඩමම පරදත්ව රූපජීවී බවටපත් වෙලා අපි උපපත්තිය ලබනවා. එනිසා හොඳින් තේරුම් ගන්න. සමහරු මැරිලා මැරෙන මොතේ ගෙදරතිීන පොල්ගහ උපාධානය කරගෙන, පොල්ගහට අධදි ගෘහිත ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. ගෙදරතිීන කොස්ගහ උපාදානය කරගෙන, කොස්ග ට අදි ගෘහිත ප්‍රේතෙක් වෙලා ipපෙනනවා, කුඹරු කෑල්ල උපානය කරගෙන කුඹරු කෑල්ල ප්‍රතෙක් වෙලා ipපදෙනවා අල්මාරයේ තින රත්තරම් බඩු ටික උපාධානය කරගෙන ඒ අල්මාරයේම ප්‍රේතක්වෙ ලා පදින අපරර්ධත් රූප ජී. එනම් මෙවැනි භයානක අනතුරක් උතුම් සෝවාන් පලයට පත්වෙන තාක්කල් අපේ ජීවිත ඉදිරියේ තියෙනවා. ඒවාගේමයි පිංහතුනී මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අසිදිසිධානයේ පූජා කළේ මල්ලිකා බිසව අසිදිසිධානය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට එක්කනයි දෙන්නෙ දෙන්නෙකුට බෑ එවන් නසිදිසිධානයක් පූජාකරපු මල්ලිකා බිසවට සූත්‍රකත ධර්මේදි බුදුරජාණන් වහන්සේ අමතන්නේ උපාසිකාව කියල පින්හතුනේ. බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියල අමොන්ටපෝ මල්ලිකා බිසව මර් සෝවාන් පලට පත්වෙලා හිටිය නෑ පිංගතුනේ. සද්ධානුසාරී තැනෑ හිටියේ. මේ මල්ලිකා බිසවට මරනාාසන්නමෝතේ තුෂ්ණාවෙන් උපාදාානය වෙන්නේ බිඳුණු සිල්පදේක මතකේ පින්ගතුනේ. ඒ නිසාම සතියක් සතරාපායට පනුකුලේකට වැටෙනවා නමුත් පිංහතුනේ අපි යම්හයකින් මරනා සන්න මොහොතේ අපි සතරාපායකට වැටුුණොත් අපිට කල්පගානකින් අපිට ගොඩ එන්න නම් හම්ගුවෙන් නෑ පිංහතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සි දේශනා කරනවා අපි තාම අපිට කෘතවේදී වෙලා නැහැ අපි අපිට කෘතවේදී වනාා කියන්නේ පිංතුනී අපි උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කලොත් පමණක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් අපි තාමඋතුම් සෝවාන් පලේ සාක්ෂාත් කළේ නැත්තං පිංතුනී අපි කොතනද ඉන්න පිංහතුනී මේ මොතේ. මේ මොහොතේ අපි කොතනද සානගතවෙලා ඉන්නේ සමහරපේ ගිහි බෞද්ධ පිංවතුල්ලා හිතනවා අපිතාම පෘතක්ජනයි කියලා. පිංහතුනී මෙතැන ඉන්න කිසිීම කෙනෙක් පුතක් ජනභාවය තුළනෑ යමෙක් තෙරුවන් සරණ ගියාද ඔහු කවදාක්වත් පුතක් ජනපාාවේ ඉන්න කෙනෙක් නෙමේ පුතක් ජනභාවය කියන තෙරුවන් ප්‍රතික්ෂේප කරන කෙනාටයි ඒ නිසා කිසිම බෞද්ධ පිංවතෙක් පුතක් ජනභාවය තුළ නෑ පිංහතුනේ ඒක හොඳින් තේරුම්ගන්න. ඔබ සෝවාන් පලය කනාා යන ගමනෙදී ඔබ වර්තමානය කොතන්ද ස්ථානගත වෙලා ඉන්න කියෙන කාරණය ඔබ හොඳින් දැනගන්න ඕනේ. ඔබ අනි වාරයෙන්ම ස්ථානගත වෙලා ඉන්නේ එක්කො සද්ධානුසාරී එක්කො දම්මානුසාරී කෙන තැන්දෙකෙන් එක කයිපිංහතුනේ. එතොට කෞද මේ සද්ධානුසාරී දම්මානුසාරී දෙන්න කියන්නේ සෝවාන් මාර්ගය තුළ ගමන් කරන දෙන්න. එතොට කෞද මේ සෝවාන් පලේට පත්වන කෙනා කියන්නේ පඉහතුනි අපි සෑම කෙනෙක් තුළම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා මොනාදේ ඉන්ද්‍රියධර්මයන් සද්දා වීර්ය සති සමාධී ප්‍රඥ මේ ඉන්ද්‍රියධර්මයන් පහ විදර්ශනාත්මකව සමෝ වැඩෙනවෙලාවේ අපි උතුම් සෝවාන්ඵලේ සාක්ෂාත් කරනවා පිංහතුනිි. ඉන් පස්ස මේ ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් හැටියයට රහත් පලය දක්වා වැඩෙනවා. නමුත් මේ සද්ධානුසාරී දම්මානුසාරී දෙදෙනගේ මේ ඉන්ද්‍රී ධර්මයන් පහ විදර්ශනාත්මකෝ වැඩිල නෑපිංහතුනේ. එහනන් දැන් ඔබ බලන්න ඔබ සද්ධානුසාරී කෙනෙද්ද ඔබ දම්මානුසාරී කෙනෙද්ද කියලා. ඔබ තාම අවංකව සෝවාන් පලේට පත්වෙලා නැත්තං අනිවාර්යම්ම ඔබ එක්කො සද්ධානුසාරී තැන ඉන්නවා එක්කො දම්මානුසසාරී තැ ඉන්න පින්ංගතුනේ. එමන ඔබ බලන්න ඔබ සද්ධානුසාරී කෙනෙද්ද දම්මානුසාරී කෙනෙද්ද කියලා හෞද මේ සද්ධානුසාරී කෙනා කියන්නේ යම් පිංවතෙක් ඉන්නවා එයා තුළ තෙරුවන් කරේ සද්ධාව තියෙනවා එයා තෙරුවන් කරේ සද්ධහාවෙන් වීර්රෙන් පිංකම් කරනවා එයා උදේ පාන්දර තුනට නැකිටලයි සිල්සමාදං වෙන්න යන්නේ උදේ පාන්දර තුනට නැකටලයියා ධානිසකස් කරන්නේ යොදුන් ගණන් ගෙවාගනයා පිංකම් වලට යනවා සද්ධහාවත්තියෙනවා වීර්යත්තියෙනවා පිංගතුනින්. එයා සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන මොකදද. ඊළඟ ජීවිතේ සුන්දර මනුස්ස ජීවිතයක් ලැබේවා සුන්දර දිව්‍ය ජීවිතයක් ලැබේවා කියලා ආ නීත්‍යවූ සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තෙන් සද්ධාව වීර්ය උඩටයනවා. මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහලටයනවා. ඇයි එයා ප්‍රාර්ථනා කරන්න අනිත්‍ය වූ සංස්කාරයන්. අනි්‍ය වූ සංස්කාරයන් ප්‍රාර්ථනා කරද්දිී මේ පැත්තෙන් වැඩෙන්න්නේ සද්ධවසාහ ප්‍රඥාවනෙ මේ පංචනීවරණයන්සා මෝහයයි වැඩෙන්න්නේ. සද්ධාව වීරය මේ පැත්තෙන් උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව යටටයනවා. මෙන්න මෙයා. සද්ධානුසාරී කෙනා පතුනිි. එනන්දැ ඔබේ හද්ද සාක්ෂියට තට්ටු කල්ලහන්න ඔබත් වීර්යෙන් සද්ධාවෙන් තෙරුවන් කරේ සද්ධාවයෙන් වීර්යෙන් පිංකම් කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතයේ සුන්දර දිව්‍ය මනුස්ස ජීවිතයක්ද රූපාවච්චර, අරූපාවචර බ්‍රහ්ම ජීවිතයද පින්වතුනි ඔබා නිවාර්යෙන්ම සද්ධානුසාරී තැනයින්න පින්වතුනි. එතොට කෞුද මේ දම්මානුසාරී කෙනා කියන්නේ කෙනෙක් ඉන්නව අයා තුළ තෙරුවන් කෙරෙහි සද්දහාව තියෙනවාඒවගේම වීර්යක් තියෙනවා එයා සද්ධහාවෙන් වීර්යෙන් ධර්මය හදාරෙනවා සූත්‍රගත ධර්මයන් විනියධර්මයන් අභිධර්මයන්, එයාට සූත්‍රගත ධර්මය කටපාඩමෙන් කියන්න පුළුවන්, එයාට විනියධර්මයන් කටපාඩමින් කියන්න පුළුවන් එයාට අභිධර්මයන් කටපාඩමින් කියන්න පුළුවන් සද්ධාවත් තියෙනවා වීර්යත්තියෙනවා. එයා සද්ධාවෙන් වීර්යෙන් සද්ධර්මය හදාරලා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ දිව්‍ය ජීවිතයක් ලැබේවා, මනුස්ස ජීවිතයක් ලැබේවා, රූපාාවචරා රූපාාවචර, බ්‍රක්්ම ජීවිතයක් ලැබේවා කියලා ආ නිත්‍ය වූ සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තෙන් සද්ධ ධර්මදැනීම උඩටයනවා. මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව යටට යනෝ. මෙන්න මෙයා දම්මානුසාරී කෙනා පිංහතුනිි. එනං ඔබ බලන්න අපි තාම උතුම් ශෝවාන්ඵලය සාක්ෂාත් කළේ නැත්තං අනි වාර්යෙන්ම අපි මේ සද්ධානුසාරී දම්මානුසාරී තැන් දෙෙකෙන් එකක ස්ථානගත වෙලා තියනවා. එහමනන් දැන් අපි මොකද කරන්න ඕේ අපි මේ සද්ධානුසාරී දම්මානුසාරී තැන් දෙක උතුම් සෝවාන් පලය කරා අරංඥන්න නං මොකද්ද පිංගතුනී අපි කරන්න ඕනේ. සද්ධහව වැඩිකරගත්තා කියලා ප්‍රශ්න විස දෙන්නේ නෑ. වීර්ය වැඩිකරගත්තා කියලා ප්‍රශ්නය විස දෙන්නේෙ නෑ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් සද්ධව වීර්ය තියෙනවා මැද්දෙෙන් සතිය තියෙනවා අනිත් පැත්තෙන් සමාධිය ප්‍රඥාව තියනවා. පිංහතුනී මේ දෙපැත්ත සමබර කරලා දෙන්නේ. මේ මැද්දෙන් තියෙන සතින්ද්‍රීයි. එනං අපි කරන්න ඕනේ අපේ සතීන්ද්‍රිය ශක්තිමත් කරගන්න, සතීන්ද්‍රිය ශක්තිමත් වෙන්නේ කොහොමද කල්්‍යාන මිත්‍රාශ්‍රය සද්ධර්මස්වනය නුවනින් මෙෙහි කිරීම. තවතව කල්්‍යාන මිත්‍රාශවය ලබනවා, සූත්‍රගතධර්මය ශ්‍රවනය කරනවා සද්ධර්මය ශ්‍රවනය කරනවා, ඒ සද්ධර්මය නුවනින් මෙෙහි කරනවා. න්න පිිනේ සංසාර බය දකිනවා සංසාර ගැඹුර දකිනවා සංසාර දුර දකිනවා කාමයන්ගේ නිසරුභාවය දකිනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුපපන්නව දිව්‍ය බ්‍රක්්ම මනුස්ස ලැබුආවු අනිත්‍ය වූ සැපයන්නයා නුවනින් දකිනවා. එයා නුවනින් දැකළ මොකදයා කරන්නේ එයා තුළ නිරේතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ වැඩෙනවා එයා? සද්ධහවිෙන් වීර්යෙන් පිංකම් කරලා, මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කෙළ දකිද්දේ, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩටෙනවා පිංහතුනින්. එයා සද්ධහවිෙන් වීර්යෙන් පිංකම් කරමින් සිල්රකිමින්, දන්දෙමින්, මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කෙන දකිද්දේ, මේ පැත්තෙෙන් සමාධිය ප්‍රඥාව උඩටෙනවා. එතට දම්මානුසාරී කෙනාමොකද කරන්නේ එයා සද්ධාවින් වීර්ෙන් ධර්මය හදාරමින්, ධර්මය දේශනා කරමින්, ධර්මය සාකච්ඡා කරමින්, ධර්මය සටහන් කරමින් මේ උතුම් ධර්මරත්නයත් කවදාහරි දවසක අතුරුදහන්වී යනවාය කියන මේ ධර්මරත්නෙත් අනිත්‍යභාවේ දකිමින්. මේ ප්‍රාර්ථනා කරන්න වූ අනාගත සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ දකිද්දේ. මෙන්න මේ පැත්තෙෙන් සමාධිය ප්‍රඥාවටටයනවා. මේ විදර්ශනා නුවන වඩත්ද්දී පිංකම් කරමින් දන් දෙමින් ධර්මය හදාරමින් විධර්ශනාන්ුවන මතුකරයනකොට සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ දකිනකොට මේ පැත්තෙෙන් සමාධිය ප්‍රඥාඋඩටැවිල්ලා, මේ ඉන්ද්‍රීියධර්මයන් පහ විදර්ශනාත්මක සමයන පිංහතුනි. මේ ඉන්ද්‍රීියධර්මයන් විදර්ශනත්මකෝ සම්වෙනවෙලාවේ. එයා උතුම් සෝවාන්ඵලේ සාක්ෂාත් කරනවා ඉම්පස්සම මේ ඉන්ද්‍රීය ධර්මයන්ම බලධර්මයන් හැටියටම උතුම් චතුරාර් සත්‍යය අවබෝධය කරම වැඩෙනෝ. මනද මේ බලධර්මයන් කියන්නේ එයා සද්ධහාව තුළ ජීවත්වෙන්නේ සද්ධාවේ තනිත්‍යභාවය දකිමින් එයා වීරය තුළ ජීවත්වෙන්නේ වීර්යේ අනිත්‍යභාවය දකිමින්. එයා සතිය තුළ ජීවත් වන්නේ සතියේ තනිත්‍යභාවය දකිමින් එයා සමාධිය තුළ ජීවත්වෙන සමාධියයේ තනිත්‍යභාවය දකිමින් එයා ප්‍රඥඥාව තුළ ජීවත්වවෙන්නේ ප්‍රඥඥාවත් සතර සටිපට්ටාන ධර්මයන් තුළ දකිමින් පින්හතුනේ. අන්නයා බලධර්මයන් ශක්තිමත් කරගෙන උතුම් රහත්පලේට යනවා. එනිසා නිරේතුරුව දක්ෂවෙන්න අපි අනිවාරම සද්ධානුසාරී දම්මානුසාරී තැන්දකෙන් එක ස්ානගත වෙලා තියෙනවා තාම සෝන් පලට පත්වවෙලා නැත්තං. එ නිසා වීර්යනෙමේ වැඩි වීර්ය වැඩිරගත්තාත් ඒමනැත්තන් සද්ධහා වැඩිකර ගැනීමනේ කළ යුත්තේ සතීන්ද්‍රීයි ශක්තිමත් වෙන්න ඕනේ. කල්්‍යාන මිත්‍ර ආස්වය ලබන්න තවතව සද්ධන්මසමනය කරන්න. සවනය කලා වූ සද්ධාන්මය නුවනින් මෙනෙහි කරන්න. පිංහතුනී සංසාර බය සංසාර ගැඹුර මේ කාමයන්ගේ නිසරුභාවේ නුවනින් දකිමින්. ඔබ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දේ ඔබ. මේ ඉන්ද්‍රී ධර්මයන් සමකරගන්නවා කෙලා බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. පිංහතුනීමේ සද්ධානුසාරී දම්මානුසාරී දෙදෙනගෙන් වඩාත්ම පහසුවෙන් ඔතුම් සෝවාන්ඵලය කරා යන්න පුළුවන් දම්මානුසාරී කෙනාට. මොකොද දම්මානුසාරී කෙනා හොඳින් සූත්‍රගත ධර්මය දන්නවා. එයා නිරතුරුව ධර්මය ශ්‍රවනය කරනවා. ඒ නිසා මේ සද්ධානුසාරී දම්මානුසාරී දෙදෙනගෙන්. වඩාත් පහසුවෙන් සෝවාන් පලේ කරා යාම ශක්තිය දම්මානුසාරී කෙනට අයිතියෙන්න්නේෙ එනිසා ඔබ දක්ෂවෙන්න අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමිවෙලා තියෙනවා ඒ ලක්ෂධානෙදිම ඔබටත් මටත් පුළුවන්කමක් ලැබිලනෑ පිංහතුනේතාම සද්ධානුසාරී දම්මානුසාරී තැනින් උඩට එන්න. එනිසා ඔබ මේ උ ලෝකධාතුයේේ ශේෂ්ඨම දුර්ලබම පලවෙනි අර්ථය දරාගෙනයි ජීවත් උපත ලැබේ ඔබේ උපතේ ශ්‍රේෂ්ඨ භාවය දකින්න ඔබේ උපතේ පුං්ඥවන්තභාවය දකින්න ඔබේ උපතේතිීන උත්තරීතරභාවය දකින්න මේ ලෝකධාතුවේ යම් සත්වයකුට ලබන්න පුළුවන් පුං්ඥවන්තම ජීවිතයක් ඔබ ජීවිතේට අරන්ථය නෝපින්හතුනි. ඒ නිසා ඔබ දක්ෂවෙන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන පිංහතුනී මේ සද්ධානුසාරී දම්මානුසාරී තැන්දකෙන් සෝවාන් පලේකින තැනට ඉස්සරහටෙන්න්න. මේ උදෙසා බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගයක් අපිට දේශනා කරනවා ඒ මාර්කය තමයි චතුරාර්ය සත්‍ය පංහතුනී. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂදාානක් කතීතය පහළ වනාා අනාගතයේදීත් ලෝතුරා බුදුරජාණන් වහන්සේල ලක්ෂගානක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අපට දේශනා කරන උතුම් ධර්මය තමයි චතුර සත්්‍ය ධර්මය පිහතුනි. එතෝට මේ චතුරා සත්‍යේ මුල් මාර් සත්‍ය මොකදද දුක්ක සත්්‍යය දුක කියන කාරණය. බුදුරජාණන් වහන්සේ මොකක්ද දුක කියලා පනවන්නේ. ජාති ජරාව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්වයන් ප්‍රියන්ගෙන් වෙන්වීම් අප්‍රියන්නා එක්වීම් පංචවපාදානස්කන්ද දුක. පිංහතුනී මේ සෑම දුකක්ම ඔබ තුළත් මා තුලත් තියෙනවා අපි සෑම මොහොතකම මේ ජාති ජරාවි්‍යාදි මරණ සෝක පරිදේව දුක්්ගොඩ තුළයි ජීවත් වෙන්නේ. ඒමනම් පිංහතුනී දුක්ක සත්‍යේ හොයාගෙන. අපිට රටවටේ අන්න අවශ්‍යනයේ දුක්ක සත්‍යය තමා තුළම තියෙනවා දුක කියනකාරණය තමා තුළ තියනවා දෙවනි ආරි සත්‍යදි බුදුරජාණන් වහන්සසි දේශනා කරනවා දුක්ක ඔබ ළඟ තියෙනවනං දුකට හේතු දෙකක් නැහේ දුකට තියෙන්න එක හේතුවයි කුමත්ද තුෂ්නාව පිංහතුනි කුමක් කෙරහි තුෂ්නාවද රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාණයන් කරේ තුෂ්නාව එහෙමනම් දුකමා ළඟ තියෙනවනං අනිවාර්යෙන්ම තුෂ්නාවත් මා තුළ තියනවා ඒක යනෙ පිංහතුනී අපි සෑම කෙනෙක් තුළම මේ දුකසත්‍යය දුක තියෙනවා දුකතියෙනවනං දුකටහේතුව තුෂ්නාවත් අපි ළඟ තියෙනවා බලන්නොකො පලවෙනි යාර් සත්‍යයත් දෙවැනි යාර් සත්‍යයත් තමාතුළිින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපි ඇයි කුමක් නිසා අපි දුකට පත් වෙන්නේ. මේ ඇස මමේ කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මය කියලගන්නවා මේ ඇස තුළ මා සිටිනවා මා තුළ ඇස තියෙනවා කියලා ඇත ආත්මීය දුෘෂ්ටියයෙන් ගන්නවා. ඇස වෙනස් වෙලා යද්දී අපි දුකට පත්වෙනවා. මේ කනනාසය දිව ශරීරයේ මනස මේ මගේ මගේ ආත්මේ කියලගන්නවා මේවා ජාති ජරාවියාදිි මරණයන්ට පත්වෙනකොට අපි. දුකටපත් වෙලා යනවා මේ ඇසනිසා සකස්වෙන පස්ස වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයෝ මය මගේ කියලගන්නවා මේවා වෙනස් වෙලායද්දේ අපි දුකටපත්වෙනවා එනම් දුකතියෙන්නේ තමාතුළයි දෙවැනි ආරි සත්‍යය වන දුකටහේතුව තුෂ්නාවත් තමාතුළ මයිතියෙන්නේ. තොරමොකක්ද තුංගනි ආරි සත්‍යය දුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුළ දුකතියනම දැන් දුකට හේතුව ෂ්නාවත් ඔබ තුළ තියෙනවා ඒමනන් දුක නැති කරන්න ම් මොකදදොම නැතිකරන්න ඕනේ තුෂ්නාවයි පිංහතුනේ කෞද නැති කරන්න ඕනේ ඔබමයි දුකතියන්නේෙ ඔබ තුළයි දුකට හේතුව තුෂ්නාව තියන්නේෙ ඔබ තුළයි එනිසා දුක නැතිකරන්න තුෂ්නාව නැති කළ යුත්තේත් ඔබමයි තු එ ්‍ය පිිතුරී මොකද මේ අපි දකින්නේ ධර්මය ස්වක්කාත ගුණය ධර්මය ස්වක්කාත ගුණය කියනෙ බුදුරජාණන් වහන්සේ චතුරාර්ි සත්‍යය තමාතුලින් පෙන්නනවා බෝධි සත්වයින්ට බුදුරජාණන් වහන්සේට චතුරාඩි සත්‍යය අවබෝධ කරන්න මහාසාගරයේ ජලයට වඩා රුදුරිය දන් දෙන්න වනාා මහා පොළවේ පසට වඩා සරීරමාන්ස දන් දෙන්න වනාා එහෙව් මහා පරිත්‍යයාගයක් කරලා බුදුරජාණන් වහන්සේ චතුරාර් සත්‍යය අවබෝධ කළාත් මේ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත්භාවයෙන් ධර්මයේ සක්කාතගුණෙන් සරලබාාවයෙන් චතුරාර්සත්‍යය අපිට දේශනා කරනවා. දුකතමාතුලින් පෙන්නවා දුකට හේතුව තුෂ්ාව තමාතුළින් පෙන්නනවා නැතිකරන්නන තුෂ්ාවයි නැතිකළ ුත්ෙගිල තමාතුලින් පෙන්නනවා හතරවෙනි ආරි සත්්‍යේදී. දුක තමාතුළ තියෙනවා. දුකට හේතුව තුෂ්නාවත් තමාතුළ තියෙනවා දුක නැතිකරන්න තුෂ්නාව නැති කළ යුත්තේ තමාමයි නැතිකිරීමේ මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ග්‍යයයි කියෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංහතුනී සුන්දර චතුරාර් සත්‍යය ඔබ දෙෙස ඔබ හොඳින් බලන්න දුකෝබළඟ තියෙනවා දුකට හේතුව තුෂ්නාවත් ඔබළඟ තියෙනවා දුක නැති කරන්න න් තුෂ්නාව ැතිල ුත්තේ ඔබමයි. නැතිකිරීම මාර්ගය වෙන ආර්ය ස්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්න යුත්තය ඔොබමයි. පිහතුනී මෙන්න මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මියයෝ. යමෙක් ජීවිතය තුළට ගනීද අන්නේ ගත්ත කෙනාටයි තෙරුවන් කෙරෙහි සද්ධහ වැතිකර දත්ත කෙනා කියන්නේ. මංගබෙන් ඇවත් ඔබට තුළ ෙරුවන් කරෙයි සදධව තියෙනවාද කියලා. අපි හැමෝම කියන්නේ ඔහු කියලා ඒක ඇත්ත. අපි පන්සල් යනවා පිංකාම් කරනවා දන් දෙනවා සිල්ද සමාදන් වෙනවා ඒ නිසා අපි හිතනවා අපි හැමෝම තුළ තෙරුවන් කරේ සද්ධාව තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා මේ මහපොළවෙන් නියසිලට බැලිටිකක් කරගෙන පෙන්නලා කියනවා මහනෙනි මේ මනුස්ස ප්‍රජාවතුළ සද්දහ වැති කරගත්තා ඉන්නෙ මෙපමනයි කියලා පිහතුන මෙපමනයි කියලා පෙන්නනවා ඒනන් තෙරුවන් කරේ සද්ධහව කියන කාරණය අපි හිතනතරන් ලේසි පාසු කාරණයක් නෙමේ මොකද තෙරුවන් කරේ සද්ධව කියන්නේ මේ ගැමුරු උපමාවක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ තෙරුවන් කරෙේ සද්ධව කියන්නේ චත්තු රාර්ය සත්ත්‍ය තුලාපේ ජීවිතේ විසුරෝලාපි දකීද ඔහොයි තෙරුවන් කරෙේ සද්ධ වැති කරගත්ත කෙන. ඒ කියන්නේ ඔබේ ජීවිතයට ජරාවියාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්්‍යයන් ප්‍රියාන්ගෙන් වෙන්වීම් අපප්‍රියන්නා එක්වීම් මේ පංච උපාදානස්කන්ද දුක. ඔබට එනකොට ඔබ ඒවයිම් පීඩාවට පත්වෙනකොට ඔබ මොකද කරන්නේ කේන්තිගන්නවා රන්ඩුුවෙනවා ගහගන්නවා බැනගන්නවා අනුංව විවේචනය කරනවා සමහරු අරක්කු බොනවා සමහරු දිවිනසාගන්නවා පිංගතුනි. දුකෙන්න්නේි වෙන මාර්ගෙට් අපි ගියාද ජාති ජරාවියාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් අපිට පීඩා කරනොකොට අපි තේරුම්ගත්තද මේ දුකට හේතුව තුෂ්ණාවයි මම් මේ සංස්කාරයෝ නිත්‍යයි කලගන්නවා මේ ඇස නිත්‍යයි කලගන්නවා ඇස වෙනස්වෙද්දිි දුකට පත්වෙනවා මේ පවේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ නිත්‍යයි කළගන්නවා මේවා වෙනස් වෙනකොට දුකට පත්වෙනවා. පිහතුන අපි හෙම හිතනවාද හිතන්නි නෑ. අපි ඉදිරියට ජරාවි්‍යදි මරණ සෝක පරිදේවේද්දී. අපි කේන්තිගන්නවා අපි ගැටනවා අපි රන්ඩුවෙනවා අපි බැනගන්නවා අපි අරක්කු බනව අපි දිවිනසාගන්නවා කිසිම්ම කෙනෙක් දුකනිවීමේ ආර්ය ෂස්්ටාංගික මාර්ගේටය යන්නෑ පිංහතුන. කේන්ති අරන්තම ඊළඟටේ යන්නේ. ඇයි? තාම තෙරුවන් කරේ සද්ධාවටාවනෑ. මේ අර්ථවත් බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාවේ ශක්තියටාවනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙත් මේ ජාති ජරාවියාදි මරණ සෝක පරිදේවයන් නෙද්ද අන්න සීල බුතයන් කරා යනවනං තාමත්‍යයා තෙරුවන් කෙරේ සද්ධවට ඇවිල්ලනේ. එනිසා නිරේතුරුවම තෙරුවන් කරේ සද්ධව කියන අර්ථය නිවැරදිව තේරුම් ගන්න. ඒරුවන් කරෙයි සද්ධාව කියන්නේ ඔබේ ජීවිතේට ජාති ජරාවි්‍යාදි මරණ සෝක පරිදේවයන් එෙද්දී පිංහතුනේ කේන්ති අරගෙන රන්ඩ වෙලා බැනගෙන විවේචනය කරලා රක්කු බීල දිවිනසාගෙන යන ගමනක් නං ඔබේ අන්නේ එතන සද්ධහාවේ දුඩුවලභාවයක් එනිසා ඔබේ ජීවිතේයට ජාති ජාවි්‍යයාාදි මරණ සෝක පරිදේවයන් නෙද්දී මේනං තුෂ්නාව නිසාමයි මේ සංස්කාරියෝ නිත්‍ය වශයෙන් ගන්න නිසාමයි මේ සංස්කාරයන් වෙනස් වෙලා යද්දී මම දුකට පත්වෙන්නේ මම පීඩාවට පත්වෙන්න කියල දැනගෙන පිංමතුන දුක නිරෝධය කරන අකුසලේ යටපත් කරල කුසලේ මතු කරන ආර්්‍යෂස්ථාංගික මාර්ගටේ යන්න ආර්්‍යෂ්ඨාංගික මාර්ගෙට අන්න ඔබේ ජීවිතේට ජාති ජරාවි්‍යාදි මර්ණ සෝක පරිදේවයන් එෙද්දී කේන්තිගන්නෙ පා රඩුෙන්න්න එ පා නුම ේචනය කරන්නේ අන්න එපා බයින්න අන්නපා මේවා කෞුරුත් කලා වූ දේවල් නෙමේ අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චයා විඤ්ඥානං අපේම සංස්කාරයයි මේ විපාකටෙන්නේ ඒනිසා ඔබ දක්ෂවෙන්න මේ චතුරාර සත්‍යයන් ජීවිතයට නිවැරදිව දරාගෙන පිංහතුනී තෙරුවන් කෙරෙයි සද්ධහව තවතවත් ජීවිතයෙන් ශක්තිමත් කරගන්න. දැම්මන් චතුරාර සත්‍යය ඔබතුලින් මතු කලා දැන් චතුරාර් සත්ය මතු කරලා දැන් අපි යන්නෙ කොතෙන්ටද දුකෙන් මිදෙන මාර්ගය වෙන ආර්යෂ්ඨාංගික මාර්ගෙට. අපි සෑම කෙනෙක්ම මේ දුකනිසා පීඩාවට පත්වෙනවා. එනිසා ඔබට මේ දුකා අවම කරගෙන ස්ලෞකික සැපේ මතුකරගන්න ඕනෙ නං, මේ දුකත් සැපත් දෙකම අනිත්‍යූ සංස්කාරයන් කෙන විදර්ශනනාන් හුවන මතුකරගන්න ඕනෙ නං ඔබ මොකද්ද කරන්න ඕනේ. දුකෙන් මිදෙන මාර්ගය වෙන ආෂ්ටාංගික මාර්ගෙටයි ආයුත්තේ. පිංහතුන ආරෙෂ්ටාංගික මාර්ගයේ දොරටු අටක් තියෙනවා ඔබෙට කැමැති දොටතුුව එකකින් ආරයේෂ්ටාංගි මාර්ගෙට ඇතුල්ලෙන්නන ළුවන් සමහරු සද්ධහව කෙන දොරටුවෙන් ඇතුල්ලෙනවා තව කෙනෙක් මෛත්‍රිය කෙන දොරටුවෙන් ඇතුල්ලෙනවා තවකෙනෙක් සීලය කියෙන දොරටුවෙන් ඇතුල්ලෙනවා තවකෙනෙක් ධානය කියෙන දොරටුවෙන් ඇතුල්ලෙනවා තවකෙනෙක් සතිය සමාධියෙන දොර ටෝලින්ං ඇතුල්ලෙනවා. පිංවතුනී මේ සෑම ඇතුල්වීමක්ම මිච්චා ඇතුල්වීමක් බෞටයි පත්වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම අපිට ආර්යෂ්ඨාංගික මාර්ගය මතු කරල දෙන්නේ සම්මාදිිට්ටි සම්මා සංකප්ප කියන මාර්ගංග දෙකෙනුයි. මොකද සමහර පිංවතුල්ලා පිටැවිල්ල කියෙනවා සාමින් වහන්සේ. මම සීලය විතරයි වඩන්නේ වෙන දෙයක් මට අවශ්‍යනෑ. පිංහතුන එතන සීලය තිබ්බා සම්මා සම්බුද්ධ ශාසනය නැහැ තව කෙනෙ කැවිල්ල කියනෝ සාමින්න්වාහන්ස ම මෛත්‍රිය විතරයි වඩන්නේ වෙන දෙයක් මට අවශ්‍යනෑ එතන මෛත්‍රිය තිබ්බාත් සම්මා සම්බුද්ධ ශාසනය නෑ පිංගතුනේ. තවගෙනෙ කියනෝ සාමීින් වවහන්ස මම සතිය විතරයි වඩන්නේ මම හොඳින් සීහිය පවත්වගගෙන යනවා මං ඉරිය් පවත් පද්දිී හොඳින් සිහිියෙන් පවත්වනවා එපමනයි මට ඊටද වඩා දෙයක් අවශ්‍යනය සතිය තිබ්බත් එතන සම්මා සම්බුද්ධ ශාසනය නැහැ තවකනේ කැවිල්ල කෙනා සාමීන් වවහන්සේ මම සමාධිය විතරයි වඩන්නේ මට රූපාවච්චර දාන තියෙනවා පිංහතුන සමාධිය තුළ රූපාාවචර ද්‍යාන තිබුණත් එතන සම්මා සම්බුද්ධ ශාසනයක් නැහැ. කද ලෝතුරා බදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙරාතුව දඹදිව සීලය තිබ්බා, දඹදිව මෛත්‍රිය තිබ්බා, දඹදිව සතිය තිබ්බා, දඹදිව රූපාාවච්චර අරූපාවච්ච, ද්‍යයාන ඇති කරගත්ත සමාධිය තිබ්බා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් තිබ්බෙනෑ පින් ඇතුනි. සම්මා සම්බුදධ ශාසනයක් තිබෙනේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට පහලවුණාට පස්සෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මාදිිට්ටි සම්මා සංකප්ප යන්දක අපිට පනවන්නේ. මොකද සම්මාධදිිට්ටි සම්මා සංකප කියන්නේ ලෞකික ප්‍රඥාව සීල සමාධී ප්‍රඥා හැටියට අපි මාර්ගය ගුණු කළත් සීලේට උඩින් බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාව තියනවා. සම්මාධිට්ටි සම්මා සංකප්ප පිහතුනනි සම්මාධදිිට්ටි සම්මා සංකප්පය බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෞකික ප්‍රඥාවට අදාලව පණවන්නේයි මේ ලෞකික ප්‍රඥාව තමයි මාර්ගයට ශක්තිය දෙන්නේ මාර්ගයට ජවය දෙන්නේ මාර්ගයට මගවියදම දෙන්නේ මොකදද මගවියදම පින කුසලය පිංගතුනේ පින සහ කුසලය මොකද සමහරු අපිට ඇවිල්ල කෙනව සාමින් වහන්ස මං කොච්චර සිල් පද පහ සමාධං වුණත් මට සීලේ ආරක්ෂා කරගන්න බැහැ ඇයි පිංතුනි පෙර ජීවිතේ අපි සීලේට අගෞරුව කළා පෙර ජීවිතේ අපි සිල්වතුන්ට නිග්‍රහ කලාා විවේචනය කළා අන්නා කුසල් විපාකටෙනවා මේ ජීවිතේ සීලය පීටන්නේ තවකනෙ කැවිල්ල කෙනා සාමීින් වහන්සේ ඇස් දෙක පියාගෙන කොච්චර භාවනා කරන්න ගියත් හිත වැඩෙන්න්නේෙ නෑ කාමච්චන්දයන් පුර වෙලාගන්නවා ඇයි පිංහතුේ ජීවිත අපි භාවනා කරනට අගෞරව කලා භාවනාවට අගෞරුව කලා විවේචන කළා අන්න විපාකයන්නනවා මේ ජීවිතේ ඇස් දෙක පියාගෙන භාවනාවක් කරන්න බැහැ අන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ලෞකික ප්‍රඥාව මොකද අපේ ජීවිතේ තින කුසල් යටපත් කරගෙන පිනෙන් කුසලෙන් නැගී සිටින්නයි ලෞකික ප්‍රඥාව අපි දේශනා කරන්නේ එනිසා ඔබ දක්ෂවීයුතුයි සීලෙන් මෛත්‍රීියයෙන් සතියෙන් සමාධියෙන් පමණක් සතුටු වෙන්න යන්නපා මේ සියල්ලට උඩින් ලෞකික ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ පනවනවා සම්මාධිට්ටි සම්මා සංකප්පයන් පනවනවා. එනිසා ඔබේ ආර්ය ෂස්්ටාංගික මාර්ගයට ඔබ නිවැරදි දොරටුවෙන් ඇතුල්වෙෙන්. නිවැරදි දොරටුවෙන් ඇතුල්වෙන්න නං. ඔබ තුළ තියෙන් ඕනේ නිහතමානීභාවය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශාස්තුන් වහන්සේ සියල්ල දන්නේ. මම කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන තැනට අපි එන්න ඕනෙ පිංහතුනිි. සියල්ල දන්නේ ශාස්තුන් වහන්සේ අපි කිසි නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ශ්‍රවිකාව කියන තැනට අපි එන්න ඕනේ. ඒ ඇවිල්ල බුදුරජාණන් වහන්සේට කීකරුුවන්න ඕනේ. බුදුජාණන් වහන්සේ ද කීකර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කලාවූ මාර්ගයයි අපි මාර්ගය කොට ගන්න ඕනේ තො බුදුරජාණන් වහන්සේ ආයෂ්ඨාංගික මාර්ගයේ මුලින්මා අපිට පනවන්නේ සම්මාධ්්‍යයි පංගතුනේ දැම්ෙන් අපි සම්මාධ්්‍යියෙන් ඇතුෙනවා සම්මාධිට්ටියෙන් මාார்ර්ගයට ඇතුுள்ளෙද්ද අපිට සුන්ද රර්ථයන් හතක් คําුවන පिංතුනේ මේ කියන මාර්ගයේ ශක්තිමත් කන ලෞකික ප්‍රඥාවට දාල සම්මාධීට්ිය මොකදදේ අග කාරණහත එක තෙරුවන් කෙරූ සද්ධව. දෙක කර්මය කර්ම පල විශ්වාසය තුන පටිච්ච සමපපන්න උපත පිළිබඳ විශ්වාසය හතරදානේ සීලයේ ආනිසන්සයන් පිළිබඳ විශ්වාසය පහ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය හය ඕපපාතික සත්වයින් උපදිනවා කෙන විශ්වාසය හත මටත් අධිගම ලාබියෙක් වෙන්න පුළුවන් කියෙන විශ්වාසය. පිඟතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාධිට්්‍යය ඔතනැයි කෙනෙක් සම්මාධිට්්‍යිය මොකක්දකි ලැවුවොත් යහපත් දැක්ම කියලයි කියන්නේ. පිහතුන යහපත් දැක්ම කියන අර්ථයට වඩා මහා ගැඹොරු අරුතක් සම්මාධදිිට්්‍යයේි බුදුරජාණන් වහන්සේ අපිට දේශන කරනවා. එනිසා සම්මාධීට්්‍යයේ පළවැනි ආර්ථය තෙරුවන් කරහි සද්දහව ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කරෙ සද්ධහාවති කරගන්න එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වඉන්ට අවශ්‍යචනන් තිබුණා උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරන්න. නමුත් බෝජිසත්්‍යවය උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරන්නේ උහන්සේ භවයට එනවා පඩිච්ච සමුපපන්නව බදුරජාණන් වහන්සේ පසුකාලීනිම දේශනා කරන වානන්ද මම් මේ ආවා වූ දීර්ග පාරමී ගමනෙදී මහසාගරේ ජලට වඩා රුදිරය දඳන්නානන්ද මහ පොළවේ පසට වඩා ශරීරමාන්ස දන්දුන්නානන්ද මම බිරිඳක් බිස ්‍රට කරාජ්‍ය දරුවෙක් මොනපුුරෙක් ිටියාද ඒ සෑම දෙයක්ම දන්දුන්නානන්ද කුමක්කුදසාද පින්හතුනි ඔබත් මමත් මේ මොහොතේ මේ ලබන සැනසිල්ල උදෙසා පිිතුනී ඔබ මේ ලබන මේ සැනසිල්ල අපි මෙතන ඉඳගන වාඩිවෙලා සුන්දරව බනහැව්වාත් ඔබේ හර්්‍ය සාක්ෂයට තට්ටු කරලා කියන්න මේ සුන්දර බනාහන්න බෝධි සත්්‍යයෝ මහා සාගරයේ ජලයට වඩා රුදිරය දන්දීල තියෙනවා. මේ සුන්දර බණ ඔබට කියල දෙන්න බෝධි සත්වයෝ මහා පොලවේ පසට වඩා සරීරමාන්ස දන්දීල තියෙනවා පිඟතුනේ කෘතවේදී වෙන්න එවන් මහා පරිත්‍යයාගයක් කරපු ලොෝතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඊළඟට ලෝතුරා බුදුරජාණන් බෝජිසත්යෝ. සිදුහත් කුමාරය හැටියට උපදිනවා. සක්විිදි රජකමේ උරුමේ ලබනවා දෙතිස් මහා පුරුෂලක්ෂණයන්ගෙන් බලන රූපයක් ලබනවා රාම්ම සුරම්ම සුබන් මාලිගා ලබනවා. යසෝදරාව රාහුල වගේ සුන්දර බිරිඳක් දරුව ලබනවා පිිතුනේ මේ සියල්ලම එලියට දානව අතහරනවා අපේ උදේට එළියට දාන කෙලපිඩ වගේ සියල් අතහරනවා කුමක් උදෙසාද ඔබටත් මටත් මේ උතුම් ධර්මය සැනසිල්ල ලබාදී මුදෙසා ඔබ තේරුම් ගන්න ඔබත් මමත් මේ මොහොතේ ලබඩ මේ ධර්මය සැනසිල්ල ලබා දෙන්න බුදුරජ බෝධි සත්‍යයෝ. පිංතුන සක්විති රජකම අතහැරියා ඒ රම්ම සුරම්ම සුභ මාලිගා අතහැරියා දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් ගෙන් බලන රූපය කරෙයි තුෂ්නාව අතහැරියා යසෝදනාව දරු අතහැරිය පිංහතුන තාමත් අපි කෘතවේදී වෙලා නැහැ එවන් මහා පරිත්‍යයාගයක් කරපු ලොවතුරා බදුරජාණන් වහන්සේට තාම අපි කෘතවේදී වෙලා නෑ ඊට පස්සේ ලෝතුරා බෝධිසත්්‍යයෝ ගිහිගයින් නික්මෙනවා හයා අවරුද්ද දුස්කරක්්‍රා කරනවා බුදුරජාණන් වහන්සේ පසුකාලීනෙම කියනවානන්ද මට මාර්ගය කියල දෙන්න මාර්ගය දන්නක් දන්න කෙනෙක් නැහැ. එනිසා මම දුක තුළින්මයි දුක ජයගන්න කියලා හිතුවයානන්ද. එනිසා මං මේ ශරීරට අප්‍රමාණ දුක්දුන්නා එදාමගේ උදරේ කියලා පිටකොන්ද කියල දෙකක් තිබ්බෙනේ උදරේ අතගානකොට පිටකොද යහුණේ. ඊට කොද අතගානකොට උදරයයි යහුුණේ ඒසා මම් මේ ශරීරට දුක්දුන්නානන්ද. සමහරදාට මං කැබ් වැළඳුවේ එක කඩලැටයක් විතරයි සමහර දාට මං වැළඳුවේක මුංහටයක් විතරයි සමහර දාටමං වැළඳුවක බත්තටයක් විතරයි. ඊට වඩා දෙයක් මං මේ ශරීරට දුන්න නෑයානන්ද දුක තුළින්මයි දුක ජයගන්නේ කියලහිතුව යානන්ද. අනද දැම්මට ඇවිදින්න බැහැ! මං කැලේ බඩගාමිින් යන්නේ! මංහැලේ බඩගාමිින් ඈතිං ඈතට ගිහිල්ලා. අර හරක් රංචු ඉන්න තැනට ගිහිල්ලා හරක්ගෙ තනපිඩුවල්ට එල දෙනුන්ගේ තනපිඩුවලට කටතියල කිරවරාබොනවානන්ද. මේ හරක්මට පයින්ගහනවා මාව සිහිසුන්ව වැටෙනවා මට සිහිියෙන්න්නේ සතියක් දෙකක් ගිහිල්ලා. පින්වතුනේ මං ගභගාල්වොල වැටිලාඉන්නවා? ගොපලු දරුව මට පයිං ගහනවා මගේ කංවලට කූරුවලින් අයිනවා. පිංහතුනී මට සිහි එද්දී. බඩගාගන්නවත් බයානන්ද. මමාර හරක් ගාලෙ හර පැට උදාලතිීන කහපාට අසූචි වලදනවානන්ද. ඒ අසූචි වළද්දිීත් මට අපුලක් දුගතක් දැනුනේ නැහැයානන්ද කියලා. සූත්‍රගත ධර්මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංහතුනී බෝධි සත්වයින්ට, අර හරක් පැට උදාපු කහපාට අසූචි වලද්දිීත්. අලක් දුගදක් නොදැනනේ ඇයි පංහතුනේ. ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසා. එනං ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධි සත්වයින් හැටියට කොයි සානම් කැපවී මක්කලාද පිංගතුනේ. අවසානය උන්වහන්සේ දකිනවා දුකතුලින් දුකජයගන්න බැහැ කියලා. උන්හන්සේ මධ්‍යම ප්‍රතිපධාවට එනවා සුජාතාවගේ කිරිපිඩුදානේ වලඳලා ජයස්්‍රී මහාබෝධිමූලේ වාඩිවෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. මොකදදේ චිත්තේ අධිෂ්ඨානය මාගේ ලේ මස් සම්මටනහර වියලේවා මම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නෑ කියලා. මොකද මේ කරන්නේ ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්ම කියන්නේ. රූපවේදනා සඥඥා සංකාර විඤ්ඥානයන් කෙරහි තුෂ්නාාව අතහරනවා පංච උපාදානස්කන්දය කෙරෙහි තුෂ්නා වතහෙරෙද්දී. ජීවිතය මරණයට වැටෙද්දී. චතුරාර් සත්‍යයෝ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරනවා. එහමනම් පිංවතුනී ජයස්වී මහා බෝධිමූලදී. බෝධි සත්‍යයෝ මේ උතුම් චතුරාර් සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන්නේ. ජීවිතේ මරණිට දාලා. පිංවතුනී ජීවිතේ මරණයට දාලා ලැබුවාවූ අවබෝධයක සුන්දර පලේකොයි ඔබත් මමත් මේ මොහොත්තේ මේ බුක්තිමිදින්නේ. ඔබ දෑස්පියාගෙන මොහොතක් දකින්න බෝධි සත්‍යයෝ පිංවතුනී මහසාගරයේ ජලට වඩා රුදිරය දන්ඳන්නනං මහ පොළවේ පසට වඩා ශරීණමාන්ස දන්ඳුන්නනම්. පිහතුනේ බෝධි සත්‍යයෝ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණට දාන්න ඇද්ද ඔබටත් මටත් මේ සැනසිල්ල ලබල දෙන්න ඔබටත් මටත් මේ උතුම් චතුරාර් සත්‍යය අහන්න සලස්සන්න බෝධි සත්‍යය ෝ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්න ඇදද ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුආව අවබෝධයකා අහිංසක සුන්දර පලද මේ අපි බුක්ති විඳින්න පින්ගතුනේ ඉන්පස්සේ උන්හන්ේ හතලිස් පස් වසරක් මොකක්ද කරන්නේ දඹදිව ගම් නියම්ගම් සිසාරා වැඩම කරමින් තම දෙපතුල්ොල දියපට්ටා එන තුරාවට කරගැටෙන තුරාවට ගම් නියම්ගම් සිසාරා වැඩම කරමින් චතුරාර් සත්‍යෝමයි දේශනා කළේ කුසලට මාර්ගයමයි දේශනා කළේ ධානය සීලේට මාර්ගයමයි දේශනා කළේ අවසානයේ පිරිනිිවන් මංචකේ ඇත පෙනවපිින්තුින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකගේ සැත පෙන්න්නේ. අවුරුදු හතලිස් පහක යුග මෙහවරක් අවසන් කල්ලනෙ මේ පිංහතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිනිවන් මංචකගේ සැත පෙන්නේ. පටිච්ච සමුපන්නව සාරා සංක කල්ප ලක්ෂ ගානක යුග මෙහෙවරක් අවසන් කරලා. පටිච්ච සමුපපන්නව සාරා සංක කල්ප ලංෂගානක, ජුග මෙහෙවරක් අවසන් කරලා පිරිනිවන් මං්චකේ සැතපිලා අවසාන අවවාදය අපිට දෙනවා. මොකදද ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දෙන අවසාන අවවාදය මහනනි සියලු සංස්කාරියෝ අනිත්‍යයි මොනාදම සංස්කාර කියන්නේ මහනෙනි ඔබලාමේ රැස්කරන සෑම කුසල් සංස්කාරයක්ම සෑම කුසල් සංස්කාරයක්ම වි්පාකදීලා අ මහනෙනි මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න්න එපා මේ සංස්කාරියෝ වංචාවක් මේ සංස්කාරයියෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරියෝ ඇස්බැන්දුුමක් මහනෙනේ අතීතේ ඔබලාට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් මුණගහිල තියෙනවා ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක් මෝබට අහිමිකළේ මේ සංස්කාරයන්ගේ නිත්‍ය භාවය මයි. සා බුදුරජාණන් වහන්සේ කියනවා මහනෙන හිස්ස ගිනිගත්යෙ ේගෙන නිවන්නේ අම්සේද මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් බව ගිදර නිවාගන්න කියලායි බුදුරජාණන් වහන්සේ අවසාන අව්වාදදි කියන්නේ පිහතුන බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදේදී අපිට කිව්වෙනේ ඔබලා හොන්ඳට ඉගගෙන හොඳට ගෙවල් දොරුවල් හදලා හොඳට විවාවෙලා හොඳට දරුවන්හදාගෙන යනවා අරගෙන හොඳම් පිංකම් කරලා දිව්‍යලෝකයේ අන්න කියලා අපිට කිව්වෙනේ ඇයිඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව කවදාක්වත් අපිව දුගතියට වැටෙනවා දකින්න කැමති නැහැපින්ගතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ සූත්‍රගතධර්මිති දේශනා කරනවා ඔය සස්්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ කියන තුසිතේ යාමය නිම්මාන් රතිය පරනිම්මිත වසවත්්‍යය තාවතින් සය චාතුර්මහාරාජිකය මේ සස්්‍රීක දිව්‍යතලබල ඉන්න දෙවියෝ. ඒ දිව්‍යතලවලින් චුතවෙන මොහොතේ සුගතියට එනවා කියන කාරණය දුර්ල බයි කියලා පිමතුනේ හොදර තේරුම් ගන්න අපි සෑම කෙනෙක්ම මේ උත්සාහගන්න දිව්‍යලෝක යන්න නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය දිව්‍යලෝකවල ඉන්න දෙවිවරෝ ඔතනින් චුතවෙලා චුතවෙන වෙලාවේ සුගතියට නැවතෙනවා කියන කාරණය දුර්ලබයි. දුගතියට යනවා කියන කාරණය සුලබයි කියලා පිතුනේ සුන්දර ධර්මයක් සුන්දරධර්මයක් ඇයිහෙම වෙන්නේ අපි පිං කරලා දිව්‍යලෝකෙ ගියාට පස්සේ අපිට දිව්‍යආසිරිය දිව්‍ය විසිතුරු දිව්‍ය ප්‍රනීත භාවයන් දිව්‍ය ෝජාවන් පිරීතිරී යනවා. වර්ණය සැපය බලය පිරිීඉතිරී යනවා නමුත් අපි යම් දවසක දි්‍ය සැප අහවර වෙන මොහොතේ අපිට මේ දිව්‍ය සැපා අතහැරගන්න බැහැ මේ දිව්‍ය අසිරී අතහැරගන්න බැහැ අපි මේ දිව්‍යආසිරිය තුෂ්නාවෙන් උපාධානය කරගන්නවා ගැටනැහිතෙන් චුතවෙලා සතරපායට වැැටෙනවා කියනවා. එනන් දිව්‍යලෝක ගියා කෙලා මේ ප්‍රශ්වි විසඳන්න බැෑ පිංහතුනේ දෙවියන්ගෙන් බහුතරේ නැවත වැටෙන්න්නේෙ දුගතියටයි කියලා සූත්‍රගතධර්මය සඳහන් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අවසාන අව්වාදේදී අපිට කියන්නේ. මහනනිි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ නැවත මේ භවේ ප්‍රාත්ථනා කරන්න එපා කියන. ඒ උතුම් මර්ථය අපිට කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාමයි ඒ කරුණාවේ සෙවනට එන්න? ල්ළඟට ඔබ ධර්මරත්නය කෙරෙයි සදධහ ඇති කරගන්න මොකද ධර්මය පළවෙෙන ගුණය ධර්මය ස්වක්කාතයි ධර්මය ස්වක්කාතයි කියන්නේ ඇයි පිහතුනේ සාරා සංක කල්ප ලක්ෂ සියක්කෝඩි ප්‍රකෝටිගාන කෑතකයිඳං පටිච්ච සමුපන්න වාවාවු ගමනක් ඔබත් මමත් ඇවිල්ල තියෙනවා. ඒ ආවාවූ දීර්ග පටිච්ච සමපපන්න ගමනෙද කල්ප විනාසයන් දස දහස්ගානෙකට ඔබත් ම මත්තාහු වෙලා තියනවා. මොකද මේ කල්ප විනාසයක් කියන්නේ මේ තියන ඉර පුතුවියයේ උෂ්ණත්වය විසින් දෙවැනි රක් බෞටපත් කරලලා තුන්වෙනි හතරවෙනි පස්වැනි හයවෙනි හත්වෙනී රක් දක්වා ගිහිල්ලා හත්වෙන රට වඩා උනුසුමක් පුතුවයට දරන්න බැහැ. අර මහා මේරුව ගිනි අරගෙන ගිනි කුට්ටි කැඩිල වැටිලා මුළු පුතුවියම එකක් මාලු ගොඩක් වෙනවා. ඉඟදුනී මේ මහා කල්ප විනාසයක් වෙද්දි සමහරු හිතනවා කල්ප විනාශස පටංග නිද්දී අපි දිව්‍යලෝක හිල්ල ඉපදනවා කියලා බ්‍රක්්මලෝප ගිහිල්ල ඉපදෙනනවා කියලා. ඒත්ම වෙන්නේ නැහැ මේ කල්ප විනාසයක් කියන්නේ සත්ත්වයාගේ අකුසලයක් අර බද්‍ර කල්පයක් පුරාවට කරපු මහා අකුසල් කඳු පුච්ච පුච්චා පුච්ච පුච්චා අපිවර විපාක දෙනවා. එදාට පංගතුනී නිරය මහපොළොව බවට පත්වෙනවා නිරේතිීන නිරා දුක මහපොලවේ දුක බවට පත්වෙනවා එදා වැස්ස නැතුව අවුරුදු සීයක් දාහක් තියෙනව කියනවා වැස්ස නැතුව අවුරදු සී අත්්දාහක් තියෙන්න ඕනෙනෑ මේ මනුස්්‍ය ලෝකයට අවුරුදු පහක් වැස්සේ නැත්තං පිංගතුනී මනුස්්‍යයා කුසගින්නෙන් පිපාස්සයෙන් පීඩාවට පත්වෙනවා. ඒ පීඩාවට පත්වෙලා ඒ මනුස්්‍යයෝ සුවපත්වේවා කියලා මැරෙන්න්නේෙ නැහැ. විදර්ශනාවටමින් මැරෙනෙ නෑ මොකද අබුද්ධෝොත් පාද කාල කාසාය කන්්ටකලා තතුරු දහංවෙච්ච කාල පිංහතුනී අර වතුර නැතුව කෑම නැතුව දේශයෙන් වෛරෙන් එකිනෙකා මරාගෙන ගහගෙන දේශයෙන් මැරිලා පිහතුනී අර කල්ප විනාසේම පිච්චෙන නිසතුන් . යි ප්‍රේතයින් වගේ බෞට පත් වෙලා පිච්ි පිච්චින්නවා. ඔබ දෑස් දෙක පියාගෙන නුවනින් දකින්න අතීතේ කල්ප විනාසයන් දසදහස් ගානකට බහු වෙලා තියනවා ඉරවල් හතක මහා උෂ්ණත්වයෙන් වතුර පොදක් නැති ආහාර බිඳක් නැති මේ පෘථවිය මත පිච්චි පිච්චි පිච්ි පිච්චි මැරිමැරී ප්‍රදුන හැටිසිහට දකින්න එදාට සත්වයාගේ පරමාර්ෂ තපපරයයි මේ ඉප දෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා පිහතුනී ඔබත් මමත් මෙවැනි කල්ප විනාසයන් දස දහස්ගානකට පිච්චනා ඒවිතනක් නෙමේ බුදුරජාණන් වහන්සේ කියනවා අපේ මහගෙදර සතර අපපා යයි කියලා ඔබ ඔබේ මහගෙදර කියනෙ මොකටද ඔබේ අම්මගෙන් තාත්තගෙන් ආච්චිගෙන් සීයගෙන් අම්ඹන ගෙදෙට්ට බුදුරජාණන් වහන්සේකට මහගෙදර කියන්නේ අවුරුදු පනහකේ ක අපිට අයිති වෙයි එච්චරයි බුදුරජාණන් වහන්සේ ඔබේත් මගෙත් මහගෙදර කියන්නේ මේ මහා දුකෙන් පිරුණ සතරාපායයි පිංහතුනේ මේ සතරාපාය මහාගෙදරක් කරගෙන කල්පගානක් ඔබත් මමත් දුක්විදල තියනවා කල්ප ගානක් දෑස් දෙක පියාගෙන අතීත පංච උපාදානස්කන්ද ලෝකෙට හිති යොමු කරන්න. අපි සංසාරයේ ප්‍රේතයින් වෙලා භූතයින් වෙලා නිසතුන් වෙලා අසුරයින් වෙලා තිනිසංසතුන් වෙලා කොයි ස්සානන් දුක්ඛන්දරාවක් විදිින් නැද්ද පිඟතුනේ. වරක් බුදුරජාණන් වහන්ේ ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහනනි ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ. මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුදිරේද වැඩි මහසාගරයේ ජලේද වැඩී කියලා. ස්වාීින් වහන්සේලා පිළිතුරු දෙන්නේ නෑ. එතනෙහිටිය සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා ඒගොල පිළිතුරු දුන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහනනි ඔබලා තිරිසන් නාත්ම භාාවල ඉපදුන වෙලාවේ. මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාාපුවෙලාවේ ගලාගෙනගිය රුදිරය මහසාගරයේ ජලියයට වැඩී කියලා. ඔබ දෑස් පියාගෙන මහසාගරයේ ජලකද සිහයට නගාගන්න ඒ මහාසාගරයේ ජලකද එකම රුදිර සාගරයක් කල්ල දකින්න ඒ රුදිර සාගරය කියන්න වෙන දෙයක් නෙමේ පින්හතුනි. ඔබත් මම තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපුවෙලාවේ ගලාගෙනගේ රෘදිරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අපි දකින්නේ අතීත පංචුපාදානස්කන්ද දුක. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයේ අපි මුර්ග සංඥාවන් ලක්ෂදානකට කොටු වෙලා තියෙනවා කියලා මොකද මුෘර්ග සංඥාව දැන් නාගතයේ මුර්ග ස්ඥාවක් එෙනවා. මේ සශාසන දුර්වලවෙලා කාසාය කන්ට කළ පහල වනාට පස්සේ. මුෘර්ග සංඥාවෙනවා. මනුසයාගේ පරමාශ අවුරුදු දහයට අඩුවෙනවා. මනුස්යාගේ උස අඩි දෙකක් තුනක්බවට පත්වෙනවා. ගෑනු දරවා අවුරුදු පහවෙනකොට දරුව ප්‍රසීතු කරනවා හත්තං අට වෙනකොට මැරිලයනවා. බුරග සඥාව මනුස්්‍යයා මුෘරුගෙක් වෙනවා. ඒක අනෙ බල්ලො දෙන්නෙක් මුඩ ගැහුනාාම. මේ බල්ලො දෙන්නා හපාගෙන රන්ඩුවෙලා මරාගෙන මොනසානං පීඩනයක් ඇතිිකරගන්නවාද ඒ මුර්ග සංඥාව මනුස්ස්‍යයාට එනවා. එදාට නැවත මනුස්සයා මිනිමස් කන ස්භහාවයට පත්වෙනවා. පිංහතුනී තමන්ගේ අම්මාව මරාගෙන තමන්ගේ තාත්තා මරාගෙන කනවා. අම්ම තාත්තා දරුවවා බිහිවෙනකම් බලංඉන්නවා ඒ දරුව මරාගෙන කන්න. එදාට පිංහතුනී රුදරයෙන් මේ පුතුවිය තෙත්වෙනවා. එවන් මෘර්ග සංඥාවන් ලක්ෂගානක් ඔබත් මමත් පසුගරගෙන ඇවිල්ල තියෙනවා ඔබ දෑස් දෙක පියාගෙන නුවනින් දකින්න ඔබත් මමත් මර්ග සඥාවන්ට කොටන වෙලාවේ මගේම අම්ම මගේම තාත්තා මවාමුවමුව මරාගෙන කාපු ඇටි නුවනින් දකින්න ඔබේම පෙම්වතා ඔබව මරාගෙන කාාපුඇටි නුවනින් දකින්න එවන් මුර්ග සං්ඥා ලක්ෂදානක් පසුගල් ඇල්ල තියෙනවා එහමනම් පංහතුනී මෙවැනි දීර්ග කටුක අතීත පංච උපාදානස්කන්ද දුකාක් මේ ජීවිතේදීම චතුරාර්ර් සත්්‍යයෙන් නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්ස කියේනො. ධර්මයේ ස්වක්කාත ගුණය. ධර්මය ස්වක්කාත ගුණය මේසා බලවස් සතරාපා දුකාක් චතුරාර් සත්්‍යගෙන කාරණා හතරෙන්. මේ ජීවිතයේම නිරෝධය කිරීමේ මාර්ගේ බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මරත්තයෙන් ධර්මය ස්වක්කාත ගුණේ. ඒ වගේ මයි බුදුරජාණන් වහන්සේ කියනවා. අනාගතයේ ත බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පහළ වෙනවා. ඉගැන මේ පංච උපාදානස්කන්ද ලෝකයේ නැවතිීමක් නිමාවක් අවසානයක් නෑ බුද්ධෝත් පාද කාලා අබුද්ධෝත් පාද කාලහරහා තව කල්පසියක්. ප්‍රකෝටිගානක් ඇත්තට මේ පටිච්ච සමුපන්න ලෝකය ගලාගෙනයනො එවන් දීර්ග පටිච්ච සමුපපන්න අනාගත ලෝකයක් චතුරාර්ය සත්්‍ය කියන කාරණා හතරකින් මේ ජීවිතේ නිරෝධය කිරීමේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේේනවා ධර්මය ස්වක්කාත ගුණේ. පිංහතුනී මේ ධර්මය ස්වක්කාත ගුණිය නිසා ධර්මය සදිිට්ටිකයි මේ ජීවිතයේද ධර්මය දකින්න පුළුවන් මේ ජීවිතයේ ඔබට සෝවාන් පලට පත්වෙන්න පුළුවන් ඔබට සෝවාන් පලට පත්වෙන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකං ඉන්න ඕනෙනෑ. ඔබට සෝවාන්පලයට පත්වෙන්න ඊළඟ ජීවිතය වෙනකං ඉන්නඕනෙනේ ඇයි ධර්මය ස්වක්කාතයි. දැන් ඔබේ හරදද සාක්ෂියට තට්ටු කරන්න. ඔබේ හරද සාක්ෂයට තට්ටු කල්ලා ඔබහන්න ඔබ ධර්මරත්නය කෙරෙයි සද්ධහව ඇතිකරගෙනදන්න කියලා. මම් අර උපමාව මතක් කරනවා බුදුරජාණන් වන්සේ නියසිලට පස්්ටිකක් අරම් පෙන්න්නනවා මෙ පමනයි තෙරුවන් කරෙ, සද්ධහව ඇති කරගඉන්න කියලා. ඔය තැන සිහිපත් කරගෙන දැන් ඔබ ඔබෙෙන් අහන්න ඔබ ධර්මරත්නය කරෙ සද්දහවටඇවිල්ල දින්න කියලා. දෙවරක් හිතන්න ඔන්නෑ ඔබේ හිත කියෙන ඔවු කියලා ඇයි? පිරිත් කියනවා කරණය මෙච්ච සූත්‍රය ෙනවා අට විසි පිරිිත කියනවා බෝධි පූජාතියනවා, බෝධිවන්දනා කියනවා ගිලම්පස පූජාතියනවා ගාතා සච්ඡායිනය කරනවා පිරිත්තහනවා පිරිත් පොත කියවනවා සූත්‍ර කියවනවා ඔබහිතනවා ධර්මරත්නය කරෙයි සද්ධාවතිනවා කියලා. මේ සියල්ල ධර්මරත්නය කරෙයි සද්ධවන මේ පිංහතුනේ ධර්මරත්නය කරෙයි සද්ධාවට මාර්ගයයක්. ඔබ කරේ ඔබ තුළ ධර්මරත්නය කරේ අවංකව සද්දහ ඇතිවනාා කියන්නේ නොකදද ඔබ තාමත් හිතන වනං මට මේ ජීවිතයවඋතුම් සෝවාන් පලේට පත්වවෙන්න බැහැ කියලා ඔබ තාමත් සෝවාන් පලයක් ගැන හිතලත් නැත්නම් ධර්මය සන්දිට්ටික ගුණය ඔබ පිඩිගන්නේ දතේරු උපමාව තේරුම් ගන්න උපමාව හරි බරපතලයි ඔබ තාමත් මේ ජීවිතයේ මම සෝවාන් පලට පත්වෙනවා කියලා හිතල නැත්තං සෝවාන් පලයක් ගැන ඔබ තාමත් හිතලවත් නැත්තං. ධර්මයේ සන්දිිට්ටික ගුණේ ඔබතාම පිළිියරන්නේ. ධර්මය සදිිට්ටික ගුණේ පිළිියරන්න නැත්තේ ඇයි ධර්මය ස්වක්කාත ගුණය ඔබ තාම පිළිියරක් නෑ පංගතුන තාම අපි ධර්මය ප්‍රත්නය කෙරෙහි සද්ධව ටැවිල්ලනෑ ධර්මරත්නය කරේ සද්ධව ටැවිල්ලන. කෙනෙක් මට ඇවිල්ල කියන්න පුළුවන් සාමීන් වහන්සේ මට සූත්‍රගත ධර්මය කටපාඩමෙන් කියන්න පුළුවන් මට විනියධර්මයන් කටපාඩමෙන් කියන්න පුළුවන් මට අභිධර්මයන් කටමාඩමෙන් කියන්න පුළුවන් නමුත් මේ ජීවිතේ මට සෝවාන් පලට පත්වෙන්න නං හිතන්නවත් බෑ කියලා. පිංගතුන ත්‍රිපිටකයම කටපාඩමෙන් කිව්වත් මේ ජීවිතේ සෝවාන් පලට පත්වෙනවා කියලායාට හිතන්නවත් බැරිනං. ං කියනවත්තාම එඒවත් ධර්මරත්නය කෙරෙයි සද්ධ ඇතිකරජනනෑ. උදට තේරුම් ගන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන අපිට අහිමි වුුණා. මේ ශාසනයේ තවුරුදු දෙදා සයිසියයක් අපි ගෙවිලා තියෙනවා. හිතන්න ඇයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන කහිමි වුනේ. පිගතුනේ මේ ධර්මරත්නය ගුණයන් ිය නියමාකාරෙන් ජීවිතයට ගන්න. ධර්මය ස්වක්කාතයි සරලව බුදුරජාණන් වහන්සිේ දේශනා කලා ඒක ඔබ පිළිගන්න ඕනේ. ඔබ ස්වක්කාත ගුණේ පිරිිගත්නුවනං ධර්මය සන්ධදිි්ික ගුණේ පිළිබඳව ඔට ැකයක් ඇතිවෙන්න බැහැ ධර්මය සදිිට්ටික ගුණියය පිළිබඳව ඔට සැකනං ඔබ ධර්මය ස්වක්කාත ගුණිය ප්‍රතික්ෂේප කලා වෙනවා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කරයි විශ්වාසයත් බැහැර වුණා වෙනවා පිගතුනිී මේ මොහොතේ චිත්තයක් ඇති කරගන්න මේ මොතේ අධිෂ්ඨානයක් ඇති කරගන්න මම මරනා සන්න අවසාන චෘති සිතේදී හෝ. පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින්. උතුොම් සෝවාන් පලය සාක්ෂාත් කරනවා කියන අධිෂ්ඨානයට එන්න. ඒ අධිෂ්ඨානය කරෙයි සැකයක් තියන්න එපා වි්චිච්චාව තියන්නෙපා සැකයක් විචිකිිච්චාවත් තිබ්බනං. ඔබ ධර්මය සන්ධිට්ටික ගුණයක් ස්වක්කාත ගුණයක් ඒ මොහොත්තෙම ප්‍රතික්ෂේප කරගෙනයි වැඩහිටින්නේ. ධර්මරත්නය කෙරෙ සද්ධවට එන. ඊළඟට සංඝයා කරෙහි සද්ධාවට එන්න. ඔබලා නිරඇතුරුවම සංඝයා අරමුණු කරගෙනන සංගයා මුල්කරගෙන පින්ංකාම් කරන පිරිස්. කෝමද පි කරන්න ඕනේ මොනවද සංඝයාගේ ගුණයන් සංඝයාගේ පලවෙනි ගුණය සුපටි පන්න ගුණය. මොකද සංඝයාගේ සුපටි පන්න ගුණේ කියන්නේ. සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංසාර බය දැකලා මේ ගිහි ජීවිතයේ පලිබෝධ බව දැකලා. සංසාර දුර සංසාර ගැඹුර දැකලා ගිහි ජීවිතයෙන් මිදිලා උතුම් පැවිදි උප සම්පදාවටේ නො. පිිතුනී සංඝයාගේ සුපටිබන්න ගුණේ. ඔබ බලන්න අනාගාමී උග්‍රගෘහපතිතුමා කාමරාග පටික නිරෝගය කරපු අනාගාමී උත්තමෙක් එයාට සුපටිබන්න ගුණේ නැහැ. වේලු කන්ටකී නන්දමාතාව අනාගාමී උත්තමාවයක් ඒත් එයාට සුපටිබන්න ගුණේ නැහ. විසාකාව සෝවාන් උත්තමාවයක් එයාට සුපටිබන්න ගුණේ නැහැ අනේ පිටි සිතුතුමා මැරෙන්න්නේ අනාගාමී පලයට පත්වෙලා එයාට සුපටිබන්න ගුණිය නැහැ ඇයි පිංහතුන අනාගාමී පලයට පත්වුණත් උග්‍ර ගුහපතිතුමාත්තාම ගිහිජීවිතය අතහැරියනෑ. ගිහිජීවිතය අතහරියනෑ வேළුකන්ටගේ නන්ද මාතාව ගිහිජීවිතය අතහැරියනෑ නමමුත්. ඔබේ පන්සලේ ඔබේ ආරන්න ජීවත්වෙන සාමනේර ස්වාමින් වහන්සේ උපසම්බදා ස්වාමින්වහන්සේ ගිහි ජීවිතේ අතහැරලයි පන්සල්ට ඇවිල්ල තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ පන්සලේ වැඩතින සාමනයට ස්වාමින්වහන්සේ උපසම්බදා ස්වාමින්වහන්සේ පිංවතුනේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයාට වඩා ශේෂ්ඨ කෙනෙක් කියලා. මමනි මේ කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ම මුලින් ඔබට කිව්වා ඔබට මේ ජීවිතේ සෝවාන්ඵලේ සාක්ෂාත් කරන්න ඕනෙනම් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත් නොදත් ශ්‍රාවකයා ශ්‍රාවිකාව කෙන තැන්ට එන්න ඕනේ. එහෙම අවොත් විතරයි ඔබට මේ උතුම් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඉනිසා සංගයාගේ සුපටිබන්න ගුණේ තුළොබ දකින්න ඕනේ ඔබේ පන්සලේ වැඩසිටින. සාමනේර ස්සාමීන් වහන්සේත් උපසම්පදා භික්‍ෂූන් වහන්සේත්. අනාගාමී ගිහි පිංවතාට වඩා ශේෂ්ටයි. ඔබට නිවන අවශ්‍යනං අපි දැන් මේ කොහට දෙයන්න යන්නේ අපි සම්මාධිට්්‍යියයෙන් ඇතුල්ළුනාා විතරයි අපි සම්මාධිට්්‍යියයෙන් ඇතුල්වෙලා අපි අන්න ඕන සම්මා සමාධයට අටවැනි මාර්ගන්ගේ සම්මා සමාධියයි. එනිසා අපි මෙතන සම්මාදිිට්්‍යියෙන් ඇතුල් කරලා බදුරජාණන් වහන්සේ. සම්මා සමාධිය කරා එරං යන්නේ සම්මා සමාධිය කර අරං ගයනවනං අපිට ඇලීම් ගැටීම් තියයාගන්න බැහැ. අපි ධර්මය උපේක්ෂාවෙන් සිත වඩාගනා ස්තරාටයන්න ඕනේ. එනිසා සංගයා සුපටිබන්නයි අනාගාමී ගිහි කෙනාට වඩා ඔබේ පන්සලේ ඉන්න සාමනයට සාමීන්වහන්සේ උපසම්පදා භික්ෂුව ශේෂ්ටයි කියන තැනට ඔබේ එන්න ඕනේ. ඒ සුපටිබන්න ගුණේ නිසා සංගයා උජපටිපන්නකයි. ද උජපටි පන්නයි කියන්නේ සගයා රිජු මාර්ගය තුළ ගමන් කරනවා මොකද රිජුමාර්ගය සගයා දුක දැකලයි පැවිදි වුණේ දුකෙන් මිදීමේ රිජු මාර්ගය වෙන ආර්යස්ටාංගික මාර්ගය තුළ සංඝයා ගමන් කරනවා සංගයාගේ උජපටි පන්න ගුණේ එතකොට ඥාය පටි පන්න ගුණෙන් උජපටි පන්න ගුණේ ඇතිව වුණා උජපටි පන්න ගුණෙන් ඥායිපටි පන්න ගුණේ ඇති වෙනවා ද යි පටිපන්න ගුණිය සංඝයා ආෂ් ඨාංගික මාර්ගයේ තුළ ගමන් කරලා සම්මා සමාධිමත්හිතක් ඇතිකරගෙන ඒ සම්මා සමාධිමත්හිතෙන් ලෞකික ලෝකෝත්තර ඥාණ අන්නැති කරගන්න. මුණද ලෞකික ඥානය චතුූපපාතිඥාන පූර්ුවේ නිවාසානු සිධි ඥාන දි්‍යසෝධ දි චක්කෝ විදශ්චනානාන සෝවාන් සකුරුදාගමි සංඝයාගේ ඥයි පටිපන්න ගුණිය. සුපටිපන්න ගුණේ තුළින් උජපටිපන්න ගුණේටවා උචපටිපන්න ගුණෙන් ඥායයි පටිපන්න ගුණනේටාව ඥාය පටිපන්න ගුණේෙන්, සාමීචි පටිපන්න ගුණටේ නවා. මොකද සංඝයාගේ සාමීචි පඩිපන්න ගුණේ. සංගයා චතුරාර්ෙ සත්‍ය තුළ ජීවත්වෙලා චතුරාර්ෙ සත්‍යය ලෝකෙට දේශනා කරනවා. සංඝයා සීලියය තුළ ජීවත්වෙලා සීලියය ලෝකෙ අට දේශනා කරනවා මන්දැම් මෙතන බුදුරජාණන් වහන්සේ සාාවගේ කැටියට මොකද මේ කරන්නේ. ඔබලාට සාමීචි පටිපන්න ගුණේෙන් සංග්‍රහ කරනවා. ඔබලාමට සිව්පසයෙන් සංග්‍රහ කරද්දි. මං ඔබලාට සාමීචි පඩිපන්න ගුණේ සංග්‍රහ කරනවා. එනම් මේ සාමීචි පටිපන්න ගුණේ තුළ, ඥායි පටිපන්න ගුණේ තියෙන්න්න ඕනේ උජුපඩිපන්න ගුණේ තියෙන් ඕනේ සුපටිපන්න ගුණේ තියෙන් ඕනේ. මම් මෙතන වාඩිවෙලා ඔබලාට විහිළු තහලු කරලා ඔබලාව විනෝද කරලා. ඔබලා තුළ කාමයන් නැති කරලා මම්මතනින් බැහැලගියෝොත් මේක සාමීජි පඩිපන්න ගුණයක් වෙන්න නෑ. එනිසා සාමීජ පඩිපන්න ගුණය සුපඩින්න උජපඩිපන්න ඥාය පඩිපන්න ගුණේෙන් පෝෂණය වූ ගුණයක් පිහතුනේ. මෙන්න මේ ශේෂ්ඨ ගුණහතර නිසා සංගයා මේ ලෝකධාතුවේ ශේෂ්ඨම පුද්ගලයිෙන් අට දෙනාගෙන් කෙනෙක් කියල බුදුරජාණන් වහන්සි දේශ කරනවා. කෞද මේ ලෝකදාාතුවේ ශේෂ්ට පුද්ගලෙයි අට දෙනා. පිහතුන සද්ධානුසාරී දම්මානුසාරී තැනයිදං උතුම් රහත් පලය දක්වා ඒ ශේෂ්ඨ පුද්ගලෙයින් අට දෙනා ඉන්නේ. සංග සමාජයේ මහා ප්‍රක්්මයායේ ශේෂ්ඨ පුද්ගලයාට අයිතිනේ සක්‍ර දෙවියන්නේ ශේෂ්ඨ පුද්ගලයාට අයිතිනෑ. රටේ ඉන්න රජතුමායේ ශේෂ්ට පුද්ගලයින් අට දෙනාට අයිතිනෑ. පිහතුනී මේ ලෝකදාාතුවේ, ශේෂ්ට පුද්ගලයින් අට දෙනා ඉන්නේ ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරන්නේ ඔබට නිවන අවශ්‍යනං ඔබට සම්මා සමාධියක් අවශ්‍යනං ඔබට මේ ජීවිතේ සෝවාන් පලේ අවශ්‍යනං ඔබ හිතන්නඕනේ ඔබ දකි ඕනේ මගේ ගමේ පන්සලේ ආරන්නේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලෙෙන් අට දෙනා ඉන්න කියන කාරණේ සම්මා සමාධී අවශ්‍යනය? එතකට මේ ශේෂ්ඨ පුද්ගලයිින් අට දෙනා නිසා පිහතුනී සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ මනුස්සයින් සත්පුරෂ බ්‍රක්්මයින් මහා සංගරත්නයට වන්දනා කරනවා. මහා සංගරත්නයට ගරු කරනවා. එය නිසාම මහා සංගරත්නය මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨම පුං්ඥකෙත වෙනවා. මොකද ශේෂ්ඨ පුං්ඥකෙතග කියන්නේ පුංචි දෙයක් වපුරලා. මහා අස්වැන්නක් ලබා දෙන ශ්‍රෂ්ඨ පුං්ජකෙත මහා සංගරත්නයයි ඔබ වී බුසලක් වගා කළොත් වීබුසල් පණහක් ඔබට ලැබෙයි. නමුත් ඔබ මහා සංගරත්නයට සිල්වත්ව කර්මය කර්මඵල විශ්වාසයෙන් එක බත්හැන්දක් පූජා කලොත්. මරනාසන්න මොහොතේ, ඒ බත්හැන්ද සිහිට නගාගෙන සාදු කාර දෙෙමින් මැරුුණොත්. රුදු ක්ෂ ගානක දිීව්‍ය මනුස්ස සැපයක් ඔබට ලැබෙනවා ඔබ පූජා කලේක බත් හැන්දයි මේ ලෝකදාාතුවේ ශේෂ්ඨම පං්්‍යකෙත මහා සංගරත්නයයි පිඟතුනී මෙන්න සංගයාගේ දුන ඔබේ හරද සාක්ෂියට තට්ටු කල්ලහන්න ඔබ සංගයා ඇසුරු කරද්දිී ඔබ මේ ගුණයන් දකිනවාද අපි දකි නෑ පිංගතුනී අපි දකින්නේ අපි මොකද කරන්නේ අපි කැමති ස්වාමින් වහන්සේට ඇලෙනවා අපි අකමැති ස්වාමින්න් වහන්සේට ගැටෙනවා අපි සිල්වත්ස්වාමින් වහන්සේට ඇලෙනවා අපි සීලෙන් දුර්වල සාමින් වහන්සේට ගැටෙනවා මකද්ද වනේ ඇලීම ගැටීම කියන්නේ තුෂ්නාව තුෂ්නාව තිබ්බෙතැන දුකයි තියෙන්නේ එනම් අපි මේ සංඝ සමාජයේ උපයෝගී කරගෙන දුකයිතාමත් ශක්තිමත් කරගෙන ඉන්නේ සම්මා සම්බුදධ ශාසන ලක්ෂධානක් අපිට අහිමි වුණේ ඒකයි එනිසා ඔබ නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මේ සංගයාගේ උතුම් ගුණයන් පණවන්නේ. ඔබලාට සංගයා තුළ මේ ගුණයන් තියෙනවද කියලා හොයන්න නෙමේ ඔබ කවදාක්වත් ඔබේ පන්සලේ ඔබේ ආරන්න්‍ය සාමීන් වහන්සේ තුළ සුපටිබන්න ගුණේ තියනවාද කියලා හොයන්නයන් එපා උජපඩිපන්න ගුණය තියෙනවද කියලා හොයන්නයන්න එපා ඥායි පටිපන්න ගුණේ තියෙනෝද කියලා හොයන්නයන් එපා බුදුරජාණන් වහන්සේ මේ ගුණයන් පැනෙව්වේ. මේවා හොයලා ඔබ තුළ ඇලීම් ගැටීම් ඇතිකරගැන ඔබ සම්මා සමාධී අහිමි කරගන්න නෙමේ. ඔබ දක්ෂවෙන්න මහපාරයේ සාමනයට සාමීන්වහන්සේ නමක් දැක්කාත් මේනං නිග්‍රෝධ පොඩි හා මුදුරුවෝමයි කියලා දෙන දෙයක් දෙන්න. පූජාකරන දෙයක් පූජා කරන්න වන්දනා කරලා ඒ පින ලබාගන්න ඔබේ පන්සලේ වැඩසිද්න සාමීන්වහන්සේගේ සීලේ හොයන්නයන්න එපා ඔබ සීලය හොයන්න ගියොත් ඔබ ඇලීම් ගැටීම් තුළින් ඔබ සම්මා සමාධිය අහිමි කරගන්නවා ඉන්සා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන්න අපිට දේශනා කරන්නේ සංග සමාජය නිවැරදි කරන්න නෙමේ සග සමාජයේ කවදත් වැරදි තිබ්බ පංගතුනී බුරජාණන් වහන්සේ අපිට වින කාරණා දෙසිය විශ්සා කධකරණයන් හතक පනවනවා මේ විනියකාරණාවන් දෙසිය විශසම පනවන්නේ බුදුරජාණන් වන්සේ ජීවමානව සිටිද්ද සතර පාරාජිකාගන බරපතල විනිය පනවන්නේ සංඝාධිශේෂගේන බරපතල විනයන් පනවන්නේ බුදුරජාණන් වන්සේ ජීවமானන විදිද්ධ ල්සා බුදුරජාණන් වන්සේ ජීවமானනවිදිද්ධි මනුස්ස ඝාතනයන් කරපු හාමුදුරුව හිටියා හොරකම් කරපු හාමුදුරුවෝ හිටියා, ස්ත්‍රී දූෂණයන් කරපු හාමුදුරුව හිටියා නැති උත්තර මනුස්්‍යධර්ම ප්‍රකාශ කරපු ස්වාමීින් වහන්සේලා හිටියා ඒනම් වර්තමානය අපි කලබල වෙන්න ඕනේ නැහැ සංග සමාජයේ දැකල වර්තමානය අපි කලබල වෙන්න ඕට නැහැ බුදුරජාණන් වහන්සේ මේ විනියකාරණා දෙසීිය විශසම පණවන්නේ. වැරදි කරපු ස්වාමන් වහන්සේලා නිසාඒනිසා බුදුරජාණන් වහන්සේ මේ විනිය පණවල තියෙනවා? සංගයා හැටියයට අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ ආරක්ෂා වෙටි කරගන්න. එනිසා අපේ ආරක්ෂාව ගැන ඔබලා කළබල වෙන්නපා ඔබලාගේ වගකීම ඔබලා ඉටුකරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබලාට සංගයා සුපඩිබන්න අයි කෙලයි දකින්න කියන්නේ. උජපඩිපන්න ඥායි පඩිබන්න සාමීජි පටිබන්න කෙයි දකින්න කියන්නේ. මේ ලෝකධාතුවේ ශ්‍රෂ්ඨම පුුණ්ඥ කෙතයි කියල දකින්න කියන්නේ. ඇයි පිහතුනේ. ඔබට සංගයාකින තැන්ට යන්න. හොදට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ උතුම් සංඝයාගේ ගුණයන් පණවන්නේ සංගයාතුළේ ගුණයන් තියෙනවද නැද්ද කියලා ඔබට හොයන්න නෙමේ සංඝයාතුලින් ධර්මේ උපේක්ෂා ඇති කරගෙන ඔබබට සංඝයාකින තැන්ට යන්න. ඔබ තාම සංඝයාකින තැන්ට ආවිනේ ඇයි සංගයාකින තැන්ට ආවිිනැත්තේ තාම අපි සංගයාතුලින් සම්මා සමාධයට එන්න දක්ෂණය. ඇැමජි සාමන් වහන්සට ඇලෙනවා අකමැජි ස්වාමින්න් වහන්සේට ගැටෙනවා සිල්වත්ස්වාමීන් වවහන්සේට ඇලෙනවා සීලෙන් දුරුවල් සාමින්න්වහන්සේට ගැටනවා සම්මා සමාධිය අහිමි කරගන්නවා. අපි කෙසේ නම් පැවිත් ඔතෙන්ට එන්නද ඉනිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කරන සංග සමාජය හදන්න නෙමේ ඔබලාට සංඝයා කියන තැනට එන්න. හුදින් තේරුම් ගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පණවන්නේ ලෝකය හදන්නනෙමේ පිගතුනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ ලක්ෂගාන පහළ වුණ ලෝකය හැදුනෙනෑ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනා කියලා ලෝකයේ හැදුනෙනේ අවුරුදු බුදුරජන් වන්සේ පිරිනිවන් පාල අවුරුදු පන්සීයක් යනකොට දඹදිවෙන් බුදුදහම පවා අයිං වෙලා ගිය. ඒනම් බුදුරජාණන් වහන්සේලා මේ ශාසනය පණවන්නේ. ලෝකය හදන්න නෙමේ නොහැදන ලෝකය උපයෝගී කරගෙන ඔබට හෙදන්නයි. නොහැදන ලෝකය උපයෝගී කරගෙන ඔබට සම්මා සමාධියයට යන්නයි නොහැදන ලෝකය උපයෝගී කරගෙන ඔබට උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරන්නයි අපිතාමත් ලෝකය හදන්න යනවා අපිතාමත් ලෝකය හදන්න යනවා එනිසාම ඒ නිසයි කිව්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත් නොදත් ශ්‍රාවකයා එතෙන්ට එන්න එතෙන්ට එන්න මේ රටේ තිස්දාහක් මහා සංඝයා ඉන්නවනං ඒ සෑම සාමීන්වහන්සේ නමක්ම සුපටිබන්නගුණේ දකින්න උජපඩිපන්නගුණේෙන් දකින්න ඥායිපටිපන්නගුණේෙන් දකින්න සාමීජි පඩිපන්න ගුණේෙන් දකින්න සංඝයා උපයෝගී කරගෙන ඔබ සංඝයා කියන තැනටෙන්න ඔබ සංඝයා කියන තැනට එන්න. ලෝතුතරා බුදුරජාණන් වහන්සේ මටත් පණෝනවා විිනයක් මොකදදේක මට මේ ලෝකය මේ සමාජයේ දකින්න කියන කාරණා හතරක් තුළයි ඉංිහාට යන්න කියන්නේ ඉංග හටගොත් ම ඇලීම් ගැටි මොල්ට යනවා ම ඇලීම් ගැටී මොල්ට ගියොත් ම සම්මා සමාධී අහිමි කරගන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මට කියන්නේ මගේ ඉදිරියේ සීයක් කිටියත් දාහක් කිීතියන් ලක්ෂයක් කිටියාත් කාරණා හතරකින් දකින්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඔච්චරයි ඔය සීමාාවෙන් ඔබට යන්න ගෙෙනලා බදුරජාණන් වහන්ස කියන්නේ අරයා ධනවතා අරයා නිලවතාලයා කුළවතා අරයා බලවතා පිඟතුනී මෙයා දුප්පතා මෙයා අහිංසකයා එහෙමවුණොත් මම ගිහි සමාජයේ ඉදිරියේ ඇලීම් ගැටීම්මොලට යන්නේ මම ඇලීම් ගැටීීම මොල්ට ගියොත් කවදාක්කත් මට සම්මා සමාධියයටයන්න බැහැ සම්මා සමාධියයට යන්න බැහැ. එනිසා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මම දකින්නේ භික්ෂු භික්‍ෂණී උපාසක උපාසික. මම ඔය සීමාවෙන් ඔබට යන්නෙ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඔතනයි මගේ සීමාව පනවන්නේ මම කිසිත්නො දශ්‍රාවකයා මම බුදුරජාණන් වහන්සේ කියපු දන ඉන්නේ. එනිසා මං බොහෝම පැහැදිලිව කියනවා. ඔබටත් මේ සංග සමාජයේ වැරදි හොයන්නේ අන්න පා හරි හොයන්නේ අන්නෙපා සංග සමාජයේ ඔබ උපයෝගී කරගන්න ඕනේ ඔබේ සම්මා සමාධිය උදෙස්සාමයි පිංගතුනේ එනිසා ඔබ දක්ෂවෙන්න සංග සමාජයේ අපිව උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න සංග සමාජයේ අපිව උපයෝගී කරගෙන ඔබ වතුම් සෝවාන් පලේට පත්වෙන්න සංග සමාජයේ අපි උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියයට යන්න සංග සමාජයේ අපිව ලෝකය තුළ තියලා උබ ෝකෙන් නිදහස් වෙලා යන්න. මම භික්‍ෂුවක් හැටියට මේ මොහොතෙත් මේ විදර්ශනාමයේ ධර්මයන් දේශනා කරමින්. පින්හතුන මං උත්සා ගන්නේ මේ මොහොතේ හෝ මේ ලෝකෙන් නිදහස් වෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න එතනැති මං ඔබ ගැන එක වචනයක් හිතන්නේ එතැති මං ඔබ ගැන එක සිතුවිල්ලක් වත් හිතන්නන්නේ එක මං අවංකෝ කියනවා. මොකද මං එක සිතුවිල්ල කඔබ ගැන හිතුුවොත්. මම ලෝකය ගැනම හිතුවා වෙනවා මං එක සිතුවිල්ල කොබ ගැන හිතුවොත් මමුළු ලෝකේටම තැවරුණා වෙනවා ඉංසා බුදුරජාණන් වහන්සේ හිතන්න කියන්නෙ නේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා නවතින්න එතන නවතින්න සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අපිව ලෝකෙ තියලා ඒ අයි නිවීගියා යසෝදරා උත්තමාාවී අපිව ලෝකෙ තියලා ඒ අයි නිවීගියා අර පටාචාරාව ඉසිදාසිය අපිව ලෝකේ තියලා ඒ අයි නිවීගියා එනිසා උපදක්ෂ වෙන්න අපිව ලෝකය තුළ තියලා ඔබලා නිවීයන්න අපි සෑම තපපරේකම සෑම සිතුවිල්ලකපතිම අපි උත්සාගන්නේ ඔබලා ලෝකය තුළ තියලා හෝ අපි නිවිලයන්න පිකුතුනනි සංගඝා කරේ සද්දාව බලන්න කොයිසා ගැඹරුදු කියලා අපි එතෙන්ට එන්නඕනේ එතන්ට එ ඕනේ ඔබට සම්මා සමාධය ඕනනං එතෙන්ට එන්න ඕනේ සම්මා සමාධිය තිබොත් විතරයි අපිට සෝවාන් පලය කරා හිතන්න පුළුවන්. මුලින් සම්මා සමාධයට එන්න ඕනේ සම්මා සමාජයට මාර්ගයයි මේ කියන්නේ. එනිසා, බුදුරජාණන් වහන්සේ නිසා සැකේ විච්ච්චා ඇති කරගන්න එපා. මට මේ ජීවිතේ සෝවාන් පලයට පත්වෙන්න පුළුවන්ද බැරිද කියලා. ධර්මරත්නය කරෙයි සැකේ විචිගිච්චා ඇති කරගන්න එපා. අපේ පන්සලේ ස්වාමින්වහන්සේ සිල්වද දුසිල්වද්ද කියලා. ැක චිචා ඇතිකර ගන්නන්නේ පා මේවා හේතු බල ධර්මයන් හැටියට දකිමින් මේ සෑම දෙයක් තුළින්ම සම්මා සමාධියයට මාර්ගය ඇතිකරගන්න සම්මා සමාධයට මාර්ගය ඇතිකරගන්න එහෙම උනොත් පමණයි ඔබ මේ නියසිලට අරම්පෙන්නන පස්්ටිකෙන් පස් කැටයක් බෞට පත් වෙන්නේ. ඊළඟ කාරණය සම්මාධිට්ටියයේ කර්මය කර්මඵල විශ්වාසය පිඟතුන මංගෝබෙන් අහනවා ඔබට කර්මය කර්ම පල විශ්වාසය තියෙනවාද කියලා. මොකද කර්මය කර්මඵල විශ්වාසය කියන්නේ යහපද්‍යයක් කොත් යහපත්විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කලොත් අයහපත්විපාකයක් තියනවා. පිගදුන අපි හැමෝටම විශ්වාසයි. කිසිම කෙනෙකුට සැකයක් නෑ. හැමෝට මේක විශ්වාසයි. නමුත් සම්මාධිත්‍යය ඊට වඩා ගැඹුරුයි. ඒ ගැඹුරු දහම බුදුරජාණන් වහන්සේ සරලබ දේශනා කල්ල තියෙනවා. ඔබ හිතන්නේ? ඔබ අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් කියල ඔබ පිළිගන්නවා නමුත් ඔබේ ජීවිතයට ඔබ අක්කමැති දෙයක් සිද්ධ වෙද්දී කෙනෙක්ක ඔබෝ විවේචනය කරද්දිි කෙනෙක්ක ඔබට පහර දෙෙද්දී කෙනෙක් ඔබට බාධ කරද්දිී කෙනෙක්කඔබට ගහන්න බනිින් එද්දී ඔබ හිතනවාද මේ අකමැතිදේ මට සිද්ධ වෙන්නේ මන් සංසාරයේ මොහුට අක්කමැති දෙයක් කර තිනගේ ඔබ හිතනවාද හිතනවාද? න්නේ හැබැයි මං ඇහුවත් කියනවා කර්මය කර්ම පල විශ්වාසය තියෙනවා කියලා. කර්මය කර්මඵල විශ්වාසය ඔබට තියෙනවනම් කවුරු හරි ඔබට චෝදනා කලොත්. සුවපත් වේවා කලා නවතින් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මොක කර්මය කර්ම පල විශ්වාසය බට තියෙනවා. ඔහු ඔබට චෝදනා කරන්නේ ඔහු පෙරජීවිතේ ඔහුට ඔබ චෝදනා කල්ලා තියනවා. කෙනෙක් ඔබට පාරක් ැහුවොත්. බ දක්ෂ වෙන්න ඕනස්ුවපත් පේවා කල හිතන්න. කෙනෙක්කඔබට බාදා කලොත් කෙනෙක්කඔබට පීඩාකලොත් කෙනෙක් ඔබ අකමැති දෙයක් කළොත් ඔබ දක්ෂවෙන්න ඕනේ සුවපත් පේවා කෙන තැන නවතින්න. ඒ පීඩාව සම්මා සමාධයට අරං යන්න. නමුත් අපි සම්මා සමාධයට අරං ගනෙ නෑ. අකුසලය විපාක දෙද්දිකුසලේට ගැටනවා කුසලය විපාක දෙද්දි කුසලේට ඇලෙනවා ලෝබ දේශමෝ හැති කරගන්නවා. කුසලය විපාකට එද්දිත් කුසලය විපාකට එද්දිත් පිංවතුනි අපි ඇලීම් ගැටීම් තුළින් සම්මා සමාධිය හිමි කරගන්න. කවදාද අපි සම්මා සමාධියයට යන්නේ සම්මා සම්බුද්ධ ශසන ලක්ෂදාානක් පහුුණා අපිට බැරිවුනාා තාමවතුම් සෝවාල් පලේ සාක්ෂාත් කරගන්න. එනිසා පින්ව තුල්න්නා දක්ෂවෙන්න කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවිතය දකින්න. ඉංගතුනී ඔබ පැසුපස්සේ එලෝ එලෝ බෝ විවේචනය කළත්. ඒ විවේචනය කරන්නේ ඔබ සංසාරයාව විවේචනය කරපු නිසායි. එල්ලව එලවා ඔබට බාධ කළත් ඒ බාධවෙන්නේ ඔබ සංසාරයහවුට බාධා කරපු නිසායි. සම්මාධිට්්‍යිය කර්මය කර්මඵල විශ්වාසයට අදාලවෝ දකින්න. එහෙම දැක්කෙ තැන බේහිත විසිරෙන්නේ නෑ. ඔබ සුවපත් වේවා කියලා. ඔබේ හිත සමාධියයට අයිගන්නේ. ඔබට අතීත කුසලයක් විපාකට එෙනවා ජයග්‍රහණයන් අපිට ලැබෙනවා අපි මොකද කරන්නේ ජයග්‍රහණ ඉදිරියේත් ලෝබ දේශ මෝහයන් මැති කරගන්න. කුසලය විපාකට දෙද්දිත් අපි අකුසලේ වර්ධනය කරගන්නවා. පිහතුනේ සම්මාධිත්‍යය ජීවිතයට ඕනෙ නං ඔබට මේ ජීවිතේ සෝවාන් පලට පත්වෙන්න්න ඕනෙ නං ඔබ අක්ක මැති මොනදේ සිද්ධ වුණත් සුවපත් වේවා කියෙන තැන නවතින්න. සුවපත් වේවා කෙන නැවතින්න එතැන සෝවාන්ඵලේට මාර්ගය තියෙනවා ඔබේ ජීවිතේයට ඔබ කැමති කොයිදේ සිද්ධ වුණාත් ඒවා ඉදිරියේ සුවපත් වේවා කෙන තැන නවතින්න ඒවාට ඇලෙන්නේ අන්න එපා සතුටු වෙලා විනෝධ වෙලා සාධදාලා අකුසලේට යන්න එපා සම්මා සමාධී අහිමිකරගන්න එපා ඒත් සුන්දර කර්මය කර්මඵල විශ්වාසය තුළ ජීවත්වවෙන්න පිහතුනෙ. ඊළඟ සම්මාධදිිට්ටි ආර්ථය තමයි ඕපපාතික ඊළග සම්මාධිට්ටි ර්ථය තමයි පටිච්ච සමුපපන්නව ඉපදීම කියන අර්ථය මංගොබෙන් ඇහුවොත් ඔබ මැරිලා නැවත පටිච්ච සමුපපන්න ඉපදෙනවා කෙන විශ්වාසය ඔබට තියෙනවාද කියලා ඔබ දෙපාරක්කිි තන්නේ ඕහ කියලා කියන්නේ අපි සෑම කෙනෙක්ම දන්නවා පටිච්ච සමුපපන්නවා අපි නැවත උපදිනවා කියලා ඒ හරි නමුත් මංගොබෙන් ඇහුවොත් ඔබ කවදාක්වත් හිතල තියෙනවාද මම මැරිලා බිත්තරේක උපදී කලා ඔබ කවදාක්වත් හිතල තියෙනවාද ඔබ මැරිලා බිත්තරේක උපදී කියලා කවදක්කවත් ඔබ හිතල තිෙනවාද ඔබ මැරිලා පනුකුලේක උපදී කලා ඔබ කවදාක්වත් හිතල තියෙනවාද ඔබ මැරිලා බලෙක්ගේ බැලියක්ගේ මවකුසේ තිරිසන් මවකුසක පදී කෙ බ හිල තියෙනවාද හිතන්නේ හිතන්නේ අපිසාම සෝවාන් පලට පත් වෙලත් නැහැ. නමුත් අපි හිතන්නේ අපි බිත්තරේ කඋපදී කියලා. අසිදිසිධානයේ පූජා කරපු මල්ලිකා බිසව පනුකුලේ උපදින්නේ. අසිදිසිධානයේ පූජා කරලා. එනිසා සම්මා ධත්්‍ය තියෙන පිංවතා තමා තුළ සකස් වෙන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා! සති ඇති කරගන්න ඕනේ කේන්ති සිතුවිල්ලක් ඇතිවෙනකොට ඊළඟ හිතෙ හිතන්න ඕන මේ කේන්ති හිත මාව බිත්තරයක උපද්දවයිද. සිිල්ප දෙයක් බිදෙනකොට ඊළඟ චිත්තයෙන් හිතන්න ඕනේ මේ බිදෙන සිල්පදය අර මල්ලිකා බිසව වගේ මාව පනුකුලේකට අරංයයිද. මේ පලිගැනීමේ නපුරු හිත මාව ඊළඟ ජීවිතේ තිරිසන් සතෙක්ගේ මෞකුසකට අරංයයිද මේ කේන්ති හිත ඊළඟ ජීවිතේ මාව ය යක්ෂණයක් කරයිද. මේ නපුරු හිත ඊළඟ ජීවිතේමාව නිරයට පටිච්ච සමුපන්න සම්මාධිට්්‍යය. මෙන සම්මාධිට්්‍යියය. ඔබට සම්මාධිට්්‍යිය අවශ්‍යනං පිහතුන සම්මාධිත්‍යය වෙනුවට සක්කා දිිට්්‍යිය ලඟට ගන්නපා. ඔබ තාමා සෝවාන් පලට පත්වෙලා නැත්තං. ඔබ හිතන්න පා නේ මම කවදක්වත් බිත්තරය කුපදින්නේ. මම කවදක්වත් පණුකුලේ කිපදින්නේ කියලා. ඒකට කියන සක්කායි දිිට්ටිය මල්ලිකා බිසමත් පනුකුලේකයි යඋපදින්නේ. නිසා සම්මාදිිට්ටිය ඔබට අවශ්‍යනං ඔබ නිරේතුරුව හිතන්නේ මම භික්‍ෂුවක් හැටියට මම සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා මගේ සිහිය පවත්වෙනවා. කේන්තිහිතක් කාවොත්මන් දකිනවා මේ කේන්තිහිත මව අකෙක් යක්ෂණයක් කරන්න පුළුවන් මේ දේශහිත, මාව තිරිසන් සතෙක්ගික්ව බෞට පත් කරන්න පුළුවන්. මේ නපුරුහිත මාව නිරයටය වන්න පුළුවන්, මේ බිඳෙන සිල්පදය මාව පනුකුලේකටා ඉන්න පුළුවන්. පිංගතුනේ සම්මාධිට්්‍යිය. සම්මාධිට්්‍යිය බුදුරජාණන් වහන්සේ මේ අපි අරංගැනෙ සම්මා සමාධයටයි සම්මා සමාධයටයි මේ අරංයන්නේ. එනිසා සක්කායි දිට්ටිය බැහැර කරලා. සම්මාධිත්‍යිය ජීවිතයට දන්නේ. සම්මාධිටිය ජීවිතයට ගන්න කේන්තියක් එනකොට ඊළඟ හිතෙන් හිතන්න මේ කේන්ති හිත. මාව බිත්තරේකට අරංයයි, මමනං කේන්තිගන්නෑ සුවපත්වේවා කියල හිතන්න. මෝහසිතක් සකස්වෙනකොට හිතන්න මේ මෝහ සිත මාව නිරයට අරංයයි. මම මෝහසිතක් නම් ගන්න නෑ ධර්මයක් මයි හිතන්න කියලා. පිහතුනේ සුන්දර සම්මාධිට්ටිය. සම්මාධිට්්‍යිය ඊළංගාර්ථය තමයි ධානේ සීලේ. ස පිළිබඳ විශවාසය. පිංතුනී මංගොබෙන් ඇහුවොත් ඔබට ධානයේ ආනිසංස පිළිමඳ විශ්වාසද කියලා දෙපාරක්කිිතන්නේ හැම දාම දන්දන අය. මනාද ධානයේ ආනිසංස වර්ණය සැපය බල. ඕ කපිකාටත් විශ්වාසයි. පිංහතුනී සම්මා දිිට්ටියයාපිට තියෙනවා නං එතැන නිවනම තියනෝ එක තේරුම් ගන්න. සම්මා දිිට්ටියයාපි තියවා නම් එතැන නිවනම තියෙනවා. ආයිම සම්මාධිට්ටිය තියෙනවනං අපිට සීලය ගැන සමාධිය ගැන සතිය ගැ හොන්නන්න ඕනෙේ නැහැ. සම්මාධිට්ටිය සියල්ලමයි පිංහතුනි. එහෙමනං අපි දන් දුන්නාත් වර්ණය සැපේබලිය විශ්වාසයෙන් දන්දුන්නාත් පිංහතුන සම්මාධිට්ටිය ඊට වඩා ගැඹුරුයි. ඒ ගැඹුර බුදුරජාණන් වහන්සේ සර්ලව දේශනා කරනවා. ඔබ සම්මාධිට්ටියයට දුර්වල කරගෙන දන් දුන්නෝත. කව දක්වත් ඔබේ දානය ඔබල් සම්මා සමාධයක්ක් කරා රංයන් නෑ පිංහතුනි ඒක තේරුම් ගන්න. අපි දන්දීලා වර්ණය සැපේබලය ලැබුවත් ප්‍රාර්ථනා කළත් පංහතුනිී සමාජයේ තුළ ජීවත් වෙන පෙරජීවිතයේ දන්දීලා ධනවත් ප්‍රබූ මහේෂාක්ක ජීවිත දකිදදී ඔබ මේනන් ධානේ පලයක් කියල දකිනවාද ඒක ඔබ දක්ෂණනෑ. දන්දීලා අපිවර්ණය සැපේබලේ ප්‍රාත්ථනා කරනවා. නමුත් පෙරජීවිතයේ දන්දීලා අර ධනවත් ප්‍රභූ මහේශාක්‍යභාවයට පත් වනායේ දකිද්දි අපි ගැටෙනවා. හොකද සම්මාධිට්්‍යිරුණේ. සම්මාධිට්්‍යියයට ඔබ පත්වනානං ඔබ දන්දීලා වර්ණය සැපේබලය ලබනවා වගේ මේ සමාජයේ ජීවත්වෙන වර්ණය සැපේබලයෙන් වැඩි. පිමතුන ඒ සෑම කෙනෙක්ම. ධර්මයක් හැටියර දකින්න ඕන ඒ කෑම කෙනෙක්ම දකිද්දි සුවපත් වේවා කලොබ දකින්න ඕනේ ඔබ දුප්පත් කෙනෙක් දකිද්දිී අහිංසක කෙනෙක් දකිද්දි මේ නන්ධානයේ දුර්වල භාවයක් කියලා යොබ දකින්න ඕනේ ඇයිඒ අපි දක්ෂවෙන්න ඕනේ සමාජයේ තුළතින දනවත් භාවය තුළිනොත් සමාජය තුළතින දුප්පත් භාාවය තුළිෙනුොත් අපේ සම්බා සමාධී ඇති කරගන්න අපේ සම්මා සමාධී ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්න මේ දුපතුන් පොහසතුන් කරන්න නෙමේ බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙන්නේ මේ ධනපති පන්තියත් දුප්පත් පන්තියත් දෙක උපයෝගී කරගෙන ඔබ ලෝකෙන් නිදහස්වෙන මාර්ගය කියල දෙන්න ඔබ නිද ලෝකෙන් නිදහස්වෙන මාර්ගයේ කියල දෙන්න එනිසා ඔබ ධානයදීලා වර්ණය සැපේ බලයේ ප්‍රාත්ථනා කරනවා වගේම ඔබට සම්මා දිිට්ටි අවශ්‍යනං මේ රටේ ජීවත් වෙන මේ ලෝකෙ ජීවත්වෙන දනවත් මහේෂක්ක ප්‍රභූවාය දකිද්දී. මේ නන්දානේ පලේ කල දකින්න. සුවපත් වේවා කියල දකින්න. ධනවත් කෙනා තුළින් ඔබ ධනවත් භාවයත් දුප්පත් භාවයක්ත් නිරෝධයතරන දිසාාවට ගමන් කරන්න. ඔබ හිතන්න මේ ගමේ කෙනෙක් ඉන්නවා. එයා බොහොම දුප්පත් එයා ඉපදුනේ කොස්වත් ග්‍රාමීය රෝහලේ. ඒයා ග්‍රාමීිය රෝහල ඉපදිලා තරුණවයසටෙනවා දුප්පත් කෙනෙක් එයාට දන් දෙන්න ගොඩක් දේවල් නෑ නමුත් එයා කල්්‍යයාන මිත්‍ර ආශ්‍රය ලබලා ධනයේ ආනි සංසපක්ෂය දැන දන්නව පිංගතුනේ. එයා දන් දෙෙනවා එයාට දෙන්න ගොඩක් දේවල් නැහැ එයා පරිප්පුයි බතුයි ඉදන් දෙන්නේ. පොල් සම්බෝලයි බතුයි දන් දෙන්නේ මැල්ලුමකුයි බතුයි දන් දෙන්නන්නේ එයාට තිීන එච්චරයි. සගයාට දන් දෙෙනවා සිිල්වතුන්ට දන්දෙනවා. තිරිසන් සතුන්ට දන්දනවා. මිනිස් එයාට බයිනවා මේ මිනිහට මොලේ හොඳ නැද්ද. තමන්ට කන්නත්නෑ පන්සලට දන්දෙනවා. තමන්ට කන්නෙත්නෑ පොයදවට සිිල්වතුන්ට දන් දෙෙනවා. එයාඒ බැනුම් ගරන්ගන්නෙ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ මුල්කරදන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මංකිසිත් නොද ශ්‍රාවකයා ඉතනිදන් එයා ගමන පටන් ගත්තේ. එයා දන්දීල දන්දීල තිීනදේ දන්දීලා මරනාාසන්න මොහොතේ ඒ ධනයන් උපාදාානය කරගැන සාදු සාදු කියලා මැරෙනවා එයා දැන් කොහි ඉපදුනේ මේ කොස්වත්ත ග්‍රමීිය රෝහලෙ ඉපදුනේ දැන්යා මැරිල කොහිෙද ඉපද දෙෙන්නේ පිංතුනේ යා මැරිලා ප දෙන්නේෙ කොළලඹ නගරේතියන ප්‍රධානම පෞද්ගලික රෝහලේ එයාගේ අම්ම තාත්තා කෝටිපති අම්මතාත්ත දෙබලක් ඒ දරුවවා ඉපදෙන කොටම පෝටි ගානක ධනයක් පිංහතුනයේ අහිංසක අට ධනපති පන්තිය භංගවේවාකීම සාධාරණ නැහැ. මේකයි ධානයේ ආනිසංස එනිසා ඔබට සම්මාධිට්ටිය ඕනෙනං ඔබට ස්ධානය තුළින් සම්මා සමාධියයට යන්න ඕනෙනං. පිංතුනී ධනවත් කෙනා තුලිනුත් ධානයේ ආනිසංසයක් කල දකින්න. දුප්පත් කෙනා තුළින් ධානයේ දුර්වලභාවයක් දකින්න. මේ ධර්මතාවයන් දෙකම උපයෝගී කරගෙන. සිඟතුනි ඇලෙන් යන්න එපා ගැටෙන්න්නේ යන්නපා දුප්පතාට ඇලෙන්නේ යන්නන්නේ එපා පෝසතාට ගැටෙන්න්නේ යන්නෙ එපා පොහොසතාට ගැටෙන්න්නේ ඇලෙන්න්නේ යන්න එපා දුප්පතාට ගැටෙන්න්නේ යන්නෙපා මේවා හේතු බලධර්මයන් දුප්පත්භාවයත් පොහොසත් භාවයක් දෙකම ඔබ සම්මා සමාධයට අරංයන්න. ඔබේ සම්මා සමාධයට අරංයන්න. සම සිතිං සුවපත්වේවා කියන සිතෙන් දුප්පත් කෙනාත් පොහොසත් කෙනත් දකින්න සුන්දර සම්මාධීට්්‍යය. ඊළඟ සම්මාධිට්්‍යේ ආර්ථය තමයි සීලයේ ආනිසංස පිටිමත විශ්වාසය. මකජ සීලේ ආනිසංස සීලේ තුළින් ජනප්‍රිය භාවය ලැබෙනවා. අභියෝගයන්ට මූුණදීමේ ශක්තිය ලැබෙනවා. බෞබෝග සම්පත් ආරක්ෂා වෙනවා. පිංහතුන ඔබ මේ සිල් සමාධං වෙලා මේක නේද ලබන්නේ. ඔබ සිිල් සමාධං වෙලා මේවා බලාපොරොත් වනත් අද සමාජයේ ජීවත්ව වෙන ජනප්‍රිය චරිත කොච්චර තියෙනවාද කලා ශේස්ත්‍රය ගන්න ක්‍රීඩා ශේත්‍රය ගන්න දේශපාල ශේෂත්‍රය ගන්න සංගශේෂත්‍රය ගන්න මේ කොහෙ බැලුවත් කුයිසා ජනප්‍රිය චරිද තියෙනවාද පිහතුන මේ ජනප්‍රිය භාාවය දකිද්‍යිය ඔබ මොකද කරන්නේ ගැටෙනවා ගැටෙනවා ඔබ ජනප්‍රිය භාාවය බලාපොරොත්තුවෙන් සිල්රකිනවා නමුත් පෙරජීවිතය සිල්රැකලා ජනප්‍රිය භාවේ ලබපු අය සීලේ ආනිසංසයක් කියල දකින්නේ අන සම්මාධිට්්‍යයේ දුරලභාවය ඒනිසා ඔබ දක්ෂවීයුතුයි ජනප්‍රිය කෙනාත් ජනප්‍රිය නැතිගෙනත් උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියයට එන්න. ඔබ සම්මා සමාධයට එන්න මොකද මේ ජනප්‍රිය භාවයක් ජනප්‍රිය නැති භාවයක් දෙකම අනිත්‍යවූ සංස්කකාරයන් ගනිසාහඔබන ඉරතුරුව දකින්න ගෙදරක් ගත්තොත් ගෙදර දරුවන් අතර ජනප්‍රියගෙනෙක් ඉන්නවා. පාසලක් ගත්තොත් පන්තිකාමරයක් ගත්තොත්. ඔබලා රැකයා කරන ව්‍යාපාරය ස්ථාන නැත්තන් කන්තෝරුව ගත්තොත්. කොතන ජනප්‍රිය කෙනෙක් ඉන්නවා. ගමක් ගත්තත් නගරයක් ගත්තත් පින්මතුනඒ ජනප්‍රිය භාවය කියනෙ මොකක්ද. දැංගක පුතෙක්ඇැවිල්ල මට කියනවා. ස්වාමින් වහස මම අක්කයි මමයි ඉන්නේ. අපේ අම්මරි තාත්ට ගොඩක් දේපල තියෙනවා අම්මතාත්තා මටආදරේනෑ අම්ම තාත්ත වැඩිපුර දේපල දුන්න මගේ අක්කට අදත් අක්කතාත්තමයි ආදරේ පිංහතුනී මේ දරුවා මට විල්ල කියනවා. මංකිවපුතේ ඔබේ අම්මාතාත්තා ඔබට වඩා ඔබේ අක්කාට ආදරේ නං ඉං අදහස්වෙන්නේ පෙරජීවිතේ ඔබට වඩා ඔබේ අක් ගේ ශීල ශක්තිමත්. ඔබේ අක්කාගේ සීලිය ශක්තිමත් නිසා ඔබේ නිවසේදී ඔබට වඩා ඔබේ අක්කා ජනප්‍රිය වෙලා තියෙනවා. එනිසා අක්කාගේ ජනප්‍රියභාවේ දකිද්දී! සුවපත්වේවා කියල දකින්න. එතනයි ඔබේ ජනප්‍රිය භාවයට මාර්ත් මාවත එහම නැත්තං ඔබ අක්කා දකිද්දිී ඔබ ගැටෙනවානං කේන්තිගන්නවනං අනුන්ගේ කුසල් සංස්කාරයක් නිසා ඔබ අකුසල් කර ගන්නාවූ කෙනෙක් බවටයි පත්වවෙන්නේ. එනිසා පිංහතුනී සමාජය තුළ දානේ ආනිසංස තුළිනිු සීලේ ආනිසංස තුළිනොත් ඇලීම් ගැටීම්වොල්ට යන්න එපා ජනප්‍රිය කෙනා ලෝකයේ තුළ තියලා ඔහු උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන්න වර්ණය සැපේ බලයේ වැඩි දනවත් පෝසද් මේ මහේෂාක්්‍ය සියලු දෙනා මේ ලෝකයේ තුළ තියලා ඔබ නිදහස් වෙලා යන්න. ඒ අය කමටහනක් තරගෙන ඔබ නිදහස් වෙලා යන්න. ජනප්‍රිය ලෝකය ලෝකේ තුළ තියලා. ඔබක් නිදහස් වෙලා යන්නේ. පිංතුනීද යසෝදරාව ජනප්‍රිය සියලු දෙනා ලෝකේ තුළ තියල ඒයයි නිදහස් වෙලා ගියා. අපි මොකද කරන්නේ. ජනප්‍රිය භාවයට ඇලෙනවා. නැත්තං ගැටෙනවා අනුන්ගේ ජනප්‍රිය භාවේ නිසා අපි සම්මා සමාධි අහිමිරගන්න. මේ සියලුම අනිත්‍ය වූ සංස්කාර ධර්මයෝ, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාර ධර්මයෝ, විඤ්ඥානය නැමැති මායාකරුවාගේ රඟපෑම්. පිහතුන මේ අවිද්‍යාවට රැවටෙන් එපා දනවත් භාාවයට දුප්පත් භාාවය කියන්නේ ඇලෙන්න ගැටෙන දෙයක් නෙමේ අනිත්‍ය වූ සංස්කාරයක් කියල දැකලා ඔබ සම්මා සමාධියදිසාාවට යාමයි. එනිසා නිරයතුරුවම, ධානේ සීලයේ ආනිසංස භක්ෂය විශවාස කරන්න ඔබ දන්දෙනවා වගේම අනුන්ගේ වර්ණය සැපය බලල් වලිය දැකලා! සුවපත්වේවා කියන්න. ඔබ ජනප්‍රියභාවේ බලාපොරොත්තුවෙනවා වගේම අනුන්ගේ ජනප්‍රියභාවය දැකලා සුවපත්වේවා කියන්න. ජනප්‍රිය කෙනා තුළෙනුත් ධනවත් කෙනා තුළෙනුත් දුප්පත් කෙනා තුළිෙනුත් ජනප්‍රිය නැති කෙනා තුළිෙනුත් ඔබ. ඔබේ සම්මා සමාධයට පාරහදාගන්න. ලෝකය ලෝකය තුළ තියලා ඔබ ලෝකෙන් නිදහස් වෙලා යන්න සම්මාධිට්ිය සම්මාධිට්ටිය ඊළංගාර්ථය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පංහතුනී බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හදුන්නන්නේ කවුද මහා බ්‍රක්්මයා කියලා. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුනන්නේ මහා බ්‍රක්්මයා කියලා මහා බ්‍ර්මයා ලෝකයේ දහ බලන්න මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා ගුණයන්ගෙන් ඔබේ අම්මා තාත්තා ඔබ දෙෙස බලන්නේත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන්. එනිසා ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තා කියන මහා බ්‍රහ්මයක් ඒවගේම බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාපකර්මයන් දේශනා කරද්දිී රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකරමයක්. අම්මාතාත්තා මැරීමත් ආනන්තරිය පාපකර්මයක් කියල දේශනා කරනවා නමුත් අනාගාමී කෙනා මැරීම ආනන්තරිය පාපකර්මයක් නෙමේ ඒනම් බුදුරජාණන් වහන්සේ ඔබේ අම්මාතාත්තා රහත් ගුණයන්තියන දෙපලබබවට පත් කල්ල තියෙනවා ගොඳ අනාගමීි කෙනා මැරුවවාට ආනන්තරිය පාපකරමයක් වෙන්නෙ නෑ ඒනම් බුදුරජාණන් වහන්සේ මේ සෑම දරුවෙකුටම මහා බ්‍රක්මේ ගෙදෙට්ට ගෙනල්ලදීල තියෙනවා ්‍රරහතන් වහන්සේ නමක් ගෙට්ට ගෙනල්ල තියෙදී තිීල තියෙනවා. ඇයි පිංහතුනී ඇයි බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදෙට්ට මහා බ්‍රක්්මේ කුරහතන් වහන්සේ නමක් ගෙනල්ලදීල තියෙන්නේෙ. පිංහතුන්ලාට් පිංහතුනී ඒ අම්ම තාත්තට ඒ මහා බ්‍රක්්මයාටේ රහත් ගුණයන් තියෙන දෙපලට කීකරුවෙලා උපස්ථානය කරලා ඒ අය සතුඩු කරලා. මතුනනි දරුවාගේ පින කුසලය ශක්තිමත් කරගන්න මහා බ්‍රක්්මයාට කරන උපස්ථානයේ කුසලිය ලැබෙනවා රහතන් වහන්සේට කරන උපස්ථානයේ කුසලිය ලැබෙනවා ඒ නිසා මේ දරුවාට යන්න අනාගතයේ ලොකු දුරක් තියෙනවා එයා පාසල් අධ්‍යාපනය ඉවර කරලා උස අධ්‍යාපනයට යන්න ඕනේ උස අධ්‍යාපනයෙන් පස්සයා රැකී රක්‍ෂා ව්‍යාපාර කරන්න ඕනේ එයා විවාහ වෙන්න ඕනේ ඊළඟට ඒත් ගුණාත්මක මහා බ්‍රක්්මේක් බෞ්ට පත්වවෙන්න ඕනේ ඒ දරුවත් අනාගතේ ගුණාත්මක මහා බ්‍රක්්මේක් බෞ්ට පත්වවෙන්න ඕනේ අභියෝගාත්මක ගමනක් තියන දරුවට ඒ අභියෝගාත්මක ගමන යන්න මගවියතම් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ මෙතන ඉන්න සෑම දරුවකුටම මේ ජීවිතේ සෝවාන්පලට පත්වෙන් අවශ්‍යනං මේ ජීවිතයේ ඔබට සම්මා සමාධයක් ඇති කරගන්න අවශ්‍යනං කරුණා කරලා ඔබේ අම්මා මහා බ්‍රක්්මයා තාත්තා මහා බ්‍රක්්මයක් කැටියට දකින්න වෙනවා ඔබේ අම්මා තාත්තා රහත් ගුණයන්තියෙන දෙපලක් කැටියට දකින්න වෙනවා දෙකල අම්මා තාත්තාට උපස්ථානය කරන්න කීකරු වෙන්න ඒ අම්මා තාත්තා සතුරු කරන්න මහා බ්‍රහ්මයා සතුරුකිරීමේ රහතන් වහන්සේ සතුරු කිරීමේ පින ගන්න. මොකද මේ සෑම දරුවෙක් පිටිබස්සම බුඩාක් අකුසල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා දැකලයි මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ. මොකද වර්තමානයේ මේ ඉපදන දරුව කියන්නේ. සස්වීක දි්‍යතලවලින් එ දරුවනෙ මේ බ්‍රහ්ම තලවලින් එ දරුවනෙම මේ රූපාවච්චර අරූපාාවචචර වර්තමානයේ මේ ලෝකයේ පහළවෙන්නේ මේ උපදින්නේ දරුවන්ගෙන් සීයටනු පහක්ම. මනුස්සලෝකේම මනුස්්‍යය හැටියට ඉපදිලා පටිච්ච සමුපන්නෙව නැවතත් මෞකුසටේනෝ. තුෂ්නාපච්චයා උපාදානං උපාධන පච්චයා බෞවෝකයන ධර්මතාවය තුළ මරනාසන්න මොහොතේ මනුස්ස උපාධානයක් නැති කරගෙන ආයිමත් මෞකුසට මේනවා. නමුත් මේ මෞකුසටාවත් පිටිපස ිල්පද බිදීම් තිීන අපිට පේනවා අනේත සමාජය තුළ කොච්ච සිල්පද ිඳෙනවාද. කොච්චර ලෝබදේශ මෝහයන් වැඩෙනවාද. නමුත් තුෘෂ්නාපච්චයා උපාදානන් කියෙන ධර්මතාවේ තුළ බිදුුණු සීලේ යටටපත් කරගෙන උපාදානයට දාලබයි උපතෙන්නේ අන්න මෞකුසේ ඉපදනාා දැන් හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දැනගන්න ඕනේ බුදුරජාණන් වන්සේ ඔබ මහා බ්‍ර්මයා කරනවා මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා උන්දර මතකතියාගන්න දරුවාගේ අනාගතේ පිළිබඳ වගකීමෝබට තියෙනවා. දරවා යහපත් දරුවෙක් ලෙස සමාජගත කිරීමේ වගකීමඔබට තියෙනවා එනිසයි බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම මහා බ්‍රක්්මයා බෞට බලාව පත් කරන්න. ඉනිසා ඔබ දක්ෂවෙන්න දරවාගේ පිටිපස්සේ අප්‍රමාණ අකුසල් තියෙනවා පෙරජීවිතවල කරපු එනිසා දරුවන් දක්ෂවෙන්න බුදුරජාණන් වහන්සේට කීකරුවෙන්න මම බුදුරජාණන් වහන්සේ කිසි නොද ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ කියලතියනවා අම්ම තාත්තා මහා බ්‍රහ්මය හැටියට දකින්න අම්මා තාත්තා රහතන් වහන්සේ නමක්ැටයට දකින්න පිහතුන ඒ දරවා අම්මා තාත්තාට උපස්ථානය කරනවා කීකරුුවෙනවා ඒ අම්මා තාත්තා සතුරු කරනවා එනිසාම මොකද වෙන්නේ එයාගේ අකුසල් යටපත් පෙලා එයා කුසලේ මතු කරගන්නවා එයා කුසලය මතුකරගෙන එයාගේ ජීවිතයේ අනාගත අභියෝගනයා ජයගන්නවා ජයාරගනයා අනාගතයේදී ගුණාත්මක මහා බ්‍රක්්මික් බෞට පත්වනවා. බරණ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්මාදිට්ටිය කොයිසා උත්තරීතරද කියලා. එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් මහා බ්‍ර්මියෝ බෞ්ට පත් කරනවා. එක පරම්පරාවක් උපයෝගී කරගෙන. තව පරම්පරාවක් ගුණාත්මක මහා බ්‍රක්්ම පරම්පරාාව බවට පත් කරනවා. එනිසා පිංහතුල්ලා නිරේතුරුවම දක්ෂවෙෙන් ඕනේ. පාසල් දරුවන් මොකද වර්තමාන සමාජයේ මේ ධර්මතාවයන් හුගක් ගිලිහිලා. ඔබ අම්මතාත්තාඩා කීකරුණොත්. ඔබ අම්මතාත්තාගේ හිත්‍රද්දෙවුවොත් ඔබ අම්මතාත්තාට උපස්ථානය නොකළොත්. පිංහතුනී ඔබේ හිත්‍රරිද්දධන්නේෙ මහා බ්‍රහ්මයාගේ. ඔබේ හිත රිදධන්නේ රහතන් වහන්සේ නමකගේ. මමන මේ කියන බුදුරජාණන් වහන්සේ. ඔබ අම්මා තාත්තාගේ හිත ්‍රද්දෙවුවොත්. ඔබ රහතන් වහන්සේ නමකගේ හි ත්‍රද්දව්ුවොත් අම්ම තාත්ත නමින් ඉන්න. උබේ අනාගතේ කවදාක්වත් සාර්ථක වෙන්නෙ නෑ. වර්තමානයේ මේරටේ ළමා පරපුඩ බලවත් අභියෝ ගෙඩලක් වෙලා තියෙනවා. පාසල් පද්ධතියේ දරුවන් පවා, මත්ව තුර මද්‍රව්‍යෝල්ට ඒ වගේම ලිංගික ක්‍රියාකාරිකම්මොල්ටි යොමු වෙලා බලවත් විනාශකාරී ගොදුරුභවට සමාජයේ පත්වෙලා තියෙනවා පංහතුනී මේත් මේ ඇත්ත නිසායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් දේශනා කරන්නේ ඒ නිසා දරුවන් දක්ෂවෙන්න අම්මා තාත්තා මහා බ්‍රහ්මය හැටියට දකින්න ඒවගේම දෙමාපියන් දක්ෂවෙන්න තමන්ගේ දරුවා තමල් ලඟට අරගෙන පුතේ බුදුරජාණන් වහන්සේ ඔබට කියලා තියෙනවා අම්ම තාත්තා මහා බ්‍රක්්මය කියල දකින්න. බුදුරජාණන් වහන්සේ ඔබට කියල තියෙනවා අම්ම තාත්තා රහත් ගුණයන්තිීනා හැටියට දකින්න. පුතේනිසා අම්ම තාත්තාට අකීකරුවෙන්න එපා අම්ම තාත්තා නොසලකාහරන්න එපා අම තාත්තාා ඉක්මවායන්න එපා! එහෙම වුනොත්! ඔබ මහා බ්‍රක්්මයා ඉක්මවාගයා වෙනවා ඔබ රහත් ගුණයන්තීන දෙපලක් ඉක්මවාගයා වෙනවා ඔබේ අකුසලේ සේ මෙසේ නෙමේ. ඔබේ සමස්ත අනාගතයම විනාසවෙලා යනො. ඉනිසා දරුවන් දක්ෂවෙන්න දරුවන්ට යුතුකමක්තියෙනවා වගකීමක් තියනවා බුදුරජාණන් වහන්සේ පවරපු සම්මාධිට්ටයේදී. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කරගෙනාවේ මේ උතුම් සංග සමාජයයි. මේ උතුම් සංග සමාජයට තනයම පවතින්න බැහැ. භික්ෂුණී උපාසක උපාසික සිව්ුවනක් පිරිසේම ශක්තියයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. එනිසා අතීතයේ හිටපු සෑම සංග සමාජයටම අපේ වැඩිහිටියන්නේ අවශ්‍ය පෝෂණය දුන්නා සිව්පසයෙන් පෝෂණය දුන්නා එනිසා ඔබ දක්ෂවෙන්න ඔබේ අම්මල තාත්තල ඔබේ ආච්චිල සීයලා ජීවිත පරිත්‍යයාගෙන් ආරක්‍ෂා කරගෙනපුතුම් සම්මා සම්බුද්ධ ශසාසනයක් තියෙනවා. මේ උතුොම් සම්මා සම්බුද්ධ සාසනය ඊළඟ පරම්පරාවට ආරක්‍ෂා කර දෙන ආරක්ෂකයායි මේ මොහොතේ පාසල් පද්ධතියේ මේ අධ්‍යාපනය ලබන දරු පරම්පරාව කියන්නේ. එනිසා ඔබට බුදුරජාණන් වහන්සේ පවරපො උත්තරීතර වගකීමක් උත්තරීතර වගකීමක් පාසල් දරුවන්නේ වගකීම තේරුම් ගන්න පාසල් දරුවන්නේ වගකීම තේරුම් ගන්නතුව ඔබ අම්ම තාත්තා ඩාකීකරුුණත් ඔබේ අනාගතය ඔබම විනාසකරගත්ත වෙනවා ඔබේ අනාගතය ඔබම විනාසකරගත්දොත් සම්මා සම්බුද්ධ ශාසනයක් ගැන අපිට කතා කරන්න දෙයක් වෙන්නේ නැපින්ගතුනි ඒනිසා සෑම දරුව එක්ම දක්ෂවෙන්න ඕනේ වැඩිහිටියන් විසින් ආරක්ෂා කරගෙනාපො යම් යහපත් ධර්මයෝ තියෙනවනං ඒ යහපත් ධර්මයෝ ආරක්ෂා කරගත්ත පරපුරේ අන්තිමය වෙන්නේ පාපිංගතුනිේ ඒ යහපත් ධර්මයෝ ආරක්ෂාගතගත්ත පරපුරේ අන්තිමයා වෙන්නේෙ පා. ඒ සියලු යහපත් ධර්මයෝ මේ සිංහලකම මේ බෞද්ධකම. ඔබ ආරක්‍ෂා කරගත්තොත් පමණයි ඊළඟ පරම්පරාවට ඔබට මේක උරුම කරල දෙන්න පුළුවන්. අපි අද වයෝවෘධ භාවෙන්ගහෝ ඒ උතුම් ධර්මය ඔබලාගේ පරම්පරාවට් උරුම කරල දෙනවා. ඒ නිසා ඔබ දක්ෂවෙන්න. ඔබලා මේ උතුම් සම්මා දිට්ටියට අනුගතව ජීවත් වෙලා අම්ම තාත්තා මහා බ්‍රක්්මයා හැටිය දැකලා ඒ වගේ මයි අම්ම තාත්තා රහත් ගුණයන් තියෙන උත්තර ීතර ධර්මයන් හැටියට දැකලා පිංගතුනිි. ඔබේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න. ඔබේ යුතුකම සම්මා සම්බුද්ධ ශාසනයට ඉටු කරන්නේ. ඔබත් ගුණාත්මක මහා බ්‍රක්්මේක් බවට පත්වෙන්. ඒ වගේ මයි. අම්මලා තාත්තලාටත් බුදුරජාණන් වහන්සේ අම්මාධීට්්‍යියටි උතුන් ධර්මයක් දේශනා කරනවා. මොකදදේ ධර්මය බුදුරජාණන් වහන්සේ අම්මලා තාත්තාලාට පෞරපු වගකීමක් තියෙනවා දරුවන් වු දෙසා ඒ වගකීමේ අවසාන වගකීම තමයි දරුවන් දායාද පවරලා විවාහ කරල දුන්නට පස්සේ. දරුවන් පිළිබඳ වගකීමක් බදුරජාණන් වහන්ස පනවන්නේ. මුදර තේරුම් ගන්නේ. මේ ඉන්න සෑම අම්ම කෙනෙක් තාත්තා කෙනෙකුටම මේ ජීවිතේ සම්මා සමාධී අවශ්‍යනං මේ ජීවිතය උතුම් සෝවාන් පලේ අවශ්‍යනං ඔබ මේ සම්මාධිත්‍යය ජීවිතයට ගන්න ෝඩේ බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ දරුවන් විවා කරල දුන්නාට පස්සේ දරුවන්ගේ වගකීම් මොලින් දෙමාපියන් නිදහස් කරනු. නිදහස් කරන ඇයි මොකද නිදහස් කරන්නේ ැඟ ඔබ බදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඕනේ ඇයි කෘතවේදී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබට මහා බ්‍රක්්මයා කියන තනතුර දුන්නා. බුදුරජාණන් වහන්සේ ඔබට රහත් ගුණයන් කියයන තනතුර දුන්නා. ඔබ ඒ තනතුර උපයෝගී කරගෙන. ඔබේ දරුවන් ගුණාත්මක මහා බ්‍රක්්මයෝ බවට පත් කළ දැංඔබ මොකද කරන්න ඕනේ ඔබට බුදුරජාණන් වහන්සේ දුන්න. නාමික පදවයක්ක් විතරයි ඔබට දීලා තිබ්බේ. දැන් ඔබ සැබවින් බ්‍රහ්මයක් වෙන්න. අන්න සම්මාධිට්ටිය දැං ඔබ සැබවිම් බ්‍රහ්මයෙක් වෙන්න ඔබට නාමික බ්‍රහ්ම ජීවිතයක් දීලා තිබ්බේ දරුවා ගුණාත්මක මහා බ්‍රහ්මය එ බවට පත් කරගන්න. ඔබ ඔබේ බ්‍රහ්ම ගුණයන් උපයෝගී කරගෙන දරුවා ගුණාත්මක මහා බ්‍රහ්මෙක් කළා දැ ඔබ බ්‍රක්්මයක් වෙන්න. ඔබ කාමරාග පටිගාන් නිරෝධය කළ බ්‍රහ්මයෙක් වෙන්න බුදුරජාණන් වහන්සගේ කාලේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇවිල්ල කියනවා භාග්‍යවතුන් වහන්ස අහවල් ගමේ සුදුවත්දරණ උපාසක මහත්මයා මැරුණා කොහෙ එපදුනේ. ආයිමත් දවසකහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත්දරණ උපාසිකාව මැරුුණා කොහෙද එපදදුනේ බුදුරජාණන් වහන්සේ චුතුපාතඥානයෙන් බල්ල කියනවා ආනන්ද ඒ අය කාම රාග පටිග නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කියලා කෞද පංහතුනිි මේ ඔපලා මේ සුදුවත්දරණ උපලා මේ සුදුවත්දරන උපාසික උපාසිකාවන් මේ සුදුවත්දරණ උපාසක උපාසිකා වෝ අනාගමී බ්‍රක්්ම උපතකට ගිය කොහොමද පින්හතුන. බුදුරජාණන් වහන්සේට කියකරුණා මම කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ කියන තැනං පංහතුන කියන තැන පටන් ගත්තා අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියල තියෙනවා දරුවන්ගේ නිදහස්සනාට පස්සේ අයිමත් දරුවන්ගේ වකකීමන්නේ ඒමනැතු බුණබරම ඉනිිබිරිය බලන්න කිවෙනේ හස හතේන්දන් රෑ දහය වෙනකන් ටව එක ළඟ වාඩි වෙලා ටෙරිිනාට බලන්නකිවෙනේ. බෑනල ලේලිල එක්ක ර්ඩුුවඇවන්න කියල කිව්වෙනේ. බදුරජාණන් වහන්සේ සම්මා දිිට්ටියයේදී ඔපට බගකීමක් පවරනවා. ඔබට සම්මා සමාධයක් කවශ්චනං ඔබ මෙතන්ට එන්නම වෙනවා. මොකදද මම මහා බ්‍රක්්මිෙක් වෙනවා. කොහම දබ මහා ප්‍රක්්මෙක් වෙන්නේ. ඔබාරෂ්ඨාංගික මාර්ග තුළ ගමන් කරනවා. සම්මා සමාධිමත් හිතාක් ඇතිකරගන්නවා දැංගබට බගකීම් නෑ. ඔබ නිවී හැනහිල්ල ගෙදර ඉන්නේ. සිිල් රකිමින් දන් දෙමින් මෛත්‍රිය වඩමින් සම්මා සමාධයක් ඇතිකරගණෙමින්. මේ මනුස්සලෝකේ සංස්කාරයන් දිියාවට හිතේ යොමු කරනවා. මේ මනුස්සලෝකේ සෑම සංස්කාරයක්ම නුවනින් පීර පීර බලනවා. රජවරු ඉන්නවා සිටවරුවෙන්වා ධනවතුන් ඉන්නවා කළලවතුන් ඉන්නවා නිලවතුන් ඉන්නවා දුප්පතුන් ඉන්නවා අයිංසක ඉන්නඉන්නවා. මේ මනුස්සලෝකේ සෑම සංස්කාරයක්ම නුවනින් පීරපීර බලනවා මේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනෝද කියලා පිගතුනේ. නිත්‍ය වූ සංස්කාරයක් කොතනකමත් නැහැ රජ කෙනා තනිත්‍ය වෙලා යනවා ධනවතා තනිත්‍ය වෙලා යනවා නුවනින් පීරපීර බලනවා මේ මනුස්සලෝකේ කොතනකහෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා තුතුින් නිත්‍යවූ සංස්කාරයක් දකින්න නෑ. එයා නැවත නැවත බලනවා ඉදිකඩු තුඩක තරංහෝ තුෂ්නාවක් මනුස්ස ලෝකය කෙරෙහි තියෙනවද කියලා මොක දෙයා දන්නවා ඉන්දිකඩු තුඩක තරගෝ තුෂ්නාවක් තිබ්බොත්. පටිච්ච සමුපපන්න විඤ්ඥානයට අපි නිවසක් තනා දුන්න වෙනවා ගෘහයක් තනා දුන්න වෙනවා ආරයක් දුන්න වෙනවා එනිසායාඒ පුංචි තුෂ්නාවත් විදර්ශනාවෙන් අනිත්‍ය වශයෙන්ද කිනවා. දැන්ගේයාට මනුස්ස ලෝකය කරෙ තුෘෂ්නාවක් නැහැ. රජවෙන්න හිතුවත් ඊළඟ හිතෙන් අනිත්තැයි කල දකිනො. පංහතුන මනුස්සලෝකය කරෙ තුෂ්නාාවෙන්යා බැහැරවෙනවා. ඊල්ළඟටයාගේ සිත පීතන්නේ සස්්‍රීක දි්‍යතලවල තුසිතේ යාමය නිර්මාණඩාතිය පරණිම්මිතු වස්ස තාවදීන්සේ චහතුරන් මහාරාජිකය එයාදැන් මනුස්සලෝකෙන් මිදුනාවූ සිතෙන් සස්්‍රීක දි්‍යතල නුවනින් පීර පීර නුවනින් පිීර පීර බලනවා. මේ සස්්‍රීක දිව්‍යතලවල කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයයක් තියෙනවාද කියලා. එයා සක්දෙවු රජ්ජුරුව ගන්නවා. සවි සක් දෙෙව් රජ්ජුරුවත් අනිත්‍ය වෙලා එනවා. සක්‍ර දෙවියනෝ තනිත්‍ය වෙලා එනවා සුජම්පතිය කියන සංස්කාරයක් අනිත්‍ය වෙලා එනවා. සතරවරම් දෙවියන් මාතලී දෙවියන් විස්කම් දෙවියන්. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි දිව්‍යතල පීර පීර නුවනින් බලනවා. නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා. නිත්‍ය වූ සංස්කාරයක් දකින්නේ නැහැ. එයා බලනවයි, ඉන්දික්කටු තුඩක තරංගෝ, තුෂ්නාවක් දි්‍යතලතියනොත් කිතිනාද කියලා. මොක දෙයා දන්නවා ඉදිිකඩු තුඩක තරංගෝ, තුෂ්ාවක් දිව්‍යතලවල තිබොත් දි්‍යතල කරේ තිබ්බොත්. පටි්ච සමුපන්න විඤ්ඥානයතන බැසගන්න පුළුවන්. එයා ඒ පුංචි තැනත් විදර්ශනාවෙන් නිරෝධය කරනවා. පිංගතුන දදිව්‍ය තල කෙරෙ තුෂ්නාවත් බැහැරවෙනවා. එයාට සක්‍රයා වෙනවා කෙල හිතුනොත් ඊළඟහිතතෙන් අනිත්‍යයි කෙළ දකිනොවා. එයාට දදිව්‍ය සැපසිහිපත්තුනොත් සතර සටි පට්ටානෙන්යා පිරිිසතු කරනවා. පිංහතුනී මනුස්ස ලෝකය කරෙයි තුෂ්ාව බැහැරවුණා. සස්්‍රීක දිව්‍ය තල හය කරෙ තුෂ්නාව බැරවුණා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. කාම ලෝකෙන් නිදහස්වුනාා වූ හිත. පිහිටන්නේ අනාගාමී බ්‍රක්්මතලේකයි කියලා. මෙන්න අම්මලා තාත්තලාගේ සම්මාධිට්ටිය සම්මා සම්බුදධ ශාසන ලක්ෂධාන කපිටා ප්‍රමාද වුණා ඇයි ප්‍රමාද වනේ. තා අපි මේ සම්මාධිට්්‍යියටාවනෑ තා අපි මැරෙන මොහොත දක්වාත් මුණපුරා මිනිපිරිී ඩක්වේතියාගෙන ජීවත් වෙන්නයි බලන්නේ. බුදුරජාණන් වහන්සේට තාම අපපු කීකරුවෙලානෑ. ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු එච්ච අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න. මට තම්ම කෙනෙක් හිටියා තාත්ත කෙනෙක් හිටිය. ඒ අම්ම තාත්තමාව දසමහත්සා කුසේ හවාගෙන හැදවා නොවිදිනා දුකක් විඳලා මේලෝකට බිහි කලාා ලේටික කිරිකරලා පෙව්වා. පිඟතුනී මේසා දුකක්විඳලා. ඒ අම්ම තාත්තමාව ලොකුමහත් කලා. මම පැවිදි වෙලා ඉන්නවා දකින්නේ අම්ම තාත් අට මේ අසාධාරණ සංස්කාර ලෝකය ඉඩදුන්නේෙනෑ. බලන මේ පංච උපාදානස්කන්ද ලෝකය මොනසා අසාධාරණද කියලා. මේසා දස මසක් කුසේ හොවාගෙන ඉඳලාත්. ලේ කිරිකරලා පෝලත්. මමජි පැවිදි වෙලා ඉන්නවා දකින්නේ අම්ම තාත් අට මේ සංස්කාර ලෝකේ ඉඩදුන්නේ නෑ. නමුත්තඒ අම්ම මොකද කළේ! ඒ අම්මා! බවයේ! ඈතිං ඈතටේ අන්න ගියා ඒ අම්මා භවේ ඇතිං ඈතට අන්න ගිය පටිච්ච සමුපන්වා මොකටද. අනාගතේ නැවතත් අම්මලා තාත්තලා වෙලා ලෝකෙට දරුවන් බිහි කරන්න. පිමතුන බිහිකරපු දරවා පැවිඩි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ද ලෝකය ඉඩ නොදෙද්දී ඒ අම්මා බවේ ඈතිං ඈතට ගියා. අනාගතේ අම්මලා වෙලා තව දරුවන් බිහිකරන් ඒ බිහිකරපු දරුවෝ එහට අම්මනේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබත් මමත් අතීතයේ අම්මල තාත්තල වෙලා දරුවන් කෝටි ගානක් මේ ලෝකෙට බිහි කරලා තියෙනවා කියලා. පිංහතුනී ඔබත් මමත් දරුවන් උදෙසාහිලු කඳලු මහසාගරයේ ජලයට වැඩී කියනවා. දෑස් පියාගෙන අර මහ සාගරයේ සිහිට ගන්නේ. ඒ මහා සාගරයේ ජලකන්ද එකම කඳුළු සාගරයක් කල්ල දකින්න. ඒ කඳුළු සාගරය කියන්නේ ඔබත් මමත් අපේ දරුවන් උදෙසා හෙළු කඳුළුයි පිංහතුනි. ඒසා කඳුළු සාගරයක් අපි හෙළල තියෙනවා. එ නිසා ඔප හිතන්නේ මේ ජීවිතේදීත් දරුවන් නිසා තව කඳුළු බාල්දියක්කේ සාගරයට එකතු කරලා. පටිච්ච සමුපපන්නවා ආයිමත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න නං පිංහතුනු ඔබ ශාසනය උනුසුම ජවිතයට අරගෙන නැහැ. ඔබ සාාසනයේජ උරුමය ජීවිතයට අරගෙන නැහැ. එනිසාඔබා අධිෂ්ඨානයක් ඇතිකරගන්නේ. මංභික්‍ෂුව කැටියට අධිෂ්ඨානයක් ඇතිකරගෙන ඉන්නවා. සංසාරයේ නැවත අම්මා තාත්තා කෙනෙක්කුට දුක් දෙන්නෙ නෑ කියලා. මම දෑස්පියාගෙන දකිනවා. සංසාරයේ මම අම්මල ලක්ෂධානකට මාව දස මාසයක් කුසේ හොවාගෙන හදපු දුකදීල තියෙනවා. මං සංසාරයේ අම්මලා ලක්ෂධානකට මාව නොවිදිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහිකිරීමේ දුක මන්දීල තියෙනවා. මන් සංසාරයේ අම්ම තාත්තලාගේ ලක්ෂධානක ලේටික කිරිකරලා. බීලා තියෙනවා. මං අම්මලා තාත්තලාට. ර දහවල් නිදි නැතුව අවුරුදුද ලක්ෂ දාානක් නිදාගන්න නොදී අම්මල තාත්තලට දුක්දීලා තියෙනවා. පිගතු නියඒ දුක මම නැවත අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දෙන්නන්නේ නැහැ. ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්නේ. මම නැවත මේ සංසාරේ අම්ම කෙනෙකුට මාවදස්ස මාසයක් කුසේ හොයාගෙන විදින දුක දෙන්නේ නෑ කියලා. ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්නේ. මම සංසාරයේ නැවත මාව මේ ලෝකෙට බිහිකිරීමේ දුක තවත් අම්ම කෙනෙකුට දෙන්න නැහැ කියලා ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න සංසාරයේ නැවත මම අම්ම කෙනෙකුගේ ලේ කිරිකරලා බොන්න නැහැ කියලා පංගතුනින් සම්මාධිට්්‍යිය සම්මාධිට්ටිය මේකයි සැබෑ සම්මාධිට්ටිය අම්මා උපයෝගී කරගෙන තාත්තා උපයෝගී කරගෙන ඔප! නිවනටයන මාර්ගය පිතුනී සංසාරයේ අම්මලා තාත්තල කෝටිගාන කිටියා. ඒ කෝටිගානිං අපි මොකද කළේ ඇලීම් ගැටීම් මැතිකරගත්තා විත්තරයි. අම්මලා තාත්තලා උපයෝගී කරගෙන අපි නිවනාහිමි කරගත්තා. අම්මලා තාත්තලා උපයෝගී කරගෙන අම්මා අපි සම්මා සමාධී අහිමි කරගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා උදෙසා පනවෙන. යුතුකම් වගකීම් සමුදායත් තියෙනවා සම්මාධීට්්‍යයේදී මහා බ්‍ර්යා කරලා රහත් ගුණයන්ත් බෞඩපත් කරලා ඒ යුතුකම් ඉිටු කළ යුතුයි අපි අනිවාරෙන්ම නමුත් අම්මාත්තාත්තාකෙන අර්ථය උපාධානය කරගත්තොත් නැවතත් අපි සංසාරයේ අම්මා ත්තාත්තා කෙනෙක් ලබනතැනට මයි අන්නෙ. එනිසා නිරේ තුරුවප දක්ෂවෙන්න තිංහතුනී අම්මා තාත්තාගේ ගුණයන්. මේ සම්මාදිිට්්‍යිය තුළින් ශක්තිමත් කරගන්න. විශේෂයෙන්ම දරු පරම්පරාව. මොකද මෙස් ොතේ ඔබේ මාතෘ භූමිය බලවත් අනතුරක තියන්නේ. ඔබලා සිහිවිකල් කරගත්තොත් ඔබලා මේ සම්මාධිට්ටියයෙන් බැහැරට ගියොත් මේ සමස්ත මාතෘ භූමියම පිහතුනී විනාශය කරා යන්න පුළුවන්. එනිසා අවධියෙන් ඉන්නනං ඔබ මේ සම්මාදිිට්ඨි ආර්ථයන් තුළින් පිනේ කුසලේ ශක්තිය ජීවිතයට ගන්න ඕනේ එනිසා. අම්මා තාත්තාගේ ගුණයන් නිවැරදිව දකින්න. දරුවන් අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියල දකින්න. ඒ වගේම දෙමාපියන් සැබෑ බ්‍රක්්මේක් බෞට පත්වෙන වාකෙන් අධිෂ්ඨාන තිකරගන්න. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. බුදුරජාණන් වහන්සේ හෙලු මහාසාගරයේ ජලයට වඩා රුදිරයට හෙලූ. මහ පොලවේ පසට වඩාශරීර මාස දඳුන්න. ඉතුනි ඒ පරිත්‍යයාාග සීලී භාවට ඔබේ යුතුකම ඔබයිටු කරන්න සම්මාධිට්්‍යය. දැම්මන් සම්මාධිට්්‍ය ආර්ථයන් පහක්කිව්වා හයවැනි අර්ථයමොකක්ද ඕපපාතික සත්වයයින් උපදිනවාකෙන විශ්වාසය. ඔබට ඕපපාතික සත්වයන් උපදිනවාෙන විශ්වාසද දෙවියෙක් බ්‍රහ් මේේ ෝපාතික ඉපදිනවා කියල ඔබට විශ්වාසද ප්‍රේතෙක් නිසසේ කුම්බාන්්ඩෙක් භහිරවේ. විශ්වාසද විශ්වාසද විශ්වාසයි නත් ಕේන්තියක් එද್දී ඔබ හිතනවාද ಕේන්ತ හිත ාව යක්ෂේක් ාවට ඕපಪාතික පදವයි බ හිತනවාද පට දේශසිතක් ෙද್දී මේ දේශසිත මාව ඕපපාතිික යක්ෂයක් කරයි කියෙන හිනවාද ලෝ සිතක් ද್ද මේ ලෝසිත ාව ඕಪಾತಿು ಪ್ರತක් රයි කೆ හිතනවාද සම්මා දිට්ිය දුරලයි ඕපපාතික සත්වෙන් උපදිනවා කලා පි දන්නවා නමුත් අපි ආරක්ෂාව ඇතිකරගත් හද ඕපපාතික උපතක් තියෙනවා කෙලා ඔපබට බිශ්වාසනං උබාරක්ෂිත වෙන්න ඕනේ ඔබ කේන්ෙ හිත ඉදිරියේ සිහ පිහිටවාගන්න ඕනේ ඔබ ලෝපසිත ඉදිරියේ සිහිය පිහිටවා ගන්න ඕනේ අද වර්තමානය හුග දෙනෙක් මැරිලා බහිරවය යෙනවා ලස්සන ලස්සන ගෙල් හදාගන්නවා තට්ටු දෙකතුනේ ගෙවල් හදාගන්නවා ෝටිගනං යටකරලා ලස්සන ෙවල් හදනවා බැංකුුණ අයාරංග ගවල් හදනවා පිතුන මේගේ මමේ මගේ මගේ ආත්මේ ගෙල දකිනවා මරනාසන්න මොහොත්තේ මේගේ උපාධානය කරගෙන මැරෙනවා. මැරිලා මේ ලස්සන ගෙදර මුල්ගල බදාගත්ත බහිරවේක් වෙලා උපදිනවා පිඟතුනී දැන් අම්මතාත්ත බහිරවේක් පුතාදන්න නෑ දුවදන්නේෙ නෑ ඒ දෙන්න ගේවි කුණලදාලා රටයන. ලන්න මොනසා සාධාරණයක්ද මේ අවිද්‍යා ලෝකය මොනසා සාධාරණයද සත්වයාට කරන්නේ කෝටි ගානක් වියදං කල්ල ගෙවල් හදලා දරුවන්ට දීලා ඒ අම්මල තාත්තල ගෙදර මුල්ගල බදාගත්ත බහිරවයෝ වෙද්දී දරුවෝ ගේවි කුල්ලදාල රට යනවා පිතු නීබ් නිරතුරුව ඕපපාතික සත්ව උපද ගැන හිතන්නේ මේ වා කරෙේ ෘෂ්නා වැතිකරගන්න පා ෙබල් දොර හල් ඉඩ කරම්ගෙර තුෂ්නාාව වැතිරගන්න ා <cekwarm stanza and el Philadelphia> <Ursula uno> ලෝතුතරා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද මම සුදර්ශන සක්විති රජවෙලා ඉපදුන වෙලාවෙේ දමදිව සක්්‍ර දෙවියන් දකිනවා. සුදර්ශන බෝධි සත්‍යයව ඉපදුනා දමදිව කියලා සක්විදි රජතුමා විස්කම් දෙවියන්ට අඩගානවා විස්කම් එහෙටෙ එන්න. අන්න සුදර්ශන රජතුමා පහල වෙලා ඉන්නවා ඉපදිලා ඉන්නවා. ඔබ දමදිවට අන්න සුදර්ශන රජතුමාගේ. දස පාරමී පුං්ඥ ශක්තිය ඉහලයි මේ සුදර්ශන රජතුමාට මාලිගාවක් මවන්න කියනවා. විස්්කම් දෙවියෝ දමදිවට ඇවිල්ල මාලිගාවක් මබනවා. ඒ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරං ඒ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්ති ඒ මාලිගාවේ බිමට අතුරල තියෙන්නේ මැනික් බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක්ක. යම් උදෑසනක යම් දහවලක යම් රාත්‍රියක මේ මාලිගාව දෙෙස බලයිද ඔහුගේ දෑස් නිලංකාරවෙනවා කියලා. පිංහතුී රත්තරංවල දිලිසීමට රිදීවල දිලිසීමට මැනික් කොල දියමන්තිවල දිසීමට මහන මෙවන් සුන්දර සංස්කාරයනුත් අනිත්්‍ය වෙලා ගියා. මහනෙන මෙවන් විසිතුරු සංස්කාරයන් ප්‍රනීත සංස්කාරයන් අනිත්‍ය වෙලා ගියා. එනම් මෙතනඉන්න සෑම කෙනෙක්ම සංස්සාරේ රණින් හැදූ ගෙවල්වල ජීවත්වෙලා තියෙනවා මැනික්වලින් දියමන්තිවලින් හැදූ ගවල්වල ජීවත් වෙලා තියෙනවා ඒසිියල්ලු සංස්කාරියෝ වෙනස් වෙලාගිය එනම් මේ මොහතේ ගඩොයි බැන්ද සිමෙන්තියෙන් හැදුව සංස්කාරයියන්ට බැඳෙන් එපා! ඕපාතික ස පත් වද භිප්වාසයක් ඇති රගන්න. මමනං කවදාක්වත් බහිරවේක් පෙන් නෑ කියන විශ්වාසයට එන්න ඔබ පදිංචි ගෙදර කෙරෙයි සිතුවිල්ලකින්වත් ෘෂ්නාවක් ඇති කරගන්නපා තමා තුළින් ස්්‍රයම් පරීක්ෂණයක් කරන්න ඔබ මැරිලා බලන්න මැරිල බලන්න පිංවතුන මොහතක් ස්යම් පරීක්ෂණයක් කරන්න මැරෙන වෙලාවේ ඔබට සීහිපත්වෙන්නේ මොනවාද කියලා මැරෙන වෙලාවේ ඔබට සසිහිපත් වෙන්නේ මොවාද කියලා ගො අද සමහරු මැරෙන වෙලාවට සමහරු කෑගානවා එක තාත්තක එක දරුවෙක් ඇවිල්ල කිය නවා අපේතාත්ත මැරෙන වෙලාවේ. අසීයෙන් කෑගැහුවා මොකදද. කාරෙකේ අතුරගේන්න ඉඩමේ ඔප්පුවා ගෙන්න්න. පිංතුනී ඒ ප්‍රතිසන්ධය සුවදායික ප්‍රතිසන්ධයක් නෙමේ. මරනාසන්න මොහොතේ එයාට මතක්වුණේ කාරකයේ අතුරනං ගෙදර අතුරනං එහෙම නැත්තං ගෙදර ඔප්පුනං පිංහතුනී. ඒ ප්‍රතිසන්ධය සුදු සු යහපත් ප්‍රතිසන්ධයක් නමේ ඊළඟ ලබන එනිසා ඕපපාතික සත්තුවූ ප්‍රද ගැන විශ්වාසය ඇති කරගන්න දෙවියෙක් බ්‍රක්්මයක් වෙනවා කියෙන දැන්ට එන්න. මම ඕපපාතික දෙවියෙක් වෙනවා මම ඕප ප්‍රාතික ප්‍රක්්මයක් වෙනවා කියන. තැනහිදං පින කුසලය ජීවිතයට එකතු කරගන්න. දැන් සම්මාධිට්්‍යිය කාරණාහයයි අවසාන කාරණය ම. අධිගම ලාබියෙක් වෙනවා කියෙන විශ්වාසය ඇති කරගන්න අතීතයේ අධගමලාබී නිටියා මමත් අධිගම ලාබියෙක් වෙනවා කියන සැකේ ඇතිකරගන්නපා මට මේ ජීවිතේ සෝවාන් පලේට බත්වෙන්න බෑ කියන සැකේ ඇතිකරගන්න එපා එතන විචිගිච්චාව ඇතිව වනොත් සම්මා සමාධියයට හිතේයන්නේ නෑ. එනිසා ඔබ නියත විශ්වාසයක් ඇතිකරගන්න චතුරාර සත්ත ජීවමානව තියෙනවා මේ චතුරාර් සත්‍යය උපයෝගී කරගෙන මේ සම්මාධිට්ටිය ශක්තිමත් කරගෙන මට මේ ජීවිතයේ සෝයාන් පලයට පත්වෙනවා කියලා පිංගතුන සම්මාදිිට්ටියයට අදාලව කාරණාහතයි කිවේ. මංගබට කිව්වා සම්මාදිිට්ටිය තියෙනවා නං නිවනම එතන තියෙනවා පිංගතුන. නිවනම එතන තියෙනවා. ඔබ මේ සම්මාදිිට්ටි ආර්ථයන්තික ජීවිතයට ගත්තනං. තනකවා තැලීම් ගැටීමම් ඇතිවුුණේ නෑ සංගයා කියන තැන්දි ඇලීම් ගැටීම් ඇති වුණේනෑ ඕපපාතික උපද කියන තැනදි සංගයා ඇලීම් ගැටීම් ඇති වුණේ නෑ ධනේ සීලේ අනිසංස ධනවතා දක්කා දුප්පතා දැක්වා තැලීම් ගැටීීමම්නෙ ජනප්‍රියගෙනා දැක්කා ජනප්‍රිය නැතිගෙන දක්වා තැලීම් ගැටීම්න අම්මා තාත්තාගේ ගුණයන් දැක්කා තැලීම් ගැටීම්නෑ පිමතුනි සම්මා සමාධියයටටමයි අරගයන් නිවනටමයි ගලාගෙන යන්නේ විදාශ්චනාවටමයි ගලාගෙන යන්නේ සම්මා සතියටමයි ගලාගෙන යන්නේ සීලේට අදාල ඉන්ද්‍රීිය සංවරයටමයි ගලාගෙන යන්නේ සුන්දර සම්මා දිට්ටිය. මේ ලෝක දාාතුවේ තියෙන දෙවැනි ශේෂ්ඨ අර්ථය පඟතුනි ඔබේ පුං්ඥවන්තභාවය දකින්න ඔබේ පුං්ඥවන්තභාවය දකින්න මේ සුන්දර මාත්‍රභූමියය උපතලපෝ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටිනෑ. ඒ කියන මේ උතුම් ධර්මවිනය වැඩසිටිනෑ. මේ රුවන්වැලි මහා සෑ සමුදුන් ජෑස්ශ්‍රී මහා බෝසමිදුන් ධන්තධාතුන් වන්සේ ශ්‍රීපාදපත්ම වහන්සේ වැඩසිටිනෑ. මේ උතුම් මහා සංගරත්නය වැඩසිටිනෑ. මේ පුං්ඥවන්ත මාත්‍රභූමියය උපත ලබපුෝ. ඔබේ පුං්ඥවන්ත භාවය බලන්නෑ. ඔබේ පුං්ඥවන්ත භාවය දකින්නෑ. මහිදු මහෝත්තම යාණන් වහන්සේගේ සංගමිත්තා උත්තමාවියගේ ඒ සද්ධර්මය ලේ උරුමේ නුපතලබ පෝ ඔබේ මේ සුන්දර සිංහල බෞද්ධ ජීවිතේ වටිනාකම දකින්න මේ සිංහල බෞද්ධ ජීවිතයට පමණයි මේ උතුම් සම්මා අධදිිට්ටි ආර්ථයන් නිවැරදිව දරාගන්න පුළුවන් පිංහතුනේ ඒ පුං්ඥවන්ත භාවය දකින්න ඒ ශේෂ්ඨ භාවය දකින්න ඔබ මේ ලැබූ සිංහල බෞද්ධකම ඇමරිකන් කමට දෙවැනි කරන්න එපා. ඔබ මේ ලැබූ සිංහල ෞද්ධකම බිතා්‍යෙ කමට ඔස්සේලියයානු කමට කැනඩා කමට චීනකමට ඉන්දියානු කමට දෙවනි කරන්න පා. ඔබ මේ ලෝකදාාතුවේ ශේෂ්ඨම උපතක් ලැබපෝ ශේෂ්ටම පින්ංවතෙක් පිංහතුනි. ඔබ ඇමරිකාවේ ජනාතිපතිට වඩා ශේෂ්ඨයි. ඔබ රුසියාාවේ ජනාතිපතිට වඩා ශේෂ්ටයි. ඔබ චීනෙ ජනාතිපතිට වඩා ශේෂ්ටයි. ඒ කිසිම කෙනෙක් තතුරාර් සත්‍යය දන්නේ නෑ මේ උතුම් සම්මා සම්බුදධ සහසනයේ සෙවනැල්ල මේ උතුම් සම්මා සමුද සම්බුදධ ශාසනය සෙනහස්ස ඒ අයි ලබන්ඩිනේ මේ උපතේ ශ්‍රේෂ්ඨ භාවය දකින්න මේ උපතේ ශේෂ්ඨ භාාවය දැකලා පංහතුනේ අසරෙනෙක් විදිට මැරෙන්න්නේපා සරනක් නැති විර කෙනෙක් විදිට මැරෙන්න්නේපා සරනක් ඇති බුදුරජාණන් වහන්සේගේ ඇක්කේ උපං දරුවෙක්විදිියට ඇස් දෙක පියා ගන්නවාකෙන් අධිෂ්ඨාන ඇති කරගන්න සුන්දර සම්මාධිට්්‍යය සම්මාධිට්්‍යයෙන් අපි න්නන්නේ සම්මා සංකපයන්ට සම්මා සංකපයන් ගැනමොකක්ද අවහිංසා සංකප්ය අ්‍යාපාද සංකප්පය නෙක්කාම සංකප්ය දැම්මෙන් අපි අවංසා සංකප්පයයටයි යන්නේ තාම ලෞගේක ප්‍රඥාව තාම සීලටාවනේ අවීංසා සංකප්පය කියන්න අපි කාටවත් තිංසා කරන්නේ වචනකින්වා තිරියව්වකින්වත් තිංසා කරන්නේ ඇයි! පිතුන දැන් අපි කර්මය කර්මඵල විශ්වාසය දන්නවා පටිච්ච සමුපන්න උපතක් තියෙනවා කියල දන්නවා. ඕපපාතික උපත් තියෙනවා කියලා දන්නවා. වච්චනකින්වත් හිංසා කරන්න. පිරියව්වකින් හිංසා කරන්නේ හිංසනය කියන ගහනවා බයිනවා විතරක් නෙමේ වර්තමාන සමාජයේ අප්‍රමාණ හිංසනයන් සිද්ධ වෙනවා මහපාර කහහිර පයින්න දෙන්නෑ සමහරු. වායිං කරග වාහනය යනවා අර රතු ලයිට්ටගනි පත්තු වෙනකං ඉවසීමක් නෑ හෝන් ගහනවා. පිහතුනී මේ සම්මා සංකප්ය නිවසේදීත් වඩන්න මහපාරේදිීත් වඩන්න පන්සේදිීත් වඩන්න ගෙදර දොරේදීත් වටඩන්න කන්තෝරයේදීත් වඩන්න. ඔබේ ජීවිතය දවසේ පෑ විසිහතරම ආර්ය ස්ටාංගික මාර්ගය වැඩෙන සම්මා සංකප්යන් වැඩෙන ජීවිතයයක් බවට පත් කරගන්න. අර මහපාරය ඔබ වානයක අදී. ඉරෙන් යමෙක් පයින්න හදනකොට ඉද දෙන්නේයාට පයින්න සම්මා සංකප්පයත් ජීවිතයට එකතු කරගන්න අර නිිල්ප රතුමාාඩ අයිට්ක වැඩිලා ඊළඟ යිට්්‍යක මත්තුවෙනකං ඉවසීමෙන් ඉන්න ඒ ඉවසන විනාඩිය තුළ සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න ඔබේ ඔබේ ස්වාමි පුරෘෂයා ඔබේ බිරිඳගෙන් එක වචනයක් වරදිද්දී ඉවසන්න බිරිඳ උපයෝගී කරගෙන ඔබ අවිංසා සංකප්පය ඇති කරගන්නේ සාම්පුරුෂයා උපයෝගී කරගෙන ඔබ අවංසා සංකප්පය ඇති කරගන්නේ ඔබට කවුරු දේශ කළත් ඔබට කවුරු වෛර කළත් ඔබ කාව විවේචනය කළත් ස්ුවපත් වේවා කියල හිතන්න විවේචන කන ලෝකයේ උපයෝගී කරගෙන ඔබ සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න ඔබට බයින ලෝකයේ උපයෝගී කරගෙන ඔබ සම්මා සංකප ජීවිතයට එකතු කරගන්න ඔබට අකමැති ලෝකය උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියයට යන්න ලෝකෙ ඇතියලා ඔබ නිදහස් වෙන්න සුන්දර සම්මා සංකප්පය කාගෙවත් හිතර ඉද්දන්න එපා කවුරුන් ෝ ඔබේ හිතර ඉද්ධන වනං කවුරුන්න්න ඔබට චෝදනා කරන වනං කවරුන්න්න ඔබට විවේචනය කරනවනං ඒ අගේ වරදක්න මේ හොඳට තේරුම් ගන්න අපේ අතීත සංස්කාරයක් විපාගෙට එන්න අපි සම්මාධිට්්‍යේද කිව්වා ඒ නිසා කවුරු ඔබට බාධ කළත් සුවපත්වේවා කියල හිතන්න බාදා කරන කෙනා ලෝකේ තුළතියලා ඔබ ලෝකෙන් නිදහස් වෙන්න ඔබට බයිනගෙනා ලෝකේ තුළතියලා ඔබ ලෝකේ නිදහස්වෙන්න ඔබෝ විවේචනය කරනගෙනා ලෝකේ තුළතියලා ඔබ ලෝකෙන් නිදහස් වෙන්න සුන්දර අවීංසා සංකප්පය ඉලාට අ්‍යාපාද සංකප්පය පිංහතුනී කේන්තිගන්න පා සෝවාන් පලයට පත්වන කෙනාටත් කේන්ති යනවා නමුත්ඒේ කේන්තිය අපායගාමී කේන්තියක් නෙමේ එනම් අපේ ජීවිතවලට කේන්තිය කියන එක පුදුම වෙන්න දෙයක් නෙමේ නමුත් ඔබ ආදීනවයන් දකින්න. ආදීනවයන් නොදැක්කොත්! කේන්තිය නැවත නැවත වැඩෙනවා අධර්මයෝ අධර්මයෝ වඩත් ධර්මයෝ ධර්මයෝ වඩත් එනිස්සාඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ කේන්තිහිත නිරේතුරුවම මෛත්‍රියයට ගන්න මෛත්‍රියයට ගන්න ි කේන්ති ගන්නේ අපි අකමැති දෙයක් දැක්කොත් ඔබ හිතන්න ඔබ නිවසේදී කීපාරක් කේන්තිගන්නවාද විිනිධ නිසා ඔබ කීපාරක් කේන්තිගන්නවාද සාම්පුරුෂයා නිසා දරුවන් නිසා අම්මතාත්ත නිසා පිංගතුන මේ කේන්ති අරගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ අපිට සම්මා සමාධියයට යන්න තියෙන්නේ සම්මා සමාධියයට යන්නනං අපි මුලින් කේන්තිය මෛත්‍රී අප වට පත් කරගන්න ඕනේ අවසාන කේන්තියත් මෛත්‍රියත් දෙකම අනත්‍යයවූ සංස්කාර බෞ් ත් කරගන්න ඕනේ එනිසා ඔබ මුලින් කේන්තිය යටපත් කරල මෛත්‍රිය ගන්න ඔබේ බිනිද පන්සලක් හැටියට දකින්න ඔබේ සාම්පරුෂයා පන්සලක් කරගන්න ඔබේ දරුවා පන්සලක් කරගන්න ඔබේ පන්ති කාමරය මහ පාර ඔබ රැකියාව කරන්න දැන පන්සලක් කරගන්න පින වැඩෙන කුසලය වැඩෙන මෛත්‍රීිය වැඩෙන ඇල්ලීම් ගැටීම් බැහැර කරන පන්සලක් බවට පත් කරගන්න පන්සලබ බවට ඔබට මේ ජීවිතේ සුන්දර බිරිඳක් ලැබුණේ මේ ජීවිතේ සුන්දර සාම්පුරුෂයක් ලැබුණේ මේ ජීවිතේ සුන්දර දරුව ලැබුණේ පිංගතුනේ පිරිඳගෙන් නිදහස්වීම උදෙසාමයි සාම්පුරුෂයා කියන අර්ථෙන් නිදහස්වීම උදෙසාමයි දරුවා කියන අර්ථෙන් නිදහස්වීම උදසාමයි. සංසාරයේ අපිට ලැබුණ එකම බිරිදක්වත් අපිටා දයිතිනෑ. සංසාරයේ ලැබන එකම සාම්පුරුෂයක්වත් අපිටයිතිනෑ. සංසාරයේ ලැබන එකම දරුවෙක්වත් අපිට අයිතිනෑ නමුත් අයිති නැති සංස්කාරයන් උපාදානය කරගෙන අපි නැවත්ත නැවත්ත බිරිින්දවරු සාම්පපුරුෂයන් දරුවන් ලබනො. එනිසා ඔබ දක්ෂවෙන්න ඔබේ බිරිඳ කමටහනක් කරගන්න? ඔබේ සෝවාන් පලියයටට ඔබේ බිරිින්ඳ කමටානක් කරගන්න. ඔබේ නිවනට ෝබේ සාම්පුෘුෂයා කමටානක් කරගන්න. මේ සියලු සංස්කාරෝ අනිත්‍යයි කියල දකින්න. පිංහතුනී කේන්තිගන්න එපා ගෙදර මොනදේ සිද්ධ වුණනා තකමැතිදේ සිද්ධ වුුණා තේතු පලධර්මයන්! සුවපත් වේවා කියල දකින්න. බිරිඳ උපයෝගී කරගෙන. පිරිඳ කියන අර්ථය නිරෝධේ කරගන්න. සැමියා උපයෝගී කරගෙන සැමියාකෙන අර්ථය නිරෝධය කරන්න. දරුවා උපයෝගී කරගෙන දරුවාගෙන අර්ථය නිරෝගි කරන්න. පිහතුනේ සම්මා සම්බුද ශාසන ලක්ෂගානක් කහිමි වුණා. දැන් අනාගතයේ මුර්ග සංඥා වෙනවා. එදාට අම්ම තාත්ත දරුවා මරාගෙන කනවා. එදාට දරවා අම්මතාත්ත මරාගෙන කනවා. මේ සංස්කාර වියරුව! අපි වෙතෙන්ට අරගෙන යනවා! එතෙන්ට අරගෙන යනවා. ඒනිසා අ දම නිදහස් වෙන්න. දරුවා උපයෝගී කරගෙන අම්මතාත්ත නිදහස් වෙන්න. අම්මතාත්තා උපයෝගී කරගෙන. දරුවා නිදහස් වෙන්න. පිවතුමින් සුන්දර සම්මා සංකප්ප මන්දැන් අවංසා සංකප්ප අව්‍යාපාද සංකප්පකිව්වා පිංවතුල්ලා මංකිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්නේ. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබමාවේ නැවත නැවත විවේචනය කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබමාවේ නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවතේ මෛත්‍රී කරමී තිංවතුනි සුන්දර සම්මා සංකප්ප. ලෝතුරා බුදුරජාණන් වහන්සිි දේශනා කරනවා. ඔබත් මමත් සාරා සංකකල්ප ලක්ෂගානකින්ඳන් පටිච්ච සමුප නැව. මේ මැරමින් ඉපදෙමින් බැරමින් ඉපදෙමෙන් එන්නේ අනුන් නිසාමයි කියලා. අනුන් බැන්නා කියලා වයින්න ගියා. අනුන් ගැහුවා කියලා ගහන්න ගියා. අනුන් විවේචනය කළා කියලා විවේචනය කරන්න ගියා. අනුන් නිසා ආවාවූ මෝහ බරිත ගමනක් අපි ඇවිල්ල ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොත්තේ ඔබ නවතින්න. කැමති කෙනෙකුටේ න්න දෙන්න. තවසාරා සංක කල්ප ලක්ෂ සයක්ක්කෝටි ප්‍රෝටි ගානක් අනාගත පංච උපාදානස්කන්දය ගලාගෙනයනෝ. කැමැති කෙනෙකුටේ අන්න දෙන්න ඔබ නවතින්න කෝමුද බනකුතින්නේ යමක් දැක්කෝත් දැක්කා කියන තැන නවතින්න ඔබ කැමතිදේ දැක්කාත් අකමැතිදේ දැක්කාත් දැක්කා කියන තැන නවතින්න දැක්කදේ තුෘෂ්නාවෙන් තෙත් කරන්න පා. ඔබ කැමැතිදේ ඇහුුණත් අකමැතිදේ ඇහුුණත් ඇසුනාා කියන තැන නවතින්න ඇසුනදේ තුෂ්නාවෙන් තෙත් කරන්නේ පා ඔබ කැමතිදේ දැනුනත් ඔබ කමැති දෙයක් දැනුණත් දැනුනාා කියන තැන නවතින්න දැනුනදේ තුෂ්නාවෙන් තෙත් කරන්නේපා ඔබ නවතින්න ලෝකෙට යන්න දෙන්න සුන්දර සම්මා සංකප්ප සම්මා සංකප්යන්ගේෙන් අවිහිංසා සංකප්පා අවි්‍යාපාද සංකපීළඟට නෙක්කම්ය කදම මේ නෙක්කම්මේ කියන්නේ අතැ මොනොවද අතහරන්නේ ලෝබ දේශමෝහය ලෝබ දේශ මෝහයන් අතහරලා අලෝබ අදේශ අමෝහයන්ටන පිංගතුනේ නෙක්කම්මය අතහැරීම කියන කාරණය තියෙන් ඕන අන්තිමට මොක අත්තැරීම කටකතා කරන්න අපි විදශනාවදන නමුත් අතහැරීම බුදුරජාණන් වහන්සේ දෙවනි මාර්ගන්ගේයට දෙෙනවා. ම සීලේට විල්ලත්නේ සමාධියයට විල්ලත්නෑ බුදුරජාණන් වහන්සේ අත්තරීම දෙවැනි මාර්ගංගට දෙනවා සම්මාධීට්ටියයට නිකංහරි අපි මාර්ගය පෙළගැස්ස වනා අපි නෙක්කම් මේදාන්නේ අන්තිමට අපි නෙක්කම් මේේදාාන්නේය අන්තිමට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරින් මක්භාවේ දකින්න. සම්මා සම්බුද්ධ ඥානයේ තියෙන්නාව උත්තරී තර භාවය දකින්නේ. අපි මේ මාර්ගය පෙළගැස්ුවනන් අපි නෙක්කමේ දාන්නේය අන්තිමට නමුත් බුදුරජාණන් වහන්සේ නෙක්කම්මය දෙවැනි මාර්ගංගයට දානෝ. ඇයි පිංගතුන. ඇයි බුදුරජාණන් වහන්සේ නෙක්කම්මය දෙවැනි මාර්ගංගෙයට දන්නේ. නෙක්කම් මෙය දෙවැනි මාර්ගන්ගයට දැම්මේ නැත්තං. ඊට පස්සෙතින සීලය සීලය මමයේ කියලගන්නවා සීලය මගේ කියගන්නවා. සීලය මගේ ආත්මය කියගන්නවා. සීලය තුළ මා සිටිනවා මා තුළ සීලියය තියෙනවා කියලගන්නවා. මම සිිල්වත් අනිත්තයි දුසිල්වත් කියලා මගේ සීලෙෙන්! මං අනුංග පෙලනවා. ඇයි! ඒ සීලය තුළ නෙක්කම් මේ තිබ්බෙනෑ. ඊළඟටයා සමාධියටයනවා. සමාධිය වඩනවා භාවනා කරනවා. භාවනාව මමයේ මගේෙක් මගේ ආත්මේ කියලගන්නවා. ඒ භාවනාව තුළ මා සිටිනවා මා තුළ භාවනාව තියෙනවා කියලා. ාවනාව සක්කායිදිිට්ටයෙන් ගන්නවා. මම භාවනා කරනවා අනිත්තයි භාවනා කරන්නෑ කියලා තමාගේ භාවනාවෙන් අනිත්තය පෙලනවා? ඇයි! තමාගේ භාවනාව තුළ නෙක්කම්මේ තිබබෙන. ඊළඟටයා විදර්ශන වටනවා විදශනාව මමය මගේ කියලගන්නවා. ඒ විදර්ශනාව තුළ මා සිටිනවා මා තුළ විදර්ශනාව තියෙන කියලදන්නවා මං විතරයි විදර්ශන වටන්න අනිත්තය විදශනා වඩන්නේ කියලා. භාවනා නුකරණෑ විවේචනය කරනවා ඇයි ඒ විදර්ශනාව තුළේ නෙක්කම්මේ තිබෙන. ඊලඟට එයාම හිතනවා. මං සෝවාන් පලයට පත්වනාා මං සකුටුදාගාමි පලට පත්වනා මං අනාගාමී පලයට පත්වනා. මන් රහත් පලයට පත්වනා කෙළේ ආහිතනවා. ඒ රහත් පලේ තුළ මම සිටිනවා මාතුළේ රහත්ඵලේ තියෙනවා? ඒ රහත්ඵලේ නිත්‍යයි ස්තිරයි සැපයි සුබයි කියලගන්නවා. මම සෝවාන්නුනා කියගන්නවා. ඒ සෝවාන් පලිය තුළ මම සිටිනවා මාතුළ සෝවාන් පලය තියෙනවා කියල ගන්නවා රහත්පලය ආත්මීිය දුෘෂ්ටියෙන් ගන්නවා ඇයි ඒ රහත් පලය තුළ දෙවැනි මාර්ගාන්ගේවත් තිබබෙන. ඒ සෝවාන් පලය තුළ අවම වශයෙන් සම්මා සංකප්පයක් තිබබෙනේ ඇයි පිංහතුන බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත් නොදත් ශ්‍රාවකයා කියන තැන්ටාව නෑ. බුදුරජාණන් වහන්සේ වගේම මමත් දන්නවා කියන තැනෙයිදං. සම්මාදිිට්ටි සම්මා සංකප්පාතහැරලයි මාර්ගෙටාවේ. අවසානෙ රහත්ඵලයත් මමය කියලගන්නවා නෙක්කම්මයක් නෑ. සෝවාන් පලයත් මමේ කියලගන්නවා න එක්කම්මයක් නැහැ. ඉංසා නෙක්කම්ම සංකල්පය අත්ව්‍යශ අත්‍යාවශ්‍යයි මොකද සම්මා සමාධියයට මේ යන්නේ සම්මා සමාධයට අද්දී. බේ සීලිය න එක්කම් මෙෙන් පෝෂණය වෙන්න ඕනේ ඔබේ සමාධිය නෙක්කම් මෙෙන් පෝෂණය වෙන්න ඕනේ ඔබේ පිංකම් නෙක්කම් මෙෙන් පෝෂණය වෙන්නඕනේ ඔබ සංස්කාරයන් ලෝපසිතිින් ගත්තොත් සංස්කාරයන් නිත්‍යයි කෙළගත්තොත් සීලියය තුළ මා සිටිනවා මාතුළ සීලියය තියෙනවා ෙෙන ගත්තොත් පිංගතුනේ කවදාක්වත් ඔබට සම්මා සමාධියයටටනා යන්න හම්බුවෙනෙනෑ ඒ නිසයි නෙක්කම්මය දෙවැනි මාර්ගංගයට දෙන්නේ. නෙක්කාමේ සම්මා දිිට්ටියට සම්මා සංකපයන්ට ලෞගක ප්‍රඥාවට දෙන්නේ. එනිසා අවිහිංසා සංකප්පා ්‍යාපාද සංකප්පය නෙක්කාම සංකප්පය දැන් ලෞකික ප්‍රඥාව ඉවරයි. දැල් ලෞකික ප්‍රඥාවවිඉවරයි දැං අපියෙන්නේ සීලට. සීලට අදාල මාර්ගංග තුනක් තියනවා ආරෂ්ඨාංකික මාර්ගගේ සම්මාවාචා සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ. පිහතුන මාර්ගංගටෙන් මාර්ගංග තුනක් සීලට. උටට මතක දයාගන්න සීලෙන් තොර නිවන් මාර්ගයක් නැහැ වර්තමාන සීලේ බැහැර කරලා නිවන්මාර්ගය සොයන දිසාවකට යන ස්භාවයන් පේනවා මාර්ග සීලේට දාළ අංග තුනක් වෙන් කරනවා එනිසා සීලයෙන් තොරව සම්මා සමාධයක් හිතන්නේ යන්නේ පා පළවෙනි කාරණය සීලේ සම්මාවාචා යා වච්චනය සංබර කරගන්නවා කොහම දෙයා වචනය සංගර කරගන්නේ මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පපපලාපා පිගතුනේ ආර්්‍යෂ්ටාංගික මාර්ගයට අදාළ සීලය තමයි ආජී වට්ටමක සීලය නමුත් මන්දැං ඔබට සමාධංකලේ පන්ත සීලය ඇයි මං ඔබට පන්ත සීලයේ සමාධංකලේ මම ආජී වට්ටමක සීලේ සමාධංකලානං මේ පිංකම ඉවරවුන මොහොතේදීම ඔබ පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලාපයන් කතා කරනවා මෙතන එකම ගෝෂාව බවට පත්වෙන මේක වරන කමංක්. එ නොත් ඔ සීලට වටිනාකමක් නොදුන්න වෙනවා සීලියයට ගරු නොකලා වෙනවා එනම් බලන් අපි දැ ආරේෂ්ඨාංගික මාර්ගයට කොච්චට දුරස්වොද ඉන්න කියලා අපි දක්ෂවියතුයි ආජීමට්ටමක සීලේයට අදාලව දවස ගෙවන්න ඒනම් අපේ වචනය සංගරවෙන්න ඕනේ පිඟතුනී අපි ජීපදුන දාපටන් අද දක්වා කොච්චර වචන කතා කලාාද ඔබත් මමත් මුලින්ම කතා කළේ අම්මා කියන වචනයයි ඒ අම්මා කියන වචනය කතා කරපු මොහොතේ පටන් මේ මොහොතදක්වා වචනැකී කෝටියයක් අපි කතා කරන්න නැද්ද නමුත් ඒකම වචනයක්ව තබිට අයිති නැහැ ඒකම වචනයක්ත් අපිට අයිති නැති වුුණත් ඒ වචී කර් සංස්කාරයෝ නිසා අපි රැස් කරගත්තා වකුසල් අප ප්‍රමාණයි පිංහතුනේ අප්‍රමාණයි. ඔබලා දුරකතනයක් කතේ තියාගෙන උදේ ඉදන් රෑවෙනකම් මොකද කරන්නේ ධානකතා සීලකතා නෙක්කම්ම කතා කරනවාද මොනවාද කතා කරන්නේ ලෝභකතා දේශකතා සීලය දුර්ුවන කතා වන්නේ ද සල්ලි දීලා සම්මා වාචාවන් දුර්ුවලන දිසාභකට අපේ සමාජය ගමන් කරනවා. එනිසා පිංවතුනී වචනය සංවර කරගන්න සම්මා සමාධියයට අපි අන්නේ සම්මා සමාධියයට යන්න නම් වචනේ සංවරභාවය අත්‍යාවශ්‍යයි. එනිසා කතා කරන්න එපා කියල බුදුරජාණන් වහන්සිි දේශනා කරන්නේ. ආෂස්ටාංගික මාර්ගය වැඩිෙන කතා කරන්නේ ආෂ්ටාංගික මාර්ගගේ පෝෂ්ණය වෙන කතා කරන්නේ විදර්ශනාව වැඩින කතා කරන්නේ පිදුනේ ඔබේ කතාව ඔබේ සෝවාන් පලියට කමටහනක් කරගන්න ඔබේ කතාව සම්මා සමාගියයට මාර්ගයක් කරගන්න ඔබේ කතාව පංච නීවර්ණට මාර්ගයක් කරගන්නපා ඔබේ කතාව දුගතියට මාර්ගයක් කරගන්නපා සුන්දල සම්මාවාචා, ඊළඟට සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තෝ කියන මොකක්ද සතුන්මරන්න සොරකම් කරන්නේ කාමේ වරදවා හැසිරෙන්න්නේ පින්ඟතුනි ඇයි බදුරජාණන් වහන්සේ සතුන්මරන්න පා කියන්නේ ඔබ මේ ජීවිතය කුකුල මැරුවොත් අනිවාරෙන්ම ඔබ ඊළඟ ජීවිතේ කුකුලෙක් වෙලා ඉප දෙෙනවා ඇයි මැරුන්කන්න ඔබ මේ ජීවිතේ හරක් මැරුවොත් ඊළඟ ජීවිතේ අනිවාරෙන්ම හරකෙක් වෙලා ඉප දෙෙනවා ඇැයි මැරුම්කන්න ඔබ මේ ජීවිතේ ඌරො මැලුවත් එෙලුව මැරුවොත් ඔබ ඊළඟ ජීවිතේ පටිච්ච සමුපන්නව ඌරෙක් කෙළුවෙක් වෙලා උපදිනවා. ඔබ මේ ජීවිතේ මාලු මැරුවොත් ඊළඟ ජීවිතේ පටිච්ච සමුපපන්නව මාළුවෙක් වෙලා ඉපදෙනවා එක ජීවිතේ නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් සතෙක් එකම කුලයේ ආත්මභාව පන්සයක් උපදිනවා කියලා නිකංහරි මම් මැරිලා මම එළුව මරලා මම් මැරිලා එළුවෙක් වෙලා ඉපදුනත් පටිච්ච සමුපපන්නව පන්සි ආත්මික ජීවිතවල මම එලු එළු ජීවිත ලබනවා. මොකද තිිරිසන් සතකුට මරණාසන්න මොහොතේ. තුෂ්ණාවෙන් උපාධානයවෙනි රැළමයි ඒ රැලටම උපාදානය වෙලා ඉපදෙනවා. එමනම් පිංහතුනී ඔබෙහිතන්නේ සත්වඝාතනය කළොත් ආත්මභාව පන්සීයක්. එකම කුලේ අපිට මැරුම් කන්න වෙනවා එකම කුලේ අපිට මැරුම්කන්න වෙනවා. එනිසා සත්ව ඝාතනයට යන්න එපා සත්ව හිංසනයට යන්න එපා මනුස්ස හිංසනේයට යන්න එපා වචනකින්වත් මනුස්සේගේ හිතර ඉදන්න එපා ඔබට මේ සුන්දර මුහුණක් ලැබිල තිෙන්නේෙ අනේ හිනාවෙලා සම්මා කම්මන්තයන් ශක්තිමත් කරගන්න. නොමිලේ හිනාවෙලා සම්මා සංකපයන් ශක්තිමත් කරගන්න හැම වෙලාම ඔබ දක්ෂවෙන්න. ඔබේ සිනහාාව උපයෝගී කරගෙන ඔබේ ඉරිය උපයෝගී කරගෙන ඔබේ හැසිදීම් උපයෝගී කරගෙන ඔබත් ආර්යෂ්ඨාංගික මාර්ගගේ ශක්තිමත් කරගෙන අඩුන්ට තාර්යෂ්ඨාංගික මාර්ගගේ ශක්තිමත් කරන්න ඔබ කමටහනක් වෙන්න ඔබ කමටහනක් වෙන්න ඔබ සිනහා වෙලා ලෝකේ දිය බලද්දී තව කෙනෙක් සතුටු වෙනවා ඔබ ස්ුවපත්වේවා කියලා ලෝකේ දිය බලද්දී තව කෙනෙක් සතුටු වෙනවා ඔබ යහපත් විදිහයට ඉන්ද්‍රියත් සංවරය තුළ ජීවත් පෙද්දිී ඒක දැකළ තව කෙනෙක් සතුටු වෙනවා ඔබ සිංහලකමට බෞද්ධකමට අදාලබ ඇඳුම් පැළඳුම් ඔබේ හැසිරීම් පැවැත්වොත් ඒක දැකළ තව කෙනෙක් සතුටු වෙනවා පිංවතුනේ ඔබ සම්මාස් සම්මා සංකප්පයන් වඩනවා වගේම ලෝකයාට ඔබ සම්මා සංකපයන් බඩන් අවස්ථාව දෙෙනවා ඔබ මනුස්ස හිංසනේට ඉඩ දෙන්නේෙ නේ ඔබ නිසා ඔබ කාටවත් හිංසනයටට පත්වවෙන්න දෙන්නේ නේ නමුත් පිංතුන ඔබ හිතන්න ඔබ නිරේතුරුව කේන්තිගන්න කෙනෙක්නං ඔබ අනුන්ට බයින කෙනෙක් නං ඔබ අනුන්ගේ දේවල් හොෙන කෙනෙක්නං ඔබ අනුංව විවේචනය කරන කෙනෙක් නම්. පින්වතුන ඔබ නිසා ලෝකෙ කවුරු සතුටු වෙන්නේ නැහැ ඔබ නිසා සතුටුවෙන්නේ නැහැ ඔබ නිසා කවුරු ස්ුවපත් පේවා කියලා හිතන්නේ නැහැ. එනිසා ඔබේ ජීවිතය පිංවතුනි ආර්යෂ්ටාංගික මාර්ගෙන් බරවූ ජීවිතයක් කරගන්න. ඔබේ ජීවිතය මෛත්‍රියයෙන් පිරුණ ජීවිතයක් කරගන්න ඔබේ ජීවිතය තයාගේෙන් පිරුණ ජීවිතයක් කරගන්න ඔබේ ජීවිතය සප්්‍ර බොජ්ජන්ගේයන්ගේෙන් පිරුණ ජීතයක් කරගන්න පිංමතුනී ඔබේ ජීවිතය ධර්මයක් බවට පත් කරගන්න ඔබ සැනසිලා ලෝකයාත් සැනසන්න ඉඩ දෙන්න ඔබව දකළ තව කෙනගුඩ සතුරු වෙන්න ඉඩ දෙන්න ඔබව දැකළ තව කෙනගුඩ හිනාවෙන්න ඉඩ දෙන්න ඔබව දැකළ තව කෙනෙගුඩ සුවපත් පේවා කියලා හිතන්න ඉඩ දෙන්න ඔබව දැකළ තව කෙනෙකුට සියල්ලු සංස්කාරියෝ අනිත්‍යයි කෙල දකිින් ඉඩ දෙන්න. ඔබ කමටහනක් වෙන්න ඔබ කමටහනක් වෙන්න ඔබ ඔපට කමටනක් වෙලා ඔබ ලෝකයාටත් කමටානක් වෙන්න සම්මා සංකප්පජී සම්මා කම්මන්තයන් ජීවිතයට එකුතු කරගන්න සත්ව හිංසාට යන්න පා සත්ව ඝාතනයට අන්න පාම අනුස්ස හිංසනයන්ට අන්නෙපා කේන්ති ගත්තගෙනාටලත් තිනාවෙලා යන්න බයින කෙනාටත් තිිනා වෙලා යන්න. චෝතනා කරන ගෙනාටත් තිනාවෙලා යන්න. ලෝකයේ තියලා ඔබ නිදහස්වෙන්න. ලෝකයේ තියලා ඔබ නිදහස් වෙන්න පිංගතුන ඔබ මදුරුව මරන්නේ යන්නපා ඔබ චේතනාව ඇතිකරගන නිරයතුරුව බයකින් තොරෝ මදුරුව මරණවනං මරනා සන්න මොහොතේ ඔය මදුරු මරණ උපාදානයක් ඇතිවුුණොත්. පිංහතුනි ආත්මභාව පන්සීයක ඔබ මදුරුවෙක් වෙලා එප දෙනෝ. දර් තේරුම් ගන්නේ. අවිද්‍යාවෙන් පෝෂණය මේ සංස්කාර ලෝකය හරිම වියරුවක් මේ ජීවිතේ මනුස්්‍යයා ඊළඟ ජීවිතේ මදුරු එක් කරනවා මේ ජීවිතයේ මනුස්්‍යයා ඊළඟ ජීවිතයේ මාලුව එෙක් කරනවා මේ අසාධාරන සංස්කාර වියරුල් ලෝකය තේරුම් ගන්න. මදුරුවෙක්වත් මරන්න එපා මදුරුවවා එලවලදාන්න. ඔබ මරදුඩුවා මැරුවොත් සංසාරයේ ඔබටත් මදරුවෙක් වෙන්න පුළුවන්. ඔබත් මැරුම් කන්න පුළුවන් එක ආත්ම භාවයක් නෙමේ ආත්ම භාව පන්සීයක් ඊළඟට තමයි සම්මාකම්මාන්තයන්ගේ හොරකම සත්වහිංසාව දෙක හොරකම පිංගතුනී හොරකම කියන්නේ මොකක්ද මුණද හොරකමේ ආදීනවය ජනප්‍රය භාවය බින්දුවට වැටෙනවා බවබෝග සම්පත් බිදුවට වැටෙනවා අපියෝගයන්ට මූුණදීමේ ශක්තිය බිදුුවට වැටෙනවා අදෝබේ මාත්‍රභූමයටට මොකොද වෙලා තියෙන්නේ. ඔබේ මමාතෘභූමිය ජනප්‍රිය භාවයෙන් බිින්දුවට වැටිලා ඔබේ මාතෘභූමිය ලෝකය ඉදිරිී අභියෝගයන්ට මූුණදීමේ ශක්තියෙන් බිඳුවට වැටිලා ඔබේ මාතෘභූමිය බවපෝග සම්පත් අතිං බිදුවට වැටිලා හිතුඵල ධර්මය සුන්දර ධර්මයයක් කටුව තැගිල්ල දිකර ඕන නෑ මේකට ඇගිල්ලදික්කරන්න ඕන අ ද්‍යාවට මොකද්ද මේරට බිඳුවට වැටෙන්න හේතුවුණන ධර්මය කොරකමය අතීතයේ අවුරුදු පණහකට වැඩි කාලයක් පුරාවට මේරටේ සෑම දේශපාලනයක්ම තුළ තිබ්බ බලවත් හොරකමයි. මේ රටට මේ විනාසේ ලබල දුන්නන්නේ. මිට වඩා හොරකම ගැන උපමාාවශ්‍යනය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොරකමින් බලවත්ම හොරකම සංගික දේපල හොරකමයි කියලා. ඒක මේරටේ ගෞරුවනිය පාලක පින්හ තුල්ලා තේරුම්ගන්න ඕනේ. මොකද මේරටේ මහා සංගරත්නය. බාණ්ඩාගාරයට බදුමුදල් දෙනවා විග් පාන්සලේ විදුලිබිල ගෙවද්දී පන්සලේ දුරකතන ජලබිල ගෙවද්දිී. සංගයා බාණ්ඩාගාරයට බදුමුදල් දෙනවා. ඔබලා සද්ධහාවෙන් ගෞරවෙන් අපිට පිරිකර පූජාකරද්දි. ය ඒක අට පිරිකර පූජාකරදදි බා්ඩාගාරයට කොච්චට බදු වෙනවද. ඔබ චීවරයක් ඔබ පිරිකරක් පූජාකරදදි කොච්ච බදුුයනවද. ඒ වගේම සංඝයාගේ සිව්පසය උදෙසා. උි දන්න පන්සල් හදන්න ආරන්න හදන්න බෙහෙත් පූජා කරන්න ගිලම්පස පූජා කරන්න මේ ගන්න සෑමත් බඩුවකදිම. බා්ඩාගාරයට බදමුදල් යැනවා පිගතුනී මේ සිල්වතුන්ගේ බදමුදල් මේ සංගයාගේ බදමුදල් එනිසාපේ ගෞරුවනිය පාලක පිංවතුල්ලා දක්ෂවෙන්න ඕනේ මේ රට නැවත නැගී හිටීමට නං මේ රට ලෝකයා ඉදිරියේ නැවත ආත්ම ගරුත්වයකින් නැගෙන්න්න නම්. ප මේ සිිල්වතුන්ගේ බදුමුදල් ොකං කරන්න එපා මේ සංගයාගේ බදුමුදල් හොරකං කරන්න එපා ඔබලා නොදන්න නිසායි කියන්නේ ඔබලා නොදන්නවාට මේ සංගයා මේ සිිල්වතුන් බාන්්ඩා ගාරට දෙන බදමුදල් ස්ොරා කෑම නිසා අතිීතෙස්ියලු දේශපාලලප යුගවල පිංතුනී රට ජනප්ිය භාවයෙන් බිින්දුුවට වැටිලා බවබෝග සම්පත්වොලින් බිුවට වැටිල සුන්දර ධර්මයක් මේක සුන්දර ධර්මයක් මේ සුන්දර ධර්මය අපි පිංහතුනිී සැපෑ ජයග්‍රාණයක් බෞ්ට පත් කරගන්න නං. සීලෙන්මයි නැගී සිටිින් ඕනේ. සීලෙන්මයි නැගී සිටින්න ඕනේ මුණු වෙනස් කරලා පක්ෂ වෙනස් කරලා ආ්ඩු වෙනස් කරලා මේවා ධර්මාණුකූල නැහැ. නමුත් අපි මොකදද කරන්නේ. අපිමටස් වැටුණු සමාජය ගොඩනගන්න හදන්නේ මුහුණු වෙනස් කරලා. පක්ෂ වෙනස් කරලා ආණ්ඩු වෙනස් කරලායි. සම්මාධිට්‍යයන හැ සම්මාධිට්්‍යය නැහැ ඔබට සම්මාධිත්්‍ය තියෙනවනං මේක වෙනස් කරන්න පුළුවන් සීලේෙන් විතරයි ඒ ඇත්තතැනට එන්න ඇත්තතැනටන්න ඔබේ මාත්‍රෘ භූමියට බාදරේනං ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ආදරේනං ඔබ මේ උතුරු නැගෙර විනාස වෙලායන බෞද්ධ උරුමය ජාතියට රඳවාගන්න අවශ්‍යනං පිංගතුනි. දුරටත් මුහුණු වෙනස් කරන්න පක්ෂ වෙනස් කරන්න නායග්‍ය වෙනස් කරන්නේ යන්නේ පා සිිල්වතුන්ගෙන් මතුවෙන්න මේරටේ සිල් ආරක්ෂා කරන පිරිස මතුවෙන්න මතුවෙන්න එතනයි මෙතන ජයග්‍රහණය තියන්නේ එතනයි සම්මාධිට්්‍යය කැමතිනන් කරන්න කැමතිනන් නොකරෙන් අපිට බල කරන්න බෑ. අපිට ධර්මය ධර්මය හැටියට විග්‍රහ කරල දෙන්නයි අපිට පුළුවන්. අපි ධර්මය ධර්මය හැටියට ඔබ විග්‍රහ කරනවා මන් නැවතත්තියෙනවා. දුස්සීල භාාවය තුළින් නම්. රටට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නේ පා දුස්සීල භාාවයන්ගේෙන් අපි නැවත නැවත ජයග්‍රහණන බලාපොරොත්තු වෙන්නේ අපේ සම්මාධිට්ටියේ දුර්වල භාාවයයි මංකතා කළේ හොරක්කම ගෙනයි. ඊලඟට මොකයිද කාමේ වර්දවා ඇසිරීම පංහතුනී මේ මොහොතේ අපේ සමාජය තුළ බලවත් කාමේ වර්දවා ඇසිරීමේ රැල්ලක් ගලාගෙන යනවා. පැත්තකින් ආර්ථිකය බිදවැැනකොට ඒ තවතව ගෝෂාකාරීව ගලාගෙන යනවා පිහතුනී මේ කාමේ වරදවා හැසිරීමේ ආදීනවය දකින්න කාමේ වරදවා ඇසිරීමේ ආදීනෙවේ නොදක්කොත් මේ සමාජයේ බලවත් අනතුරකට පත්වෙනවා බුදුරජාණන් වහන්සේ මේ රටේ ගෞරුවනිය පාලක පින්ව තුල්ලාට දේශනා කරපු ධර්මයත්ති නොෝ රටක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදද ඉපදුන ලැදරියගේ පටන් අ අද ඉපදුන ගැහැනු දරුවාගේ පටන් වයෝවෘද කාන්තාව දක්වා. ඒයි සුරක්ෂිත කරන්න ඒ අයිගේ ආත්මකරෂ්ටය ආරක්ෂා කරන්න ඒ අයට නිදහසේ ජීවත්වෙන්න දෙන්න. මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යනායකින්ට දෙන අවවාදයක් පිංහතුනී අදවස්ේ ඉපදුන ගැහැනු දරවාගේ පටන්. පිරිමි දරුවාට මේක කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ අද දවස ඉපදුන ගැහැනු දරුවාගේ පටන් වයෝවුරුද අම්ම දක්වා. ඒ අයිගේ සමාජ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. ඒ අයට ආරක්ෂිතව ජීවත් පෙන්න්න කියන්නේ ඇයි. අද ගැහැනු දරුවායි හට මාතෘත්වය අද පාසල්ලන ගෑනු දරුවායි හෙට දවසේ මාතෘත්වය ඒ මාතෘත්වය විනාස වුණත්. පිහතුනේ සියල්ල විනාසුුණාවෙනවා. සමස්ත සිංහල බෞද්ධකමම විනාසුනා වෙනවා. ඒෙනිසා ඔබ දක්ෂවෙන්න නිරයතුරුව පාලක පිංව දුල්ලාා දක්ෂවෙන්න. මේරටේ අද ඉපදුන ගැහැනු දරවාගේ පටන් සෑම වැඩීටි කාන්තාව දක්වා කාන්තාවකගේ සුරක්ෂිත භාවේ ආරක්ෂාව සසාහතික කරන්න ඒයට නිදහසේ සදාචාරාත්මක ජීවත්වෙන ඉඩ දෙන්න. අද බලවත් ආකාරයෙන් ලිංගික පැත්තරත් කාතාව බලවත් ආකාරීම් විකිණන සභාවන්ට ගලාගෙනයනවා. කන්දි කන්දියක් ගානයර සම්බාහන ආයතන දාලා ගම්මොල ඉන්න අහිංසක කාන්තාවන් විකිණෙනවා. රජයන් මේ වදිහ බලාගෙනනී නො රජයට සම්මාධිට්ටියයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අමුහමුවේ විකෘති කරනවා. බුදුරජාණන් වහන්සේ අවසා අවවාධයන් ජීවිතයට ගන්නේ නැහැ. පිංහතුනේ මේ ගලාගෙනයන ක්‍රමේට මේ සමාජයේ. කාමේ වරදවාහැසිරීමේ රැල්ල ගලාගෙන ගියොත්. බුදුරජාණන් වහන්සේගේ කාේෙ. කාතාවක් හිටියා දනවත් කාන්තාවක් ඉසිදාසි ගැන දනවත් කාන්තාවක් අම්මතාත්තා විවාහයක් කල්ල දෙනො. පිංගතුන ඉසිදාසි කුළගෙ දෙෙට්ට ගිහිල්න්න මහත්්‍යයාට සලකන්න පුළුවන් උපරිමේ සලකනවා උදේටත් වඳනවා රෑටත්වදිිනෝ. ඒත් මාසයයි දෙකයි මහත්්‍යයා කියනවා මේ මනුස්්‍යය මටේපා ගෙදර ගිල් ඇරල්ලන්න කිය. අර ඇන්දම්ම ඉසිදාසිව ගෙදරගෙහිල්ලල්ලෙනවා ඉසිදාසිගේ අම්ම දෙවැනි විවාහයක් කරල දෙවා ඉසිදාසිට ඒක දෙට්ටදගියා ඉසිදාසි පුළුවන් හොඳින් සැලකුවා ඒ ස්වාමි පුරුෂයාත් කියනවා මේ මනුස්්‍යයා මට එපා ගෙදරරින්න කියලා. තුන්වෙනි කසා දෙයක් කල්ල දුන්නා තුන්වැනි කසාදෙත් ඉසිදාසිගියා මහත්්‍යයාට උපරිමේෙන් සැලකුවා තුන්වෙනි කසාද මහත්්‍යයාත් කියනවා මේ මනුස්ස්‍යයා මට එපා ගෙදරරින්න කියලා. ැදම්ම ගෙරගීල බාරදුන්නා. ඊට පස්සේ හතරවෙනි කසා දෙයක් කලා කොහොමද දුප්පත් මනුස්සෙක් ගෙන්න්නලා එයාට ධනයදීලා කිව මේ මගේ දුවත්ත එක් ඔයා ගහිලා ජීවත්වෙන්න කියලා අරමහත්්‍යයාන් ඕනවාරංගියා මාසයයි එතැනනුත් එළෙව්වා. ඉසිදාසි විවාහ හතරම කඩාකපපල්. නැවත ගෙදර යන්න බෑ ඉසිදාසි මොකද කරන්නේ ගංගානම් ගඟදිගේ යනවා. ජීවිතයේ නැති කරගන්න කියලා. ඉසිදාසිත රහත් උත්තමාවයක් මුණ ගැහෙනවා. රාත් උත්තමාවේ ඉසිදාසිට ධර්මය දේශනා කරනවා පැවිදි උපසම්පදාව ලැබෙනවා උතුම් රහත් පලේට පත්වෙනවා. පිංහසුන විවාහ හතරක් විනාසවෙච්ච විවාහ හතරගදි එලව එලවා කුසල් සංස්කාර විපාග දෙෙද්ද. දුන්න ඉසිදාස පැවිදිවෙලා උතුම් රහත් පලට පත්වෙනවා. ඇයට පූර්ුවේ නිවාසානුස්්‍ය ජ ඥානය ලැබෙනවා පෙරජීවිත දැකීමේ ඥානය ඇය කල්පනා කරනවා මම මේ පෙරජීවිත දැකීමේ ඥානයෙන් බල ඕනේ ඇයි මගේ විවාහ හතරක් අසාර්ථකුණේ කියලා ඇයි මගේ විවාහ ජීවිත හතරක් අසාර්ථකුණේ කියලා ඉසිදාසිදැන් පූර්ුවේ නිවාසානුස්්‍ය ඥානේ ිහිත යොමු කරලා සමාධිමත්හිතෙන් බලනවා පිහතුනේ ඉසිදාසිට අරමුණු වෙනවා බොහොම සෙල්ලක්කාර තරුණයක් එක න ඉසිදාහසිගේ අතික පඩිත්්ත සම්පන්න උපදක් මේ සෙල්ලක්කාර තරුණයා බලවත් තාකාරයෙන් කාමේ වරදවා හැසිරෙනෝ කාමේ වරදවා හැසිරිලා මේ සෙල්ලක්කාර තරුණයා මැරෙනවම් මැරිලා පටිච්ච සමුපන්නව වයස්සක එල දෙනෙක්ගේ කුසේ වස පැටියෙක් වෙලා ඉපද දෙෙනවා. කෞද මේ? සිදාසි පටි්ච සමුපන්න උපත සෙල්ලක්කාර තරුණයා මැරිලා වයස්සක එල දෙනෙක්ගේ ඒකත් අකුසලේ වයසකල දෙනෙක්ගේ වසු පැටියෙක් වෙලා ඉප දෙනවා මේ වසු පැටියා තරුණවයට එෙනවා ඒ වසු පැටියා වි ගොවි මහත්තයා මේ වසු පැටියා ලිංගික වශයෙන් පුස්සෙක් බෞට් පත් කරනවා එතනින් මේ වසු පැටියා මැරෙනවා මැරිලා වසු පැටියා පටිච්ච සමුපපන්නව වයස්සක එලිච්චියකගේ එළු පැටියෙක් වෙලා ඉප දෙනවා. මේ එලු පැටියාගේ පුරුෂලීංගය පුංචි කාලෙම පනුවගහලා ඒ වේදනාවෙන් එළු පැටියා මැරෙනවා? එත්තනින් එලු පැටියා මැරිලා පටිච්ච සමුපන්නව වඳුරු රැලක වැදිරියකගේකුසේ වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. මේ වඳුරු පැටියා පුංචි කාලෙදී වඳුරු රැලේ නායකයා? වඳුරු පැටියාගේ පුරුෂලිින්ග කඩාගෙන කාලා ඒදුකෙන් වන්ඳුරු පැටියා මැරෙනවා පිහතුනයිතාව කතා ගොඩත් තියෙනවා වෙලාවමදී. එනිසා මේ කාමේ වරදවා හැසිරනීමේ ආදීනවයන් කාමේ වරදවා හැසිරිලා ඔබ කැමතිද. වයසක එලෙක්ගේ පැටියක් වෙලා ලංගික වශයෙන් පුස් එබවට ත් කල්ල රත් බඳදින්න කැතිද. ඔබ වයසක එලිච්ියකගේ කුසේ ඉපදිලා. ල් පැටියෙක් වෙලා පුෘෂලිගේ පනුව ගහල මැරුණා අර වඳුරු රැලේ වඳුර පැටියෙක් වෙලා ඉපදිලා පුරුෂලින්ගේ කඩාගෙන කාල මැරුණා පිංතුනේ මේ කාමේ වරදවා හැසිරීමේ ආදීනවයන් ඒ නිසා කෙටි ආස්මාදය උදෙසා මේ දීර්ග ආදීනවේටයන්නන්නේ එපා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ සෑම ගිහි පිංවතෙකුටම ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව තුළ ංච සීලේ ආරක්ෂාව තුළ නීතියානුකූල බිරිඳකගෙන් සාම්පපුරුෂයකුගෙන් සතුටවීමේ නිදහස ඔබට දීලා තියෙනවා නැත්තෙනෑ ඔබට දීලා තියෙනවා. සෝවාන් පලේට පත්වෙච්ච ගිහි කෙනාටත් සකුරුදාගාමී පලේයට පත්වෙච්ච ගිහි කෙනාටත්. තමන්ගේ නීතියනුකූල බිරිඳ සාම්පරෘුෂයා තුළින් සතුටු වීමේ නිදහස බුදුරජාණන් වහන්සේට දීලා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. බදුරජාණන් වහන්සේගේ සීමාවතුළ ඔබ ඉන්න ඔබ ඒ සීමාව පහු කරල යන්නෙ පා ඔබ අධිෂ්ඨානයක් ඇතිකරගන්න ඔබට මේ ජීවිතේ සම්මා සමාධී අවශ්‍යනං ඔබට මේ ජීවිතය උතුම් සෝවාන්ඵලේ අවශ්‍යනං ඔබ චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්න මම්මගේ බිරිඳගෙන් සාම්පරෂයාගෙන් තොර කාම සිතුවිල්ලක් ගැන හිතන්නෙ නෑ කියලා කාම සිතුවිල්ලක් ගැන හිතන්න නෑ කියලා ඔබ හිතන කාම සිතුවිල්ල ඔබට තිරිසං උපතක් කරා අරංගන්න පුළුවන් ඔබ හිතන කාම සිතුවිල්ල ඔබව යක්ක්ෂ උපතා ප්‍රේත උපතක් කරාප අරංගන්න පුළුවන් නිසා නිරේතුරුවවා කාමේ වර්දිවාහැසිරියමෙන් බැහරවෙන්න බුදුරජාණන් වහන්සේ ඔබට ලබලදීල තියෙන විනයානුකූල සීලයානු කූලද සීමාමන්තුළ ඔබේ ඒ සතුට ජීවිතයට ලබාගන්න සුන්දර සම්බා කම්න්තන දැන් අපි සුන්දර සම්මා කම්මාත්්‍යයන්ගෙන් කොතෙන්ද දෙන්නේ සම්මා ආචීවටේනෝ පිගතුනී බලන්න බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය කොච්චර ලස්සන පෙළගැස්ුවද කියලා මේකෙන් අපි දකින්නේ සම්මා සම්බුද්ධඥානයේ අසිරිමත්භාවය සම්මා සම්බුද්ධ ඥානයේ උත්තර ීතරභාවය මෙවන් මාර්ගයක් පෙළගස්සන්න පුළුවන් මේ ලෝකධාතුේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ලෝකධාතුවය වෙන කාටවත්. මෙවන් මාර්ගයක් පෙළගස්සාන බැහැ සම්මා ධිට්ටියයෙන් මොකද කළේ තෙරුවන් කරේ සද්ධහා ඇති කළා කර්මය කර්මඵල විශ්වාසය ඇති කළා. සම්මා සංකපපයන්ගෙන් කේන්ති අඩු කලාා. සම්මා වාචාවන්ගෙන් වචන සංවර කළා. සම්මා කම්මාන්තයන්ගෙන් පන්ච සීල යාරක්ෂා කළා, සම්මා ආජීවයන්ගගේෙන්. ආ ජීවාට්ට මැක සීලේ ආරච්චා මෙවන් සුන්දර මාර්ගයක් මේ ලෝකදාත්වේ නෑ පිහතුේ. සම්මා සම්බුද්ධ ශාසනය අසිරිමත් භාවයේ දකින්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවය දකින්න. ඒ විතරක් නෙමේ මෙවන් නුතුම් දහමක් සරණ යන්න! මෙවන් නුතුම් දහමක් අහන්න. මෙවන් නුතුම් දහමක් ජීවිතයට ගලපගන්නේ මෙවන් නුතුම් දහමක් තුළින් නිවී සැනසීර් ලබන්නේ ඔබ ලැබූපත ඔබ ලැබූූපත මොනසා පුං්්‍යවන්තද ඔබ ලැබූපත මොනසා පු්්‍යවන්තද ලෝබසිතකට ඒ පුං්ජවන්ත හිතට පයිංගහන්න දෙන්නේ පා. දේශහිතකට ඒ පුං්ඥවන්ත ජීවිතයට පයිංගහන්න දෙන්නේ පා. මෝහ සිතකට ඒ පුං්ඥවන්ත ජීවිතයට පයින්ගහන්න දෙන්න පා පිදුක්නුයේ පුං්්‍යවන්ත භාවය මතු කරලා ගන්න මතුකල් අරගෙන මේ මාර්ගය පෙළගස්ස පුහැති අපූරුව බලන්න සම්මා ධිට්ටියයෙන් තෙරුවන් කෙරෙ සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය කිව්වා සම්මා සංකප්්‍යයන්ගෙන් කේන්ති අඩු කළා සම්මා වාචාවන්ගෙන් වචන සංවර කලා සම්මා කම්මන්තයන්ගේෙන් පංච සීලේ ආරක්ෂාවටාව. සම්මා ආජීවයන්ගේෙන් ආජීවාර්ට්ටමක සීලේ පිංහතුනේ මාර්ගංග පහයි. ඔබ නිවැරදිව වැඩුවනං ආ ආජීවාර්ට්ටමක සීලේ ආරක්ෂාකන සුන්දර බෞද්ධෙ. සුන්දර බෞද්ධෙ මාරගංග පහයි! එතොට දැන් සම්මමා ආජීවය කියනමකක්ද වැරදි ආජීවයන්ටේ අන්නෙ නෑ? මොනවද බුදුදහමේ වැරදි ආජීවයන් මාර්ග අපි මත්වතුර භිකුණනාංකරන්න බිකුණාන්නේ මස්මාන්ස වෙළඳං කරන්නේ. තුවක් වු වැඩිබෙත් වෙළඳන් කරන්නේ නෑ. වසවිස වෙළඳං කරන්නේ නෑ. ඒවගේම වහල් වෙළදාම සත්තු වෙළදාාම මනුස්ස වෙළඳම. මේවක රන්නේ නෑ පිවතුන අද සමාජයට මොකද වෙලාතියෙන්නේ. සමහරු අහනුවාද සමාජයට මොකද වෙලා තියෙන්නේ. මොකද වෙලාතියෙන්නේ. ලෞකික සැපය ලැබෙන මාර්ගය. බිදුවට දාලා තියෙන මේ ලෝකදාතුවේ ලෞකික සැපේ ලබන එක මාර්ගයයි දෙකක් නැහැ ආර්ේෂ්ටාංගික මාර්ගය ආර්ෂ්ටාංගික මාර්ගය බිින්දුවට දැම්මි තැන ලෞකික දුකයි තියන්නේ ඒ දුකයි අද සමාජකතවෙලා තියෙන්නේ පංගතුනී අද සමාජයේදීහ බලන්නේ මිච්චා ආජීවරැල්ලක් සමාජකත වෙනවා පාලනය කරන්න බැරි මිචා ආජීවරැල්ක් මම් මේ මචා ජී පැල්ලෙෙන් එක කාරණයක් විතරක් දන්නවා. මොකදදේක කාරණය වසවිස වෙළදාම ගන්න. වසවිස වෙළදාම කිව්වාම ඔබ මොකද දකින්නේ. කෘමිනාසක වෙළදාමයි, වල්මාසක වෙළදාමයි. ඔච්චරයි දකින්නේ. පින්ගතුනේ අද කෙහෙල් ගෙඩියක් පසවිසක් ගස්ලපු ගෙඩියක් වසවිසක් අම්බක් ගෙඩියත් වසවිසක් ටිරිී හටිය පොල්තෙල් බෝධලේ එලල්ලු ටික පලාටික මාලුටික පංගතුනී අධාපි පාරිභෝජනය කරන ද් දේවල්ලොලින් සීයට හැත්ත බාගසස ගොවිබිමේදී වසවිස ගහනවා, අස්වැන්න නිලද්දී වසවිස ගහනවා. අස්වන්න නෙළුවට පස්සෙ වස විස ගහනවා කඩේට ගෙනල්ලා ඉද වන්නත් වසවිස ගනවා. කෙල් ෙටියට කාබයි් ගහනවා මඹගටියට කාායිද ගහනවා ගස්සපු ගටියට කාායිද් ගහනවා. මාලුව එකකට ෆෝමලින්දානවා කිරිහට්ියට ෆෝමලිින්දානවා පිංගතුන. බලවත් මිච්චා ආජීවයා රැල්ලක් සමාජකත වෙනවා. මේ රැල්ල පේන්නේෙ නැහැ. මොකද අපේරටේ පින්වත් පාලක පින්ව තුල්ලාට සම්මාධිට්්‍යය නැහැ. එනිසා මේ මිච්චාජීව රැල්ල පංවතුන දෝරෙ ගලා නගෙනවා දෝරෙ ගලා නගෙනවා මේ පැත්තෙන් මිච්චා ආජීව රැල්ල නැගෙනකොට. මේ පැත්තෙන් රෝගී රැල්ල නැගෙනවා. පිළිකා රෝගී රැල්ලක් පහුකටු රෝගී රැල්ලක්මා රෝගී රැල්ලක් ොලගෙඩි රෝගී රැල්ලක් පංහතුනේ සුන්දර ධර්මයක් සුන්දර හේතු බල ධර්මයක් මේ පැත්තෙන් මි්චා ආජීව රැල්ල නැගෙනවා මේ පැත්තෙන් පිකා රෝගී රල්ල නගෙනවා බහුකටු රෝගී රල්ල නගෙනවා ක්මා රෝගී රල්ල නගෙනවා මොලේගෙඩි රගී රල්ල ැෙනවා අපි මොකද කරන්නේ අපි පිකා රෝහල පුළල් කරනවා පිරිිකා රෝහලට පාට්ට හදනවා පිළිකාරෝ හල්ට බෙහෙත්දෙනවා වක්ෂ දෙදෙනවා අපි අපේ වකුගඩුව පරිත්‍යා කරනවා අක්මාව පරිත්‍යා කරනවා අපේ ලේටික පරිත්‍යා කරනවා පංවතුනි මේවා කරලා මේ රෝගී රැල්ල නවත් අන්න බැහැ මේ රෝගී රල්ල නවත්තන්න නම් සම්මාධිට්්‍යිය තියෙන්න ඕනේ අපිට නෙමේ පාලක පිංව තුල්ලාට සම්මාධිට්්‍යයෙන් තොරවා මේ රැල්ල නවත් අන්න බැහැ එනිසා මේ නැගෙන රෝගී රැල්ල නවත් අන්න නං. මේ රනැගෙන මිච්චා ආජීව රැල්ල නවත් අන්න වෙනවා. මේ මිච්චා ආජීවරැල්ල පාලනය කරන්න වෙනවා. මේ වසවිස මිච්චා ආජීවරැල්ල කෙහෙල් ගෙටියට වසවි ගාන අම්ඹ ෙටියට වසවිසගහන. මාලු කැල්ලට එලෝල්ුවට වසවිසගහන. ම මේ කතා කරන්නේ ආරේෂ්ාගික මාර්ගයයි. මොකද මේවා නිසා අනුස්්‍යයාගේ සිත ඇලීම් ගැටීම් මොල්ට ගහිල්ල තියෙන්නේ සමස්ස සමාජයේම ඇලීම් ගැටීම් වෙලාගෙන. නිවනට යන්න නෑ සම්මා සමාධයට යන්න නෑ. එහෙනම් මේවා නිවැරදි වෙන්නනම් මේතැන් නිවැරදි වෙන්න ඕනේ. පිහතුන ඒනිසා නිවැරදිවබ දකින්න. මහා මිච්චා ආජීවරැල්ලක් ගලනවා අපේල්ලඟට දරුව අරං එනවා අහිංසක දරුවෝ අවුරුදු පහයි වයස මොලේ පිළිකාවක් අවුරුදු හතරයි වයස පෙනහැල්ලේක් සිදුරක් අවුරුදු අටයි වයස ආමාශයේ පිළිකාවක්. අවුරුදු පහයිවාස වකු ගඩුවක් නරක් පවෙලා අවුරුදු පහයිවායස තව බලවත්රෝගයක් පිංහතුනයේ අහිංස කාසණන දරුවන්ට අනේ අපි සියලු දෙනා එකතු වෙලා සුවපත්වේවා කියල ප්‍රාත්ථනා කරන්න ඕනේ ඒ අහිංසක දරුවන්ට අගෞරවයක් කරනවා නෙමේ ඒ අයිංසක දරුවන්ගේ අම්ම තාත්තලට අගෞරවයක් කරනවා නෙමේ නමුත් මේ ඇත්තාපි සමාජකත කරන්න ඕනේ ධර්මය ඇත්තාපි සමාජකත කරන්න ඕනේ මේ ප්‍රශ්න ධර්මානු කූලව අප පි සමාජයට විග්‍රහ කරන්න ඕනේ. පිංහතුනී අපේ ළඟට අරංගෙන පිළිකාවක් හැදිච්ච අයිංසක දරුවා වකු ගඩුවක් නැ අහිමුවච්චා අහිංසක දරුවා. කෞුද පිංහතුනේ පෙරජීවිතේ සුන්දර මිච්චා ආජීවය කරපු කෙනෙක්. තරහාවෙන්නපා මං මේ කාටවත් අගෞරුව කරනවා නෙමේ ඔබලාට ධර්මය ධර්මානුකූල පැදිලි කරනවා පිතරයි නිවැරදියට නිවැරදිවෙන්න. ඒ අහිංසක දරුවන්ට නිවැරදි වෙන්න පිංහතුනී අපේ ඉදිරියට අරංගෙනේ පුංචි දරුවා වකුගඩුවක් කහිමවෙේච්ච දරවා අක්මාවක් නරක්වෙච්ච දරුවා ගෙඩියා පිරිිකාවක්කාපු දරුවා පෙරජීවිතේ සුන්දර මිච්චාජීවය කරපු කෙනෙක් වසවිස පාවිච්චි කරපුගෙනෙක් ආහාරයට මත්වතුර මද්‍රව්‍ය ඒ වගේ මද බලවත් ආකාරෙන් සරීරය විකුණනවා වහල් වෙළදාම බලවත් වෙලා අර එකක එකේක මේ කාන්තාවන් බලවත් තාකාරයෙන් හන්දි හන්දිගානේ සම්බාහන ආයතන නාමෙන් කරන්නේ බලවත් මිච්චා ආජීවයක් අයින්සක දරුව ගෙනල්ල විනාස කරනවා. පිහතුනී මේවැෑ විපාක සමාජගත වෙනවා. එනිසා ඔබ දක්ෂවෙන්න. ඔබ මේ ජීවිතේ මිච්චා ආජීවයට යන්නෑ කියලා. පිහතුනී හිතට සපත වෙන්න. හිතට සපත වෙන්න මේ ජීවිතේ මිච්චා ආජීවය කරලා. ඔබ කෝටිපතියෙක් වෙලා තත්තු තුනේ හතරක ගෙදරක ඉන්න පුළුවන් කෝටි ගානක වටින බාහන පාවිච්චි කරන්න පුළුවන් ඔබ තරුපහයේ හෝටලේක කන්න පුළුවන් ඔබ කෝටිපතිෙක් වෙෙලා මිච්චාජීවය කරලා ඊළඟ ජීවිතයේ ඔබ වකුගඩුවක් නැතුව උපදිනමානං ඒ කෝටි ගානයෙන් වැඩක් නැහේ ඔබ මේ ජීවිතේ මිච්චාජීවය කරලා තරුපහයේ හෝටල්ලලින් කැවල කාලා ඊළඟ ජීවිතේ උගුරේ පිළිකාවකින් ඔබට වතුර උගුරක් ගිලගන්න බැරිනං තරුපයේ හෝතලේ ආහාරොලිග වැඩක් නැහැ ඔබ මේ ජීවිතේ මිච්චා ජීවය කරලා ටිංගතුනී ඊළඟ ජීවිතේ ඔබේ අක්මාවක් නැතිවුණනොත් වක ගඩුවක් නැතිුණොත් මොලේ ගඩක් නැති වුණොත් හම්බු කරපු ගෝටි ගණන් සල්්‍යෝලිින් වැඩක් නැහැ මේ ඇත්ත තේරුම් ගන්න මේ ඇත්ත තේරුම්ගන්න බඩගින්න හිටියත් මි්චා ජීවිටේ යන්න පා ඔබ පරිප්පුයි බතුයි කෑව කියලා කවදක්වත් ඔබට ඊළඟ ජීවිතය පිළිකාහෙ දෙන්නේෙ නෑ ඔබ පොල් සම්බෝලයි බතුයි කෑව කියල ඊළඟ ජීවිතය ඔබට අක්මාවක් නැතුව වකුකටඩුවක් නැතුව ඉප දෙන්න වෙන්නෙ නැහේ නමුත් ඔබ සැප ලබන්න ගිල්ල බිච්චා ආජීවය කරලා ජනතාවගේ ආහාරයට වස විසක් ඔබ පෝමලින් දාපු මාලු කෑල්ලක් විකෝත් අර කාබයිද් ගහපු කෙල් හිෙටියක් විකෝත්. පිංතුනී ඕෝයින් ඔබ කෝඩිපති එක් වුණත් කව දක්වත් ඔබට යහපතක් නල් ලබන්න බෑ එනිසා ඔබ සපද වෙන්න ඔබේ හර්ද සාක්ෂියට මම මේ ජීවිතේ පිංහතුනී පරිප්පුයි බතුයි කාල ජීවත් වනත් කව දක්වත් මිච්චා ආ ජීවයකට යන්න නෑ කියලා ඔබට අධිෂ්ානය බව ගමනේ නිරෝගී ජීවිතයක් ලබන්න උත්තම ශක්තියක් වෙනවා මම් මේ කතා කළේ මිච්චා ජීවයගෙනයි. දෙැම්මා නැවතත් මතක්කනා බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙළගස්සපු හැටි. සම්මා ධිට්තිියගෙන් දිටියයෙන් තෙරුවන් කරේ සදධාව කර්මය කල්මපල විශ්වාසය කිව්වා. සම්මා සංකපයන්ගෙන් කේන්තිය අඩු කළා, සම්මා වාචාවන්ගෙන් වචන සංගර කළා සම්මා කම්මාන්තයන්ගෙන් පංචසීලේ ආරක්ෂ්‍රාවඩාව සම්මා ආචීවයන්ගෙන් ආචීවර්තමක සීලේ ආරක්ෂාවටගෙන ඔබදැන්. සුන්දර ආජීවට්ටමක සීලය ආරක්ෂා කරන බෞද්ධෙ. දැන් සීලයක්ත් තිවරයි. මන්දැන් සම්දිිට්ටි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාව සීලේට අදාල මාර්ගංග තුනයි දැන් අපි එෙන්නේ සමාදිියයට. සමාධියයට අදාළම පලවෙනි මාර්ගන්ගේ සම්මාවායාමෝ. මොකද සම්මාවායාමෝ කියන්නේ. කරන්නා වූ කුසල් තවතව ශක්්තිමත්තු කරනවා. නොකලා වූ කුසල් ැෙන්ක කරන්න පටන් ගන්නවා කලා වූ අකුසල් ලොල්ටේ යන්නේ නෑ නොකලා වූ අකුසල් කරන්නේ දැම් මේ අපි මොකක්ද කරන්නේ දැම් මේ අපි කරන්නේ සම්මා වායාමයක් ඔබලා නිරේතුරුව පින්කම් කරනවාසාංගික ධන පින්කම් කටින පින්කම් භාවනා පින්කම් සීල පංකම් මේ සෑම පිංකමක්ම ආර්ය ස්ටාංගික මාර්ගයේ ආවරණය වෙන්නේ සම්මා වායාමයන්ට කරන්න වූ කුසල්තව තව ශක්තිමත් කරනවා නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කලාව් අකුසල්වොල්ට යන්නේ නෑ නොකලාව්වා කුසල් කරන්නේ එහෙනම් දැම් බලන්නේ මේ සිද්ධ වෙන්නේ සම්මාවායාමයක් සැබවින්ම මේ සම්මාවායාමයක් ද ඔබ කරන පින්කම් සැබවින්ම සම්මා වායාමයක් වනාාද ඔබ කරන පින්කම් සම්මාවායාමයක් වුුණොත් පමණයි ඒ පින්කම් සම්මා සතියක් සම්මා සමාධයක් කරා අරංයන්න හොදට තේරුම්ගන්. ඔබ කරපු පින්කමේ සම්මාවායාමයක් වෙන්න නම් ඒ සම්මාවායාමය ආර්යෂ්ඨාංගික මාර්ගේ මුල් මාර්ගංග පහෙම්ම පෝෂණය වෙෙන් වන්න හොදට තේරුම්ගන්. ඔබ කරන ඕනෑම පින්කමක්. සම්මාවායාමයක් වෙන්න නම් ඔබ සම්මා සතිය සම්මා සමාධයට අරංගන්න නං ඒ සම්මාවායාමය මුල් මාර්ගංග පහෙම්ම පෝෂණය වෙන්න ඕනේ. ඔබේ සම්මාවායාමය සම්මා ආජීවෙන් පෝෂණය වෙන්න ඕනේ පංචසීලයෙන් පෝෂණය වෙන්න ඕනේ ඒවගේම සම්මා සංකපයන්ගේෙන් පෝෂණය වෙන්න ඕනේ සම්මාධිට්ටියයෙන් දැන්. අපි කරන සම්මා වායාමයන් සැබෑ සම්මා වායාමයයක් බවට පත් වෙලාද. සමාජයේ ද බලන්නකෝ පිළිතුරු දෙන්න ඕනි නෑ සම ධර්මය හි පස්සසිකයි ධර්මය සඟ වන්න බැහැ. අපි කරන පකම් සම්මා වායාමයයක් බවට පත් වෙළඟද පංගතුනිී මේ ලෝකේ වැඩියෙන්ම පිංකම් කරන රට අපි වැඩියෙන්ම සිනි සමාදන් වෙන රට අපි නමුත්? මේ ලෝකේ බින්දුවත වැටිච්චරටත් පහතුනේ මේක පරස් පර විරෝධී මේක එක එකට ගැලපෙන්ි නැහැ වැඩියෙන්ම ලෝකේ පින්කං කරරටත් අපි එකෝ වර්ණය ස පේ බලය වැඩියෙන්ම සිල්රකිනරටත් අපි එනකෝ ජනපේ භාවය මොකොද වෙලා තියෙන්නේ පංගතුනේ අපි කරන වම් සම්මාවායාමයන් මුුල් මාර්ගංග පයන් පෝෂණය වෙලානෑ කෝටි ගනම් වැෑ කරලා පින්කාම් කරනවා ලක්ෂගනාම් වැය කරල්ලා පින්ංකාම් කරනවා දහස් ගනම් වැය කරලා පින්කම් කරනවා ඒ පින්කම්බුලල් ට යෝධවන සල්ලි මිච්චා ආජීවයෙන් හොයපු සල්ලි නැත්තං කලුසල්ලි නැත්තම් පංච සීලිය දුර්වල කරගත්ත සල්ලි නැත්තම් කේන්ති අරගණයි පිංකම් කරන්නේ ලෝබදේශ මෝහයන් වඩමිෙනුයි පිංකම් කරන්නේ අනුන්ට හිංසා කරමිෙනුයි පින්ංකම් කරන්නේ අම්මතාත්ාව පෝෂණය කරන්න නැතුවයි පිංකම් කරන්නේ සංගයාට දරුකරන්න නැතුවයි පිංකම් කරන්නේ පතු පින විපාකට ඇවිල්ල නැහැ කරන සම්මාවායාමයන් විපාකට ඇවිල්ල නැහැ අපි කරන සම්මාවායාමයන් මේ මුල් මාර්ගාංග පහෙන් පෝෂණය වනාානං මේ කරන පිංකම්ොල හැටියට මේ ආසියාාවේ දියව්ුණු මරටපී පින්ගතුනි. මේ ආසියාාවේ ශ්‍රම්පෝෂිතම රට අපි ඇයි ලෝකෙ වැඩියෙන්ම පිංකම් කරන්න අපි මේ නිසාම අපිට අප්‍රමාණ චෝදනායනවා අර නිර්රාගමික පිහතුල්ලා බලවත් චෝදනා කරනවා ඒගොල්න්ට බුද්ධ පූජාවක් පේන්නබේ ලස්සන විසිතුරු පිංකමක් පෙන්න්නබේ බුදුරජාණන් වහන්සේට විසිතුරු පූජාවක් කළොත් ්‍යවේචනය කරනවා ඇයි පිංහතුන විවේචනය කරනවා ඇතවසම සමාජයේ තියන තැනදිහ බැලුහාම ඒගොල්න්නට බයින්නත් බැහැ ඒගොල්ල කියන කතාවෙ ඇත්තත් තියෙනවා දෙයනේ ලෝකයේ වැඩියෙන්ම ටිංකං කරන්නේ අපි නං කෝඒ පිනේ විපාග ඇයි විපාග සමාජකත වෙන් නැත්තේ ඇයි ඒ පින ඇයි ඒ සම්මා වායාමය අපිට සම්මා සතියක් ගෙනල්ල දෙන්න නැත්තේ ඇයි අපිට සම්මා සමාධියකට අරංයන් නැත්තේ සම්මා වායාමය සැබෑ සම්මා වායාමයක් වෙලා නෑ. හුදු වායාමයක් පමණයි හුදු වායාමය සම්මා වායාමයක් වෙන්න නං මුල්මාර්ගංග පහෙම පෝෂණය වෙන්න ඕනේ එනිසා ඔබ පින්කම් කරද්දි සැබෑ සම්මා වායාමයක් බෞද්ට ඔබේ පිංකම පත් කරගන්න සැබෑ සම්මා වායාමයක් කරන්න නං ඔබා ජීවට්ටමක සීලේ ආරක්‍ෂාව තුළ ඉන්න ඕනේ කේන්ති ගන්න එපා නුන්ට හිංසා කරන්නපා තරඟකාරී වෙන්නෙපා ලෝබදේශ මෝහයන් වඩන්නෙපා සංගයාට බනිමින් සංගයා විවේචනය කරමින් පින්කම් කරන්නපා පන්සලට බනිමින් ආරන්නට බනිමින් පිංකම් කරන්නපා අම්ම තාත්තාර් සලකන්න ඇතුව පින්කම් කරන්නපා! පිංගතුනි එහෙම කොලොත් ඔබේ පංකම සම්මා වායාමයක් වෙන්නේ නෑ. හුදු වායාමයක් පමණයි. ඒ හුදු වායාමය ප සම්මා සතියක් කරා සම්මා සමාධයක් කර අරංගයන්න නෑ. එනිසාහඔබ නිරේතුරුව දක්ෂ වෙන්න ඔබ කරන පිංකම් මුල් මාර්ගංග පහෙෙන්, පෝෂණය වුණා වූ පිින්කමක්්බවට පත් කරගන්න. ලෞකික ප්‍රඥාවෙන් සීලේට අදාළ මාර්ගංගතුනෙන් පෝෂණය වනා වූ පින්කමයි සම්මා වායාමයන් වෙන්න.සාහපට වගකීමක් තියෙනවා ඔබට යුතුකමක් තියෙනවා පිංහතුනී අපේ වරදිින් බුදු දහම බැනුන් අහනවං. අපේ වරදිින් මේ උතුම් ධර්මරත්නය බැනුගහනවනං අපේ වරදිින් මේ උතුම් සංගරත්නය බැනුගහනවනං පිඟතුන ඒ එක හරි අසාධාරණයක් ඒක ඔබලාටත් පවක් ඒව වෙ ඇති මේ විපාගෙටෙන්නේෙ එනිසා ඔබලා දක්ෂවීතුයි බුදුරජාණන් වහන්සේට වර්නා කරන තැන්ට මේ රටගේන්න ඔබලා දක්ෂවීතුයි ධර්මරත්නය වර්රනා කරන තැන්ට මේ රටගේන්න ඔබ දක්ෂවීතුයි සංගරත්නය වර්රනා කරන තැනට. මේ රට ගේන්න එම ගේන්නනම් ඔබේ සීලයේ ආනිසංස වැඩෙන් ඕනේ ඔබේ සීලයේ සම්මා වායාමයක් වෙන්න ඕනේ ඔබේ පිංකම් සම්මා වායාමයක් වෙන්න ඕනේ ඔබේ දානයේ සම්මා වායාමයක් වෙන්න ඕනේ ඔබේ කටින පින්කම සම්මා වායාමයක් වෙන්න ඕනේ පිගතුනී ඔබේ යුතුකම ඉටු කරන්න ඔබේ යුතුකම ඉටු කරන්න මහසාගරයේ ජලයට වඩා රුදුරය දන්දීපු බෝජි සත්වයින්ට මහා පොළවේ පසට වඩා සරීර මාසදුන්න බ්දාාස් මාසතුම් දඳන්න බුදුරජාණන් වහන්සේට බයින්න ඉඩතියන්න එපා චෝදනා කරන්න ඉඩතියන්නපා මේ ලෝකදාාතුයේ ශේෂ්ඨ දෙවැනි අර්ථය මේ උතුම් ධර්මරත්නයට චෝදනා කරන්න ඉඩ දෙන්න එපා මේ උතුම් මාර්ය ෂ්ඨාංගික මාර්ගයේ උතුම් අර්ථයන්ට චෝදනා කරන්න ඉඩ දෙන්න එපා ඒ චෝදනවල් ලබන්නේ අපේ වැරදිනිසායි අපි සම්මාවායාමයන් කියල කරන්නේ හුදු වායාමයන් ඒවා තුළ ආර්ේෂ්ඨාංගික මාර්ග්‍ය පෝෂණය නැහැ නිසා පිංහතුනී ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න මේ උතුම් තෙරුවන් ඔොසවාතබන්න මේ උතුම් තෙරුවන්ටද යලි ආත්ම ගරුත්තු ඇති කරල දෙන්න. මේ උතුම් තෙරුවන් විවේචනය නොකරන තැනට මේ සමාජයේ ඔසවාතබන්න එහෙම කරන්න පුළුවන් උතුම් සම්මාවායාමයන් තුළින් පමනණක් මයි පිංගතුන. ඔ කරන සෑම පිින්කමක්ම මුල් මාර්ගාංග පහන් පෝෂණය කරගන්න දැන් අපි සම්මාවායාමය නවසන් කළා. දැන් යන්නේ සම්මා සතියට. මොකද සම්මා සතිය කියන්නේ. සම්මා සතිය කියන්නේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග හයක පලය හොඳින් තේරුගන්න මාර්ගාංග හයක පලය. සම්මා සතියදී එයා ධර්මය ආධර්මය නිවැරදිවාඳුනනවා සීලයේ දුස්සීලභාවේ නිවැරදිවාඳුනනවා කුසලේ අකුසලය නිවැරදිවාඳුනනවා මග නො මග නිවැරදි වාඳුනනවා පිතුනේ ඇයියා නිවැරදිවාඳුනන්නේ පිගතුන යා සම්මාධිට්්‍යය තුළ බැසෙන ඉන්නේ සම්මා සංකප්ප තුළ බැසගනා ඉන්නේ සීලයේ තුළ බැසගෙන ඉන්නේ සම්මාවායාමයන් තුළ බැසගෙන ඉන්නේ යා මාර්ගය ඒහි පස්සිිකව දකිනවා ධර්මය විෘතයි ධර්මය සඟවන්න බැහැ මේ රාත්‍රියයේ පායන සඳ සඟවන්න බැහැ කලු අලාවකින් මේ සඳ වැැහුණත්! මෝතකින් සඳ විෘත වෙනවා ධර්මය වහන්න බෑ මේ උතුම් ධර්මය එහි පස්සිකයි! පිඟතුනි ආර්ය ෂ්ටාංගික මාර්ගය තුළ සම්මාදිිට්ටිය ජීවිතය ගත්තගෙනා! සම්මාධිට්්‍යිය ප්‍රකටයි ය ඇලෙන්න්නෙනෑ ගැටෙන්න්නේෙනේ! මෙතන වාටිවෙලා ඉද්දී. මේ වහල කඩාගෙන ඔළුවට වැැටුණත් එයා දක්ෂයි සුවපත් වේවා කියල හිතන්න. එයා දන්නවා මේ කඩා වැටුනේ වහල නෙමේ අකුසල් සංස්කාරයක් කියල එයා දන්නවා. එයා ඒ අකුසල් සංස්කාරය උපයෝගී කරගෙන නිවනට යන්න එයා දක්ෂයි සුන්දර සම්මාධිට්ටියය එනිසා සම්මා සතියේදී සම්මාදිිට්ටිය අර්ථයන් ඒහි පස්සිකව දකිනවා සම්මා සංකප්්‍යයන්ගේ අර්ථයන් ඒහි පස්සිිකව දකිනවා තුනිේ යාට මෛත්‍රයේ ඒහි පස්සකයි මෛත්‍රී ආනිසංස තමාතුළින් දකිනවා සුවසෙන් හින්දයන්වා සුවසේ ඇහැරෙනවා නපුරුහීන පෙන්න්නේෙනෑ දෙවියන්ට මනුස්සයින්ට අමනුෂ්‍යීන්ට ප්‍රියායි වස විසෙන් හානිවෙන්නෙ නෑ රීරයේ ප්‍රසන්න වෙනවා සිහිමුලානොවී මැරෙනවා මෛත්‍රී ආනිසංස තමාතුළින් දකිනවා කාගෙන්වත් අහන්න ඕනෙනෑ එයා සීලයේ ආනිසංස දකිනවා එයා දෙවියන් මනුස්සෙ නමනුෂ්‍යයෙන් අතර ජනප්‍රියායි. යාගේ බවබෝග සම්පත් ආරක්ෂා වෙලා ය ඕනෑම අභියෝගට නොබියාව මුහුණ දෙනවා. පිගතුනී ධර්මයෙහි පස්සිකයි සම්මා සතියේදී ඒහි පස්සිකව මාර්ගය දක්කිනවා. සැකයක් නෑ විචිකිච්චාවක් නැහැ. සම්මා දිට්්‍යිය ගැන යාට සැකයක් නැහේ. සම්මා සංකප්ප ගැන යාට සැකයක් නැහැ. සීලිය ගැන යාට සැකයක් නෑ සම්මා වායාමයන් ගෙන සැකයක් නැහැ. සිත මාර්ගය කෙරෙයි රිජුව. රිතර් සිත මාර්ගය කරෙ රිජුව පිහිටල තියෙනවා විටිකිච්චාවෙන් තොරස් සිත ආර්යෂ්ඨාංගික මාර්ගයේ තුළසි රිජුව බැසගැන තියෙනවා ඒ රිජුව බැසගත්තා වූ සිත පිංගතුනි සමාධිමත් සිතක් බෞ්ට පත්වෙනවා. ඇලීම් ගැටීම් මොලින් තොර සමාධිමත් හිතක් බෞ් පත්වයෙනවා සුන්දර සම්මා සමාදිය දැම් මෙන්න අපි ආපු මාර්ගේ හොඳින් බලන්න සම්මා දිට්ටි තුළින් තෙරුවන් කරේ සද්ධා වැති කළා සම්මා සංකප්පතුළින් කේන්ති අඩු කලාා සම්මාවාචාතුළින් වතන සංවර කළා සම්මා කම්මාන්තතුළින් පන්ත සීලේ ආරක්ෂාවටාව සම්මා ආජීවතුළින් ආජීවට්ටමක සීලේටාව සම්මාවායාමයන්ගෙන් ආජී වට්ටමක සීලේ ආරක්ෂාවෙන් පිංකම් කලාා කුසල්දහම් වැඩවා සම්මා සතියෙන් මාර්ගයස් කෙරෙහි සිත සැකෙන් විචිකිච්චාවෙන් තොරව පිහිටමා ගත්තා ඒ සම්මා සතිය සම්මා සමාධියකට අරංගයා. වෙන්න සුන්දර මාර්ගය. දැන් අපි සම්මා සමාධිය ඉන්නේ. තාම මම් විදශනාව ගැන එක වචනයක් වත් කතා කළේ නෑ. මං මේ ලෞකික මාර්ගයේ යාවේ. ලෞකික මාර්ගයේ මං ඔබව සම්මා සමාධයට අරංගාව. ඔබට කැමති නං මේ සම්මා සමාධිමත්හිත උපයෝගී කරගෙන ධ්‍යාන මට්ටංගොල්ටේ යන්න පුළුවන්. ආශවාස ප්‍රාශ්වාසයට හිතවයොමු කරලා ආශස්වාසය තුළ හිත රජුව පිහිටවගෙන රූපාවච්චන අරූපාවච්චර ධාන කරා මේ සමාධී අරං යන්න පුළුවන්. නමුත් ඔබ රූපාාවච්චන අරූපාවච්චර දියාන ලැබුවත් සතරාපාය මිදිල නෑ. විදර්ශනානුවන සකස් වෙලා නෑ. මරනාසන්න මොහොතේ ඔබ ධයාන උපාධානය කරගෙන රූපාවච්ර, අරූපාාවචර බ්‍රහ්මතලවල ඉපදුනත් කවදාහරි ආයිමත් සතරාපායට ඉන්සා බුදුරජාණන් වහන්සේ ඒ ගමන වර්ණනා කරන්න නෑ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ මේ ඇතිකරගත්තා වූ සම්මා සමාධිය පිංහතුන විදර්ශනාාවූ දෙසා ආයෝජනය කරන්න කියලා. සතර සටිපට්ටාන ධර්මයන් නුදෙසා පංච උපාදානස්කන්ද අනිත්්‍ය ධර්මයන් නුදෙසා මේ සම්මා සමාධිමත්තිත ආයෝජනය කරන්න කියලා. දැම්මම ඔබ සම්මා සමාධියයට අරංගාව, දැම්මම ඔබව මේ සම්මා සමාධියෙන් පිංහතුනි විදර්ශනනාව දිසාවටයි දැන් අරංයන්නේ. විදර්ශනාව දිසාාවට ඔබෝට අරංයද්දි මං ඔබට සප්ත විසුද්ධ ධර්මයන්ට මංගබෝ අරගෙනයනවා. සප්ත විසුද්ධි ධර්මයන්ට දැන් සම්මා සමාධියෙන් මන් අතර කලා සම්මා සමාධියෙන් අතර කරලා විදර්ශනාවූ උදෙසා ඔබ සප්ත විසුද්ධි ධර්මයන්ට අරංගයනවා. සප්ත විසුද්ධි ධර්මයන්ගේ මුල්ම විසුද්ධිය තමයි සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන කාරණයට ආර්ෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග පහක් එක විට ආවරණය වෙනවා. මුොදර තේරුම්ගන්න සීල විසුද්ධිය කියද්දී ආර්යෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග පහක් එතෙන්ට ආවරණය වෙන මුණාදේ සම්මාවාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මාදිිට්ටි සම්මා සංකප්ප සීල විසුද්ධිය ළඟදී ආර්යෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග පහක් එතනැදිම ආවරණය වෙලා. එතොර මොකද මේ සීල විසුද්ධිය කියන්නේ අපි දැන් ආර්යෂ්ටාංගික මාර්ගයෙන් ඇති කරගත්තා වූ සීය පෙරාපු සීලයක් බවට පත් කරනු. පෙරාපු සීලයක් තුෂ්නාවාඩු කෙලෙස් අඩු පංචනීවරණඩු පෙරාපු සීල බවට සීල විසුද්ධයේදී අපි පත් කරගන්න. කොහොමද අපේ සීලය අපි පෙරාපු සීලයක් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතර සීලයක් දේශනා කරනවා සීල විුද්ධියදී මොකදදේ සතර සීලය එක ඉන්ද්‍රීය සංවර සීලය. ඉනිසා සිල් සමාදං වෙන හැමෝම ඔබේ සීලය තාමත් ඔබෝ විදශනාවට අරංයන් නැත්තං ඔබ දක්ෂවීතුයි ඔබේ සීලය සීල විසුද්ධයක් කර අරං යන්න සීල විසුද්ධියක් යනෙ පෙරාපු සීලයක් පෙරාපු සීලයක් බවට පත් කරන්න නං එක ඉන්ද්‍රීය සංවර සීලය එකැනමකක්ද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඔබ ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය ගැන හිතලා මනසා සංවර කරගන්න නෑ. ඔබ කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන හිතලා මනසා සංවර කරගන්න නෑ ඔබ දිවෙන් නාසයෙන් ශරීරෙන් යමක් දැනිලා එය ගැන හිතලා මනසා සංවර කරගන්න නෑ. පංහතුනී ඔබ සෑම පසලොස්සක පොයදාට සීල් සමාධන් වෙනවා උපෝසට සීලය ආරක්ෂා කරනවා හවසට ගෙදරයනවා සතුටුයි ඇයි උපෝසට සීලය ආරක්ෂා කළා. ඔබ පංච සීලිය සමාදන් වෙනවා රාත්‍රියයට නින්දට යනවා සතුටුයි ඇයි පංච සීලිය ආරක්ෂා වෙලා බිදුනනෑ. නමුත් ඔබේ සීලය ඔබ සීල විුද්ධයක් කරගත්ත නැහැ. ඔබේ සීලිය සීල විසුද්ධිය කරගත්තනං ඔබේ සිත සමාධියයට එනවා. ඇයි ඔබේ සිත සීල විසුද්ධයක් නොවනේ. ඔබ උපපෝසට සීලය සමාදං වෙලා පන්සලේ හිටියත් ඇහෙන් රූපයක් දැකලා ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. කනෙන් ශබ්දයක් කහලා එලීම් ගැටීම් ඇති කරගන්නවා. නමු සීලේ දුරල වෙන්නේ. හොදට හිතන්න. උබ සීල් සමාදංවෙලා ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට ඇලුනාා ගැටනාා කියලා. සීල දුර්වල වෙන්නේ. ඔබ කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයට ඇලුනා ගැටනා කියලා ඔබේ සිල්පද දුර්වල වෙන්නේ. නමුත් ඔබේ සීය සීල විසුද්්‍යක් බෞට පත් වෙන්නේ. පිින්ගතුන දැන් ඔබේ සීලිය සීල විශුද්ධයක් කරන්න ඕඩේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවායි. අතීත පංච උපාදානස් කන්දයට හිතේ යොම කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ සිල් සමාධං වෙච්ච වෙන්න ඇද සුදු සිිල් රෙදී සංසාරයේ ඇද සුදු සිිල්රෙදී එක ගොඩක් ගැහුවොත් ගි්ජකූට පරොතයට වඩා විශාලයි කියලා පංහතුනේ ගිජ්ජකූට පරදයට වඩා සංසාරයේ ඔබ සුදුසිිල් රෙදී ගොඩගහල තියෙනවා නමුත් ආමත් අපේ සීලිය සීල විශුද්ධියක් වුණේ නැහැ අපි උපෝසන සීලිය සමාධං වෙලා ඇහෙන් රූපයත් දැකලා මනසා සංවර කරගන්නවා. කනෙන් ශබ්දයක් කහලා මනසා සංවර කරගන්නවා ඉනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ මේ පසලොස්සක පොයදාට සිල් සමාදං වෙලා එහෙම නැත්තං හෙට උදෑසන පන්සිල් සමාදන් වෙලා ඇසෙන් රූපයක්ත් දකිද්ද දැක්කා කියන තැන නවතින්න. කනින් ශබ්දයක් ඇහෙදදී ඇසුනා කියන තැන නවතින්න සිතට යමක් දැනෙද්දී දැනු නා කියන තැන නවතින්න ඔබේ සීලය බ්‍රක්්ම සීලය අබවට පත්කරගන්න. ඔබේ සීලය ආරය සීලය අබවට පත් කරගන්න ඔබේ සීලය සීලය විසුද්ධිය අබවට පෙරාපු සීලය අබවට පත්කරගන්න. ඊනඟට ප්‍රත්වේක්ෂා සීලය පිඟතුනි ප්‍රත්වේක්ෂාව ගිහි සමාජය තුළ හොඳටම දුර්ුවලයි ඔබ කොච්චර සීල් සමාධැන් වුණනාත් ආහාර ප්‍රක්ෂේච් ප්‍රක්්‍රත්තාව ඔබතුළ තියෙනවාද ඇඳුම් පැළඳම් ප්‍රත්වේක්ෂාවෙන් පරිහිාරණය කරනෝද ඔය රත්තරම්බඩු බේත්තෙත් නිවාස ප්‍රත්වක්ෂාවෙන් පරිියරණය කරනවාද නැහැ පිහතුන සම්මා සම්බූධ ශාසන ලක්ෂගාන කහිමිවෙන්න හේතුවක් තියෙනවා මේ හේතුවයි මේ බුදුරජාණන් වවාන්සේ පැහැදිලි කරන්නේ ධර්මය තුළින් අපිට මේ උතුම් සීලේ සීල විසුද්ධ අහිමි වනේ. ප්‍රත්ක්ෂා සීලියය දුර්වලයි බුදුරජාණන් වහන්සේ අපිට මේ චීවරයේ පෙරවන්න දීල අපිට කියනවා මේ චීවයේ පෙරවනකොට ප්‍රත්ක්ෂා කරන්න මේ චීවරය පෙරවන්නේ මේ ශරීරයේ අලංකාර කරන්න ලස්සන කරන්න හැටවැඩ කරන්න නෙමේ මේ චීවරය පෙරවන්නේ ලජ්ජා බයතැන් වසාගන අවුවෙන් පන්නෙන් මැල් මැසිමදුරුවගේෙන් වෙන පීඩවලින් මිදිලා නිවන් මාර්ගය තරණය කරන්න ඔබ ඇදුන් අදින්නේ එහෙමද ඇද සාක්ෂයට තට්ටු කල්ලා අහන්න සිල් සමාදන් වෙන්න අදී උදේ ඇදුම් ඇදිදදි කොච්චරනම් කන්නාටි මේසලඟට කිිල්ල ඇඩබලනවාද කොච්චර එදාටත් ත්‍රත්තරම් බටු ටික ගලෝවල සිල්ගන්න බැහැ ප්‍රත්ක්ෂා සීලය දුර්වලයි පිගතුනී ප්‍රත්වක්ෂා සීලය ශක්තිමත් කරන්නේ ඔබ නිවාස ඔබේ ඉඩකටම් ප්‍රත්වේක්ෂාවෙන් පරිහාරණය කරනවාද මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා මධ්‍යම ප්‍රතිබදාව වැඩනාකාරෙන් ආර්්‍යෂ්ඨාංගික මාර්ග වැඩනාකාරෙන් ඔබේ නිවස ඔබ පරිහරණය කරනවාද ආහාර ප්‍රත්්‍යේක්ෂාව බින්දුවයි අද ආහාර ප්‍රත්වේක්ෂාව කපේ රටේ නැහැ. පිංහතුනී ආහාර කෙරෙ පුදුමාකාර ගිජුභාවයක් සමාජය තුළ මතුවෙලා සීලේ සීල විසුද්ධයක් වෙන්න නැහැ. ඒ නිසාඔබ දක්ෂ වෙන්න පින මධ्यම ප්‍රතිපදාවට අදාළ වාර් ෂ්ඨාංගික මාර්ගෙට් අදාලව ජීවත් පෙන්න්න අපි සෑම කෙනෙක්ම සක්විති රජවරු වෙලා ඉපදුනා සුජම්පතිය වෙලා පදුනා පිංතුනී රජ බෝධන වැළඳුේ එදා අපේ කෑමබේස සක්විදි රජවරු වාඩි වෙනකොට ආහාර මේසේ වෑන්ජනම එක සියගානක් බත්වර්ග සියගානක් වෑන්ජන සියගානක් මස්වර්ග සියගානක් එහෙව් කෑම මේස වලද පවාපී පිගතුනී එහෙම කැහැම වේස වැැලඳවා බුදුරජාණන් වහන්ස කියනෝ ඔබ සක්විති රජවෙච්ච වෙලාවේ ඔබ එර්දිියෙන් යන ඇතෙක් පිටයි ලෝකවටේගියේ ඔබ එර්දිියෙන් ගන අජානී අස්සේක් පිටයි ලෝකවටේගිය ඒ සංස්කාර අනිත්‍ය වුණා එර්දිියෙන් යන ඇතා අනිින් වුුණා අනිත්‍ය වනානං මේටයිර් හතරඋඩ දුවනවාහනේ නිත්‍ය වෙන්න නැහැ. ඉඟතුන මේ සංස්කාරයන්ට බැඳෙන්න්න එපා! මේව පාවිච්චි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්ස කියන්නේ මේ ඔබේ පින! ඔබේ පින! ආර්ෂ්ටාංකික මාර්ගෙන් පෝෂණය කරගන්න! පත්වක්ෂා සීලයෙන් පෝෂණය කරගන්න! බුදුරජාණන් වහන්සේ ඔබට දුක්විඳින කියන්න නැහැ නොකාන ඔබ ඉන්න කියන්න නැහැ! තියෙනගෙනට පරිප්පුයි බතුයි ගන්න කියන්න නැහැ. රජ කෙනාට පරිපුයි බතුයි ගන්න කියන්න හැ පිගතුනී මේවා සංස්කාරය. රජකෙනෙක් වැලදී යුත්තේ රාජභෝජනෑ රජකෙනෙක් ජීවත්තුවේ විත රාජ මන්දිරේ. රජකෙනෙක් කියනවා නම් මම රාජභෝජ බලදන්නේෑ කියලෙ එක කරුමයක්. රජකෙනෙක් කියනවා නම්මට රජගෙදර එපා කියලේ එක කරුමයක්. රජ කෙනනාා දැන ගන්නඕන සම්මාධිට්ටිය ප්‍රකට කරන්නේ. සම්මාධිට්ටිය ප්‍රකට කරන්නේ බුදුරජාණන් වහන්සේ රජවරන්ට රජගෙදර ඉන්න පා කියල කිවෙන හැ. බුදුරජාණන් වහන්සේ රජවරුන්ට රජභෝධන කන්නේ එ පාකි වෙන හැ බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔබ රජගෙදර ඉන්න ආචී වට්ටමක සීලය ආරක්ෂා කරගෙන ඔබ රාජභෝජන වලඳන්න ආචී වට්ටමක සීලේ ආරක්ෂා කරගෙන ගිහි පිංව තුල්ලා වෙන ඔබ ඔබට ලැබෙන ආදායිමට අදාලව ජීවත් පෙන්න්න නමුත් ආචී වට්ටමක සීලේ ආරක්ෂා කරගෙන ඒ වගේ මයි පිංහ තුන්නා සීලවි සුද්්‍ය ශක්තිමත් කරගණ දක්ෂවෙන්න ඕනේ ප්‍රත්වේක්ෂා සීලය ඉන්ද්‍රිය සංවර සීලය ඊළඟට සම්මා ආචීව සීලය මෙතන්දි මොකද සම්මා ආජීව සීලය කියන්නේ පිංහතුනේ තමන් කරන රැකියාව තමන් කරන වෘතිය ආර්්‍යෂ්ඨාංගික මාර්ගේ වැඩෙනවෘතියක් බවට පත් කරගන්න. වර්තමානේ ආරෙෂ්ඨාංගික මාර්ගගේ දුර්වල වෙන ආදාය අම්මාර්ග ගොඩක් තියෙනවා ංඟතුනී සහරු රේස්්දුවනවා ශ්‍රෝදුවක දුවනවා කුකුල්ලු කොටවනවා ගඩුල්ල කුට්ටමේෙන් සෙල්ලං කරනවා අල්ලස් ගන්නවා අප්‍රමාන ආජීව ආර්ෂ ාංගික මාර්ග නොවැඩෙන අප්‍රමාණ වෘතීන් රැකයාාද තියනවා. නිසා සම් ආජීවයට එන්න ඉන්ද්‍රීිය සංවර සීලය ප්‍රත්වක්ෂා සීලය සම්මා ආජීව සීලය ඊළඟට පොද ආජීව අත්තමක සීලේ. මෙන්න මේ සතර සීලයෙන් ඔබේ සීලය සී විසුද්ධියයක් බෞ්ට පත් කරගන්න. පෙරාපු සීලයයක් බව්ට පත් කරගන්න. කෙලෙස් අඩු තුෂ්නාව අඩු පංචනීවරණ අඩු පෙරාපු සීයක් සවිසුද්ධිය. දැන් අපි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියයට යනවා චිත්ත විසුද්ධිය කිය අද්දී ආර්යෂ්ඨාංගික මාර්ගයේ මාර්ගග තුනක. ආවරණය වෙන මොකදතුන සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාදී. ඒක කියන්නේ සීලවිසුද්්‍යායි චිත්ත විසුද්්‍යියායි කියද්දිම සමස්ත ආර්යෂ්ඨාංගික මාර්ගයම ආවරණය වෙලා. දැංහපු පෙරාපු සීලේ චිත්ත විසුද්ධියට ඇති කර ගත්තා ඒ කියනෙ පෙරාපු සමාධියයක් ඇතිකර ගත්තා. ශක්තිමත් සප්තබොජ්ජංග වැඩෙන හිතක් ඇතිකර ගත්තා. දැන් අපි සීලවිසුද්ධියෙන් චිත්ත විසුද්ධියටවා චිත්්‍ර විසුද්ධියගේයා දිත්ති විුද්ධියයට යනු. මොකද දිට්ටි විසුද්ධිය කියන්නේ. එයා දැක්ම පිරිසිදු කරගන්නවා. පිහතුන අප දැක්මතාම පිරිසිදුනේ. අපේ දැක්ම අප පිරිසිදුයි. අපි ඇස මමේ කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මේ කියලගන්නවා. මේ ඇස තුළ මා සිටිනවා මාතුල මේ ඇස තියෙනවා කියලගන්නවා. මේ කණනාසේ දිවසරීරයේ මනස මයේ මගේ කියලගන්නවා. මේ සලා එතනයන් නිසා සකස්වෙන පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මමේ මගේ මගේ ආත්මය කියලගන්නවා. දැක්ම පිරිසිුදුු නෑ. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයනෝත් මමය මගේ කියලගන්නවා. ආත්මීිය දුෘෂ්ටියෙන් ගන්නවා ඇයි දිට්ටි විසුද්ධිය දුර්වලයි. එ මෙ සීල විසුද්ධියෙන් ගප ක්තිමත් පෙරාපු සීලයක්ත් දැංගොබට තියෙනවා. ඒ පෙරාපු සීලේංගො චිත්ත විසුද්ධිය පෙරාපු සමාධියයක්ක් තියනවා. ඒ පෙරාපු සමාධියෙන් දැක්ම පිරිස්නිිදු කරගන්න. ිට්ටි විසුද්ධියයටනවා. කොහම දෙයා ිට්ටි විසුද්ධියයටෙන්නේෙ. එයා ජීවිතේස් පටිච්ච සමුපාදයේ තුළ විසිුරෝණවා. ජීවිතේ පටිච්ච සමුපාදයේ තුළ විසිරෙනවා. කොහොම දෙයා විසුරුව අන්නේ. අවිද්‍යාපච්චයා සංකාරා. එයා බලනවා මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වේක් පුද්ගලයක් ඉන්නවාද කියලා. නැහැ හේතු පලධර්මයක් අවිද්‍යා නිරෝධ සංස්කාරනිරෝධෝ ඊළඟට එයා බලනවා මේ සංස්කාරයත් විඤ්ඥානයක් අතර සත්වයෙක් පුදගලෙක් ඉන්නවාද කියලා නැහැ හේතු පලධර්මයක් සංස්කාරනිරෝධ විஞ්ඥානනිරෝධෝ. ඊළඟටයා බලනවා මේ විඤ්ඥානයත් නාමරූපයක්ත් අතර සත්වේක් පුද්ගලය කින්වාද කියලා හේතුඵලධර්මයක් විඤ්ඥාන නිරෝධ නාමරූපනිරෝධ ඉළඟටයා මේ නාමරූපයක් සලාතනයක් අතර සත්යෙක් පුද්ගලේ ින්න්න්වාද කියල බලනවා හේතුබලධර්මයක් නාමරූපනිරෝධ සලාතන නිරෝධ ඊළඟටයා සලායතනයක් පස්ස අත් අතර. ತ್ෙක් පුද්ගලೇ ಿ್ දකිಳ කිනවා හේතුබලධර්මයක් සලාතන නිරෝධ පස්ස නිරෝධෝ ඊළඟට පස්සත් වේදනාවත් වේදනාවත් තන්හාාවත් අතර ಸತ್ತෙක් පුද්ගලේ ಿ್වාදකිල දකිනවා හේතු පලධර්මයක් පස්ස නිරෝධ ේදනා නිරෝධෝ වේදනා නිරෝධ hානිරෝදෝ ඊළඟටයා මේේ ತෂ්නාවත් උපාදානයක් අතරೆ සත්ෙක් දගලය ින්න්නවාද කියල දකිනවා හේතු පලධර්මයක් තුෂනා නිරෝධ උපාදාන නිරෝධ ඉල්ලඟඩයා මේේ උපාධනයක් භවයක්ත් අතර සත්වේ පුද්ගලේ කින්න්නවාදගල දකිනවා හේතු පලධර්මයක් උපාදාන නිරෝධ බවනිරෝධ බවයත් ජාතිත් අතර හේතු පලධර්මයක් බව නිරෝධඟ ජනතිනිරෝධ ජාතියත් ජාතිත් ජරාවි්‍යදි මරණයක් අතර සත්යෙක් පුද්ගලයෙ ඉන්නවාවද කියල බලනවා හේතු පලධර්මයත් ජාති නිරෝධ ජරාමරණ ව්‍යාදිි නිරෝධෝ පිංහතුනි දැක්ම පිරිසිදු කරගත්තා. දැක්ම පිරිසිදු කරගත්තා, සීල විසුද්ධියයෙන් චිත්ත විසුද්ධියයෙන් පෝෂණය වුණාාවූ දිට්තිි විසුද්ධියයේදී දැක්ම පිරිසිදු කරගත්තා. දැංගයා නුවනින් දකිනවා මේ සලාහිතනයන් නිපතුනේ කොහොමද කියලා. පංහතුනී මේ සලා එතනයන් නිපදුනේ නාමරූපනිසා මොකද නාමරූප කියන්නේ පංච උපාදානස්කධ ධර්මයෝ ඔබ ගිය ජීවිතේ අවසාන පංච උපාදානස්කන්දය අන්‍යයි කියල අවබෝධයෙන් දැක්කනං නැවත මේ සලා එතනයන්ගේ ඉපදීමක් නෑ පිංගතුනේ සලාහිතනයන්ගේ ඉපදීමක් නැහැ මොකද අපි කවදාහරි දවසක උතුම් රහත් පලයට පත්වුණත් අපි මරනාසන්න මොතේ අපි පිරිණිවී යනවා. ගොම පිරිිණිවීගයේ දැන් සාරිපුුත්ත මහොත්තමයානන් වහන්සේ පිහතුනී රූප තුෂ්නාව නිරෝධය කල්ලායි තිබ්බේ රූප තුෂ්නාව නිරෝධය කලාට පස්සේ උන්වහන්සේට නැවත දෙවියෙක් බ්‍රක්මයෙක් මනුස්සෙක් වෙන්න තුෂ්නාවක් නැහැ නැවත දිව්‍ය රූපයක් බ්‍රහ්ම රූපයක් මනුස්ස රූපයක් ලබන්න උන්වහන්සේලාට තුෂ්නාවක් නෑ උන්හන්සේලා රූපය කරයි තුෂ්නාව අවිද්‍යාව නිරෝධය කල්ලා හිටිය එනිසා මොකද වෙන්නේ ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුපපන්න විஞ්ඥානයට ගෘහය බවට පත්වෙන්නේ රූපයයි කියලා පටිච්ච සමුපන්න විඤ්ඥානයට නිවසභවට පත්වෙන්නේ රූපයයි කියලා පටිච්ච සමුපන්න විඤ්ඥානයට ආහාරය බවට පත් වෙන්නේ රූපයයි කියලා පිහතුන පටිච්ච සමපන්න විඤඥාන නිව ගෘහය ආහාරය වෙන රූපයයි නමු සාරිබුද්ධ මහෝත්තමයාණන් වහන්සේලා රූප දෘෂ්ණාව නිරෝධය කල්ලා හිටියේ. ඒ නිසා සාරිබුත්්ධ මහෝත්තමයාණන් වහන්සේ පිරිනිිවී අනමෝතේ උන්වහන්සේගේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙලා තිබ්බාාව් පටිච්ච සමුපන්න විඤ්ඥානයට බැසගන්න රූපයක් නැහැ. බැසගන්න රූපයක් නැහැ. බැසගන්න දුහයක් නැහැ. බැසගන්න නිවසක් නැහැ යපෙන් ආහාර නැහැ ඇයි! රූප තුෂ්නාව නිරෝධය කල්ලායි තිබ්බේ. බැසගන්න නිවසක් නැතිවෙනකොට පටිච්ච සමුපපන්න විඤ්ඥානය තමාතුළින්ම නිවීයනවා. අන්න පිරිනිිවීම. එනම් අපිට මොකද වනේ ගිය ජීවිතය අවසාන චුතිසිත අපි නිත්‍යැයි කියලා ගත්තා. එක යන අ අවසාන පංච උපාදානස්කන්දය නිත්‍ය වශයෙන් ගත්තා. සලා එතනයන් ඉප දුනනාපිංහතුනේ. එනම් මේ සලාහිතනය අයිති නාමරෝපයන්ට නාමරෝපයිති පටිත්්‍ය සමුපන්න විඤ්ඥානයට විඤ්ඥානය අයිති කුසල්ල කුසල් සංස්කාරයන්ට සංස්කාරයෝ අයිති අවිද්‍යාවට මෙන්න අයිතිකාරයා ඔොයා ගත්ත පිංගතුනි. කෞද මේ ඇසේ අයිතිකාරයා කෞද මේ සලාහිතරයන්ගේ අයිතිකාරයා අවිද්‍යාවයි අවිද්‍යාවයි. අන්න දැක්ම පිරිිසදු කරගත්තා දැංඔබ ඇස සිහිපත් වෙද්ද. මම කියල දකින්නේ. ඇසෙන් රූපයක් දකිද්දි මගේ කියල ගන්න නෑ. කන කියලා සිහිපත් වෙද්දි ම කියල දකින්නේ නෑ. කනෙන් ශබ්දයක් කහිද්ද මම කියලා ගන්නේෙ නෑ. පිංගතුනි නිරේතුරුව දකිනවා ඇස සිහිපත්වවෙද්දි අවිද්්‍යාවයියා දකින්නේ. කන සිහිපත් වෙද්දදි අවිද්‍යාවයියා දකින්නේ. ඒ වගේම ඇස නිසා සකස්වෙන පස්ස වේදනා සංඥා සංකාරියෝ සිහිපත්වෙද්දී අවිද්‍යාවයි දකින්නේ දැක්ම පිරිසුඳදු කරගත්තා. සීල විසුද්ධියයෙන් චිත්ත විසුද්ධියයට චිත්ත විසුද්ධියෙන් දිත්ති විසුද්ධියයට පිහතුනී තාම සෝවාන් පලට පත්වෙලා නෑ කලබල වෙන්නපා. තම සෝන් පලට පත්වෙලානෑ දැන් අපි ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියයටත්තවා. මන් සම්මා සමාධයෙන්ක බෝධැන් සී විුද්ධියෙන් චිත්ත විසුද්ියයෙන් දිට්ටි විසුද්ධියට ගෙනල්ල දක්මත් පිසු කළලා ඒත්තාම සෝවාන් පලියට පත් වෙලා නෑ. අපි දිිට්ටි විසුද්ධියෙන් කංකාවතරන විසුද්ධියයට යනු. දිිට්ටි විසුද්ධියයෙන් කංකාවතන්න විසුද්ධියයට යනවා පිංහතුනී කංකාවතන්න විසුද්ධියයේදී අපි ආයිමත් ක්‍රැවටනවා පිගතුනි. බලන්න මේ මාර ධර්මයන්ගේ තියෙන බලපත්භාවය. අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂදානක් අහිමෙවුුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරේ මෙතර තියෙනවා පිංගතුනේ. අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂදාානක් අහිමුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරේ මෙතර තියෙනවා? දෙදා සයසීයක් පැරණිමේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් තාමත් අපිට විදශ්්‍රනා නුවන ලොලබුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරේ මෙතර තියෙනවා මොකදදේ උත්තරේ වතර විුද්ිය තිිංහතුනී මේ මාරධර්මයන්ගේ බලවත්භාවය දකින්න. මෙතනදි මාරයා කියන්නේ වසවර්තිමාරයාන මේ මෙතනදි මාරයා කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන්නාාවූ මේ තුෂ්නාවමයි පිංහතුනේ. මේ තුෂ්නාව නැමැති මාරයාගේ තියන බලවත්භාවය බලන්න මේ රූපය කරේ ආස්වාය වේදනාව කරේ ආ කාමයන් කරේ ආස්වාදය කරේ තියන. මේ මාර ධර්මයන්ගේ බලවත්භාවේ බලන්න. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමෙ වුනේ ඇයි කියන කාරණය ඇත්තමත නිති දකින්න කංකාවතන්න විසුද්ධිය. පිංහතුනී කංකාවතන්න විසුද්ධිය. සීල විසුද්ධියයෙන් පෝෂණය වෙලා චිත්ත විසුද්ධියෙන් පෝෂණය වෙලා දිිට්ටි විුද්ධියනුත් පෝෂණය වුණත් කංකාවතන්න විසුද්ධියේදී අපි සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවෙන පිංගතුනි. සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවෙනවා. බලන තුෂ්නාව නැති මාර ධර්මයන්ගේ බලවත්භාවය. සීල විුද්්‍ය ක්තිමත් චිත්ත වි සුද්්‍ය ශක්තිමාත් දිිට්ිවිසුද්ධිය ක්තිමත් දිිට්ටි විසුද්ධියෙන් එයා භාවනා කරනවා. එයා කායානු පස්සනා වඩනවා කායානු පස්සන වඩද්දිී එයාට ආලෝක සංඥාපේනවා. සුදුපාට ආලෝක සญඥා රතුපාට ආලෝක සญ්ඥා කහපාට ආලෝක සඥා ඒ ආලෝක සං්ඥායා මමේ කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මය කියලගන්නවා ඒ ආලෝක සඥාව තුළ මා සිටිනවා මා තුළේ ආලෝක ස්ඥාව තියෙනවා කියලා ආලෝක සංඥාව ආත්මිය දුෘෂ්ටියෙන් ගන්නවා ඇයි සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටුවෙනවා. එයා ඒ ආලෝක සංඥාව සිිත්ානු පස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂණය ඒ ආලෝක සංඥාව අනිත්‍යයවූ හිතා කරූපයක් කියල දකින්න දක්ෂණය ඒ යාලෝක සංඥාව ආස්වාදයෙන් ගන්නවා. සමත විදර්ශනාවේ ආස්වාදේයටයා කොටු වෙනවා පිංතුන සංසාරයේ මේ ආපු ගමනෙදී ඔබත් මමත් පිංහතුනී ඉරට අදගඩු හිත දෙවිය වෙලා ඉපදිලලාතියෙනවා. සඳට අදුග්ඩුහිත දෙවිය වෙලා ඉපදිලා තියෙනවා ආලෝකට අදග්ඩුහිත දෙවිය වෙලා ඉපදිලා තියෙනවා එහෙව් අපිට භාවනාවේදී ආලෝක සංඥා බලවැඩක් නෑපංහදුනේ ආලෝක සංඥාව කියන්නේෙ ශේෂ්ඨ දෙයක් ආලෝක සංඥාවෙන් ප්‍රකටවෙන්නේ හිතේ ප්‍රභාශ්රභාවයයි නමුත්ඒේ ආලෝක සඥාව අපි නිවනට අරංයන්න ඕනේ අපි නිවනටයි අරංයන්න ඕනේ. නමුත්ඒේ ආලෝක සංඥාවපි ආස්වාදයට අරං යැනවනං සමත විදර්ශනාවේ උපක්්‍රේෂයන්ට අපි කොටුවෙනවා. එයා ආයිමත් භාවනා කරනවා එයාට පාවෙනවා වගේ දැනෙනවා නොදැනී යනවා වගේ දැනෙනවා උඩේ අනවා වගේ දැනෙනවා එක අම්මගෙනෙ කැවිල්ල කියෙනවා සාමින්වාසමම් භාවනා කළා මාව උඩගියා දැම්මට බයයි එයා උඩගිය නැහැ එයා බිමහිටියේ. උඩයනවා කියල සකස්වුනේ හිතක් ඒහිත චිත්තානු පස්සනාවෙන් පිරිසඳු කරන්නයා දක්ෂණෑ පිංගතුනි තෙනෙක් කැවිල්ල කියනවා සාමින්වහන්ස ම භාවනා කළා මාව පාවෙනවා වගේ දැනුණා පවුනේ නැහැ එයා බිමයි හිටියේ පාවෙනවා කියල සකස්වුනේ සිතක් ඒසිත චිත්තානු පස්සනාවෙන් පිරිසඳදු කරන්නේයා දක්ෂණය තවකෙක් කැවිල්ල ෙන සාමින්න් වහන්ස මම් භාවනා කළා මාව නොදනීගියා පිගතුනී යා නොපෙනීගියවත් නොදනීගියවත් නැහැ නොදෙනෙනවා කියල සකස්සුනේ සිතක් ඒ සිත තිස්ත්තා ච්චිත්තානු පස්සනාවෙන් පිරිිස්තු කරන දක්ෂණය ඇයි සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටුණා ඊළඟට එයා භාවනා කරනවා එයාට අමනුස්සරූප පේනවා එයාට දිව්‍යරූප පේනවා යා ඒ අමනුස්සරූප මමය මගේ කියලගන්නවා ඒ දි්‍යරූප මය මගේ කියලගන්නවා ඒ දි්‍යරූපතුළ ම සිටිනවා මාතුළේ දිවරූප තිීනවා කියෙන ගන්නවා පිංහතුනී සමතවිදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවේෙනවා. පිංහතුනී යා දක්ෂණය ඒ අමනුස්සරූපය අටටික සඥාවක් කල්ල දකින්නයා දක්ෂණය ඒ දි්‍යරූපය අට්ටික සංඥාවක් කල දකින්න දක්ෂණේ සමරු ඇවිල්ල කිය ෙනත් ස මිින් වාස මම් භාව කලා මට බුදුරජාණන් වහන්සේගේ රූපය මැවිල පෙවුුණා පින්ගතුන බුදුරජාණන් වහන්සගේ රූපය මැවිල පෙවුණනං ඔබ දක්ෂවෙන්නඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිිවන් මංචගේ විසිලිලාතියනෑ පූජනී යාළ ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් කල දකින්න ඔබ දක්ෂවෙන්නඕනේ බුදුරජාණන් වහන්සගේ රූපය අට්ටික සංඥාවක් කල දකින්න ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරිලා වාහිර සතර මහා ධාතුුවට මුහුවෙනවා දකින්න. නමුත් අපි දක්ෂණයයි සමතවි දර්ශනාවේ උපක්දේශයන්ට කොටුවෙනවා. පිංහතුනේ අපි භාවනා කරන්න අමනුස්සරූප දකින්න නෙමේ අපි භාවනා කරන්න දීව්‍ය රූප දකින්න නෙමේ ඔබත් මමත් සක්‍ර දෙවියන් වෙලා කල්පගාන කිඩියා ඔබත් මමත් සුජම්පතිය වෙලා දිීව්‍ය තලවල කල්ප ගනං හිටියා ඒව් අපිට භාවනාවෙන් දෙවියෝ දැකළ වැඩක් නැහැ අපි සංසාරයේ අමනුෂ්‍ය වෙලා කල්ප ගණං හිටියා එව් අපිට භාවනාවෙන් අමනුශ්‍යයෝ දැකළ වැඩක් නැහැ! පිගතුනේ දකින අමනුෂ්‍යයා දකින දෙවියා අපි අපේ නිවන කරා උපයෝගී කරගන්න ඕනේ අපේ බබ නිරෝධයට විදශනා නුවනට අපි උපයෝගී කරගන්න ඕනේ නමුත් කංකාවතන්න විසුද්ධියයේදී. සාමත්ත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවේෙනවා. බලන මාර ධර්මයන්ගේ බලවත්භාවය සම්මා සම්බුධ ශාසන ලක්ෂදානක් අහිම වුණනේ ඇයි කියෙන කාරණෙට උත්තරේ මෙතන තියෙනවා. ආලෝක සංඥාවට රැවටිලා යනවා පාාවෙනවා නොදනී යනවා උඩයනවාගෙන ධර්මතාවයන්ට රැවටිලා යනවා අමනුස්ස රූප දිීව්‍ය රූපෝල්ට රවැටිලා යනවා. නමුත් කංකාවතන්න විසුද්ධියයේදී. එයා තුළ දිිට්ටි වි සුද්ධිය තියෙනවා! දිිට්ටි විුද්ධිය තියෙනවා දැක්ම පිරිිසිුදු කරගත්ත කෙනෙක්. දැක්ම පිරිිසුදු කරගත්ත කෙනෙක් මාන්‍ය අඩුයි එයාළඟ නිහතමානී භාවය තියෙනවා ඇයි! දිිට්ටිවි සුද්ධියයාළඟ තියෙනවා. ඒ නිසාම එයා මොකද කරන්නේ! එයාට තේරෙනවා එයා යම් තැනක හිරවෙලා කියලා. ඒක තේරෙනනං යා දිට්ටි වි සුද්ධිය තියෙන්න මඕනේ එයා මොකද කරන්නේ? කල්්‍යාන මිත්‍රාශ්‍රය සොයාගෙනයන සුන්දර තැනක් පිමතුනේ. අන්නයා කල්්‍යාන මිත්‍රාශ්‍රය සොයාගෙන නොවා නමුත් කල්්‍යයාාන මිත්‍රාශ්‍රය සොයාගෙන යන්නේ යාට පුළුවන්ගුණේ දිිට්ටි විසුද්්‍යය නිසයි නැත්තංගේයා යන්නෙ නෑ. මමයි දන්නේ අනිත්තොක්කොමත වඩා මමයි දන්නේ කියෙන තැන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මංකිසිත් නොද ස්ශ්‍රාවකයාගෙන දැන්ට එයා ඉන්න දක්ෂණනේ දිිට්ටි විසුද්ධියයෙන්. කල්්‍යාන මිත්‍රශ්‍රයට යනු පිංහතුන කල්්‍යාන මිත්‍රාශ්‍රයක කියන්නේ සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයයි ශාසනයෙන් සීයට පනහා හැත්තවා කනුවක් නෙමේ සමස්ත ශනය කල්ාන මිත්‍රාශ්‍රයයි යමෙක් කැවිල්ල මට කිව්වොත් ස්වාමන් වහන්සේ මම සෝවාන් පලට පත්වෙලා ඉන්නේ මට කල්්‍යාන මිත්‍රාශ්‍රය අවශ්චනෑ කියලා මං විවෘථව කියනවා ඔබට සෝවාන් පලේ නෙමේ ඔබට තාම තෙරුවන් කෙරෙහි සද්ධහවත් නෑ කියලා. කෙනෙක් කැවිල්ල මට කිව්වොත් සාමින්වාසමං අනාගාමී පලේයට පත්වෙලා ඉන්නේ මට කල්්‍යයාන මිත්‍රාශ්‍රයා වශන නෑ කියලා මං විවෘතව කියන ඔබ අනාගාමී පලේ නෙමේ තාම තෙරුවන් කරෙහි සද්ධහවත්ව බැතිරගෙන නෑ කියලා පිහතුනේ කල්්‍යාන මිත්‍රාශ්‍රය කියන සම්මා සම්බුද්ධ ශාසනයයි යමෙ කල්්‍යයාන මිත්‍රස්ය ප්‍රතික්ෂේප කරනවානං ඔහු ප්‍රතික්ෂේප කරන්නේ සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයයයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙක ස්වාමින් වවාන්සේ නමක් ඉඩියා උන්වහන්සේ අනාගාමී උත්තමේක් බුදුරජාණන් වහන්සේ දකිනවා උන්හස කාමයන් නිරෝධය කල්ලා ඉන්නේ නමුත් උන්න්නහන්ස මාර්ගය වඩන්නේ අප්‍රමාදී වෙන්නේ බුදුරජාණන් වවාන්සේ අඩගහනවා මහනම මෙහෙටෙන්න්න. ඇයි ඔබ ප්‍රමාදීව ඉන්නේ ඔබයි චතුරාර් සත්‍යය අවබෝධ කරන්න හදන්න ඇත්තේ ඒවෙලාවෙ මේ අනාගමී භික්ෂුව කියනා භාග්‍යවතුන් වහන්සේ මම චතුරාර් සත්‍යය අවබෝධ කරන්නේ අනාගාමී බ්‍රක්්ම තලේ උපත ලැබවාට පත්සේ කියල පිංහතුනින් බලන්නකෝ ය මේ අනාගාමි පලයට පත්වෙලා ඉන්නේ නමුත් එයා බුදුරජාණන් වහන්සේට කියා ගෞරුවණය සාමීන් වහන්සේ මම රහත් පලට පත්වෙන්නේ ්‍රක්මලෝකට ගිල්ලනාගාමී කියලා. බුදුරජාණන් වහන්සේ කෙනා මහන අවිද්‍යාවේ බිඳත් දුකමයි අවිද්‍යාවේ ගොඩත් දුකමයි. එනිසා මෙ අවිද්‍යාවී බිඳ නිරෝධය කරන්න මේ දුක නිරෝධය කරන්න. අන කල්්‍යාන මිත්‍රාස්සය ලැබෙනවා උන්වහන්සේ අප්‍රමාදී වෙනවා උතුම් චතුරාර් සත්‍යය අබෝධ කරනවා. පිංහතුනේ සෝවාන් පලට පත්වන කෙනාටත් කල්්‍යාන මිත්‍රාශ්‍රය අවශ්‍යයි. සකුරුදාගාමී පලේට පත්වෙච්ච කෙනටත් කල්්‍යයාන මිත්‍රාශවය අවශශයි අනාගාමී රහත් මාර්ගය තුළ ඉන්න කෙනාටත්. කල්්‍යයාන මිත්‍රාශ්‍රය අවශ්‍යයි එක හොඳින් තේරුම් ගන්න දැම් මෙයා කංකාවතන්න විසුද්ධයේදී. කල්්‍යාන මිත්‍රශ්‍රයේ සොයාගෙන ගියා. යා කල්්‍යාන මිත්‍රාශ්‍රය සොයාගෙන පිංගතුනී අන්නේයා සතර සටිපට්ටාන ධර්මයන් ජීවිතයට නිවැරදි එකතු කර ගන්නවා. එයා ඊට පස්සේ මොකද කරන්නේ. භාවනා කරනවා එයාට කහපාට සුදුපාට රතුපාට ආලෝක සญඥා පේනවා අනිත්‍යයි කියලා දකිනෝ අපිංහතුනේ ඒ යාලෝක සංඥා ජිනහිත චිත්තාානු පස්සනාවෙන් පිරිසිදු කරනවා යාලෝක සංඥාවේ ආස්වාදයටයා යන්නේ නෑ ඊළඟට එයා භාවනා කරනවා එයාට උඩ නවා වගේ පේනවා ඒ උඩේ අනහිත චිත්ර් චිත්තාානු පස්සනාවෙන් පිරිසණදු කරලා ආයිමත් කමටහනටයනවා. එයාට පාාවෙනවා වගේ පේනවා. එයා ඒ පාාවෙනහිත චිත්තාානු පස්සනාවෙන් අනිත්‍ය ඉගළ දැකලා ආයිමත්කමටහනට යනවා. එයාට නොදැනී යනවා වගේ දැනෙනවා. ඒ නොදැනී අනහිත චිත්තානු පස්සනාවෙන් පිරිස්දුු කරලා ආයිමත් එයා කමටහනටෙනවා. ඊට පස්සයා භාවනා කරනවා. එයාට අමනුශ්‍යරූප පේනවා. ඒ අමනුශරූපෙ යාට්ටික සඥාවෙන් දකිනවා. එයාට දිීව්‍යරූප පේනවා. ඒ දිවරූපය අට්පික ංඥාවයෙන් දකිනවා. පිංහතුනී සමත විදර්ශනාවේ උපක්්‍රේෂයන් එයා පරාජය කරනවා. සමත විදර්ශනාවේ උපක්ලේෂයන්යා පරාදය කරනවා සමතවිදර්ශනාවේ උපක්ලේෂයන් කංකාවතන්න විසුද්ධියයේදී පරාජය කරමින් එයා මගග මගග ඥානදස්සන විසුද්ධියටනවා. අන සුන්දරතනක්. මගගා මග ඥානදස්සන විසුද්ධියදී එයා. මග නොමග නිවැරදිව හඳුනගන්න. ආයමත් නොමගේ ආමක් නෑපිංහතුනි. නමුත් මගගා මග්ග ඥානදස්සන විසිුද්ධියයේදීත්. තාමයා සෝන් පලට පත්තුවෙලාන නෑපිංහතුන. ඒගන කළබල වෙන්නිපා. තම සෝන් පලට පත්වෙලානේ සීල විුදය චිත්ත විුද්්‍යියට චිත්ත විසිුද්ියෙන් ිට් ුද්දියට කංකාාවතැන්න විසුද්ධියයේදී සමත විදශ්ශනාවේ උපක්ලේෂයන් පිරිසින්දු කරගෙන. මගගා මග ඥානදස්සන විසුද්ධියටාව මග නොමග නිවැරදිව හඳුන ගත්තා! නොමග යාමත් නැහැ. එයා දැම් මොකද කරන්නේ! භාවනා කරෙනවා. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. පිගතුන නැවත 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 පංචුපාදානස්කන්දේ නිත්‍යභාවය දකිනවා. යා පංචුපාදානස්කන්දේ අනිත්‍යපාවය දකිද්දී. ස්වයං ක්‍රීයවේ. විදර්ශනාත්මකව ආරර්ෂ්ටාංගික මාර්ග්‍යයක්ත් වැඩෙන පිංගඇතුනි. විදර්ශනාත්මකව ආර්ෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. එයා නැවත නැවත පංච උපාදානස්කන්දය අනිත්‍යභාවේ දකිමින් මක්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියේ තුළ ජීවත්වයෙනවා. නොමකට එයාමක්නේ ආයිමත්තාලෝක සංඥාවන්ට එයා රැවටෙන්නේ නොපෙනී යනවා නොදෙනී යනවා උඩයනවාකිෙන ධර්මතාවයන්ට එයා රැවටෙන්නේන. අනුස් ප දිීව පල් න ඒට බෙහෙත තියෙනවා චිත්තානු පස්සනාව වේදනානු පස්සනාව දම්මානු පස්සනාව එයා භාවනාව සප්త බොජ්ජංග බැඩුණාත්. යා වේදනානු පස්සනාවෙන් පිරිසිදු කරගන්නවා මග නොමග නිවැරදිව හඳුනගත්තා. මා මගග ඥානදසන විුද්ධියයේදී නැව නැවතයා පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවේ දකිමිං එයා. ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධියයටනො. මොහද ප්‍රතිපා ඥානදශසන විසුද්්‍යිය ද මොදරන්නේ. මගගා මග ඥානදසන විසුද්්‍යියයේදීින් මග නොමග නිවැරදි අඳුනගෙන. ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියයේදී නැවත නැවතයා පංච පාදානස්කන්දේ අනිත්‍යභාවය දකිනවා. නැවත නැවත පංචුපාදානස්කන්දේ අනි්‍යභාවය දකිද්දී. පිංවතුන ඔන්න දැන් එයා. උතුම් සෝවාන් පලය සාක්ෂාත් කරගන්න. පංචි උපාධනස්කන්දේ අනිත්‍යභාවය දකිමින් සීල ආර සීලයක් බවට සද්ධාව ආර සීලයක් බවට පත් ආර සද්ධහා බවට ත් කරගෙන මෙන්න ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියයේදී එයා උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරන්න උදට තේරුම්ගත්. සීල විුද්‍යය චිත්ත විසුද්ිය දිිට්ටි විශුද්ධිය කංකාවතන විසුද්ිය මගාමග ඥානදසන විුද්ිය මෙතැනින් ප්‍රතිබදාා ඥාර්දස්සන විසිුද්ධියයේදී මෙන්න පිංහතුන උතුම් සෝන් පලේ සාක්ෂාත් කල එයා සෝන් පලේ සාක්ෂාත් කල මොකද කරන්නේ නැවත නැවත පංචු පාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනවා නැවත නැවත පංචුපාදානස්කන්දේ අනිත්‍ය දකිද්දී එයා තුළින් ස්වයංක්‍රීයව ආයෂ්ඨාංගි මාර්ගය විදශනනාත්පගෝ වැඩෙනවා. ආර්යෂ්ටාංගික මාර්ගගේ විදශනනාත්මකොය වැඩෙද්දී ස්්‍රංක්‍රියව පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය වැඩෙනවා. පිහතුනී ප්‍රතිබා ඥාණදසන විුද්ධියයේ දැඟයා සෝයාන් පලට පත්වෙලා ඉන්නේ. එයා නැ නැ නැවත නැවත එයාගේ බලධර්මයන් ශක්තිමත් කරමින්. නැවත නැවත පංචුපාදානස්කන්දේ අනිත්‍යපාවය දකිද්දිී එයා උතුම් සකුරුදාගාමී පලේට පත්වෙනවා. එක ඇනෙ ප්‍රතිබදා ඥානදසන විසුද්ධියේදී. එයා සෝවාන් පලේටත් පත්වුණ සකෘුදාගාමී පලටත් පත්වුණ. එයා නැවත නැවත පංච පාදානස්කන්දේ අනිත්‍යභාවේ දකිනවා. බලධර්මයන් විදශනනාත්මකෝ ශක්තිමත් වෙනවා Rර් ාංගික මාර්ගගේ විදර්ශනාත්මකෝ පෝෂණය වෙනවා. නැවත නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිද්දී පිංගතුනී එයා අනාගාමී පලේටත් පත්වෙනවා. ප්‍රතිපදා ඥානදර්සන විසුද්ධියයේදී. එයා සෝවාන් සකුරුදාගාමි අනාගාමි පළතුන සාක්ෂාත් කර ගන්නවා. එක විට නෙමේ නැව නැ නැ න නැවත නැවත පංචුපාදානස්කන්දය නිත්‍යභාවය දකිමි. දැම්පිංහතුන සුන්දර අර්ථයන් හයකට අපියාව. සීල විුද්‍යයෙන් චිත්ත විුද්ියයට චිත්්‍යි විුද්ධියෙන් දිට්ටිවිුද්දිය දිට්ටි විසුද්ධියෙන් නර මාරයාගේ කංකාවතන්න විුද්ධයට. ංකාවතන විසුද්ධියෙන් මගා මග ානදස්සන විසුද්ධියට මගගා මක්ග ඥානදස්සන විසුද්ධියෙන්, ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියයේදී. අපි උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි පල අන්තුනම අවබෝධ කරදන්නවා. ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියෙන්. එයා නැවත නැවතත් නැවත නැවතත් පංචු පාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින්. විදර්ශනාත්මක වා ර්ෂ් ඨාංගික මාර්ගගේ පෝෂ්ණය කරමින්. එයා ඥාන දර්ශන විසුද්ධියයට පත්වෙනවා. පිංහතුනී ඥානදස්සන විසුද්ධියයේදී ඒ උත්තමයා උතුම් රහත්ඵලයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සිි දේශනා කරනවා. පිහතුන මෙන්න සම්මා සම්බුද්ධ ශාසනය. මේකටයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්. නමුත් බලන්න සම්මා සම්බුද්ධ ශාසනයත් අපිත් කොයිතා කොයිසා පර්තරයක් තුළද ඉන්න කියලා. අපි තාම ලෝකය නිවැරදි කරනන්නනවා. එමුතු ලෝකයේ කියනෙ නිවැරදි කරන්න පුළුවන්තනක් නෙමේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කැඩෙන බිඳන විසිරෙන ස්භහාවයයි. ලෝකය කියන්නේ ඔච්චරයි. කුමක්ද කෙඩෙන්නේ රූපය කැඩෙනවා රූපය බිඳෙනවා රූපය විසිරෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ කැඩෙනවා බිදෙනවා විසිරෙනවා. සිංහතුනී මේ කැඩන විදෙන විසිරෙන ලෝකය තුළ නිවැරදි කරන්න දෙයක් නෑ හදන්න දෙයක් නෑ අවබෝධ කරන්නයිතියෙන්නේ මේ පංච උපාදානස්කන්දයෝ නිරෝධය කරන්න යිතියෙන්නේ කැඩෙන බිදෙන විසිරෙන ලෝකයක් තුළ හදන්න දෙයක් නැහැ හදන්න දෙයක් නැහැ ඒ නිසා අපි නිරතුරුවම මාර්ගය නිවැරදිව තේරුම්ගන්න සම්මාධිට්්‍යයෙන් නිවැරදි ඇතුල් වෙන්න සම්මා සමාධියෙන් එලියට එන්න ඒ සම්මා සමාධිමත්හිත උපයෝගී කරගෙන උබේ සීලය පෙරාපු සීලයක් කරන්න සීල විසුද්ධියෙන් ඔබේ සමාධිය පෙරාපු සමාධියයක් කරන්න පටිට්ච සමුපාදය තුළ ජීවිතය විසුරෝලා දැක්ම පිරිසිදු කරගන්න. කංකාාවතන්න විසුද්ධියයේදී සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවෙන්න එපා ආලෝක සංඥ්‍යාවන්ට බැදෙන්න්න එපා අමනුෂ්‍ය රූප මගේ කරගන්න එපා පාවෙනවා නොදැනී යනවා කියෙන ධර්මයන්ට කොටුවෙන්න පා. මගගා මග්ග ඥානදස්සන විසුද්ධියයේදී. මග නොමග නිවරදි වඳුනගන්න. ඉන්පස ප්‍රතිබදාා ඥානදස්සන විසුද්ධියයේදී නැවත නැවත සෝවාන් සකුටුදාගාමි අනාගාමි පලයන් සාක්ෂාත් කරගන්න. ඥානදස්සන විසුද්ධයේදී රහත් පලයට පත්වවෙන්න පින්හතුනී. මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්ත කියන්නේ මේ උතුම් මාර්ග තරණයකුළොත් පමණත් මයි පිංහතුනේ. එනිසා ගිහි පිංහ තුල්ලා හැටියට පිංහ තුල්ලා දක්ෂවෙන්න. මේ ලබාගත්තා වූ මේ සුන් මම් මේ ජීවිතයේ වටිනාකම ඔබට කිව්වන. මෙවන් සුන්දර බිම්කඩක් මේ ලෝකදාාතුේ නැහැ. සෑම පසලොස්සක පෝය දවසක අර තවුතිසාවේ සුදම් සභාව රැස්වෙද්දී. ගතුන සක්‍ර දෙයෝ සතුටු වෙනවලෝ සතරවරම් දෙයෝ සාධකාර දෙනවලෝ දසදහස් ගනම් මහේශාක්ක දෙවවරු සාධකාර දෙනවලු කාටද මේ පු්‍යභූමයට මේ ඔබ දෙපා තබාගෙන පු්්‍යභූමයට පසලොස්සක පෝය දවසේ! සුදම් සභාබ රැස්වෙද්දී! සක්‍ර දෙවියෝ සාදුකාර දෙනවා සතරවරම් දෙවියෝ සාධකාර දෙනවා මහේශාක්්‍ය දෙවියෝ සාධකාර දෙනවයි. සුදම් සභාවර ඇස්ස වන දවසේ ඒගොල්ො දකින්නේ කොයි තරන්නම් මහේෂාක්්‍ය දෙයිවරු! අලුතෙන් පහලවෙලාද වර්ණය සැපේ බලය පිරිච්ච දෙවරු අලුතෙන් පහලවෙලාද පිමතුනේ සුද සුදන් සභාවට එකතු වෙන අලු සාමාජිකෝ දකින්නේ ද කොහෙන්ද මේ සාමාජිකය යාාවේ අප්‍රිකාාවෙන් ආවෙනේ මැද පෙරදිකින් ආවනේ මේ සාමාජකයාාවේ මේ සුන්දර බිම් කඩෙන් මේ සුන්දර බිම්කඩෙෙන් පිංකම් කරලා සිල් රැකලා මෛත්‍රී වඩලා දන්දීලා මේවා උපාධානය කරගෙන තවු තිසාවේ පිංවතුන සත්පුරුෂ බලවේග ශක්තිමත් කරන සම්යත් දෘෂ්ඨික බලය ශක්තිමත් කරන පිනැති දෙවියන් පහළවෙන්නේ මේ බිම්කඩෙෙන්. නිසා සක්ක්‍ර දෙවියෝ! සෑම පසලොස්සක පොයදාකටම. සුදර බිම්ක අපට සාදුකාර දෙනවා දෑස්පියාගෙන ඔබ දකින්න. සුදම් සභාවේ දේවරු ලක්ෂදාානක් කෝටිගානක් ඔබට සාධකාර දෙෙද්දී! ඔබ කොයිසා ං්ඥවන්තද ඔබ කොයිසා පුං්ඥවන්තද පිංහතුන ඒ පුං්ඥවන්තභාවය අප දෙ අරින්න පා! ඒ පුං්ඥවන්තභාවය පිංහතුනී ශාසනයට ශක්තියක් කරන්න ඔබේ නිවන්මාර්ගයට ශක්තියක් කරන්නේ. ඔබේ බව නිරෝධයට ශක්තියක් කරන්න ශක්තිමත් කරලා මේ ජීවිතේදී උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කරගන්නවා කියන අදිිෂ්ඨානයට එන්න පිංහතුනේ මමදැන් ධර්මදේශනාවිත්තනින් අවසාන්ටාව මං මේ මෝතේ අපි මේ පිංකම සිද්ධ කරන්නේ පිංහතුනිේ අපේ සියලූම ගෞරෝණිය ශමින්වන්සේලාගේ ඒ උත්තරීතර ඒ ෞරුවනියය උපාද්‍යාණන් වහන්සේ අපේ ගුරුදේවයන් වහන්සේට පර්ලව ජීවිතයෙන් කරන්න තිය ශ්‍රේෂ්ටම උපකාරය අපිට සිද්ධ කරන්න අපිට මීට වඩා කරන්න උපකාරයක් නැහැ. එනිසා අපි දක්ෂවන්න ඕනේ අපි කරන සෑම පින්කමක්ම, මහත්ඵල මහානිසංස පින්කමක් බෞ්ට පත් කරන්න. එනිසා මොහොතක් ඔබ දක්ෂවෙන්න මේ කරගත්තා වූ පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට්ට පත් කරගෙන. අපේ අරමුණ අපේ ගෞරුවණිය ඒ උපාද්‍යාණන් වහන්සේ අපේ ගුරුදේවයන් වහන්සේට ඒ පරලවින් අපිට කරන්න පුළුවන්ගේ ශේෂ්ට උපකාරය පිංගතුනේ එක බින්දුවක්වත් අපතේ නොයවා. උත්තරීතරාකාරෙන් උපරිමාකාරයෙන් සිද්ධ කරන්න අපි දක්ෂවෙෙන්න්නවෝන්. මොකද අපේ ගෞරුවනියය නායක ශාමීන් වහන්සේ. තමන්ගේ ශිෂ්්‍ය ඉන්න්නුදසා බලවත්තුූ කරුණාවකින්. බලවත්තුූ මෛත්‍රියකින් කටයුතු කරපු ගෞරණය න අයිත සාමන් හන්සේ නම උන්වහන්සේ සෑම වෙලාම ප්‍රාර්ථනා කළේ බලාපොරොත්තුනේ අපේ දියුණුවක් මයි. අපේ ජනප්‍රිය භනාවයක් මයි අපේ යහපතක් මයි අපේ යහපත් ගුණයක් මයි ඒව දැකලා උන්වහන්සේ තනියම සතුටුණා විතරක් නෙමේ! උන්වහන්සේ ගුණයන් අනුන්ට කිව්වා අනුන්ට කියල සතුටුුණා. හවල් හාමුදරෝ මෙහෙමයි මෙහෙමයි කියලා. තමන්ගේ ශිෂ්‍යයා ගැන අනුන්ට කියලා සතුට වීමේ උතුම් ගුණයක් ගෞරෝණියය නායිකශමීන් වහන්සේට තිබුණා. එනිසා උන්වහන්සේ මේ සම්මා සම්බුදධ ශාසනය තරුණ භික්‍ෂූන් වහන්සේලා උදෙසා පිංහතුනි මහා අයෝමය මෙහෙවරක් සිද්ධ කළ. සරණක් කහිමිවෙලා හිටිය උපසම්බදාවෙන්න බැරුව හිටිය. ශාසනය උරුමේ කියාගන්න බැරුව හිටිය අහිංසක තරුණ ස්වාමීන් වහන්සේලා සිය ගානකට දහස් ගානකට උන්වහන්සේ සරණක් වුණා. ඒ උන්වහන්සේගේ කරුණා ගුණය උන්වහන්සේ පිළකට කොතනකවත් බෙදිලා හිටිය නෑ. පිල් දහයක් එක්ක කටයුතු කළාත් ඒ දහයත් සමගම සුවන්දව කටයුතු කිරීමේ ශක්තිය උන්වහන්සේට තිබ්බා. ඉහිනිසා අපි උන්වහන්සේ ගැන සතුට වෙන්න ඕනේ අපේ ගර රයා හිටියට. ඒ නිසයි අපි මේ මොහොතේ අපිට කරන්න පුළුවන් ශේෂ්ඨම පු්්‍යකර්මය කරන්න ඕනේ. එනිසා මේ පින්කම අපි මහත්ඵල මහත් මහානිසංස පින්කමක් කරගමු. මොකදද මහත්ඵල මහානිසංස පින්කම කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා කියන්නේ. සිතේ අලංකාරය උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා කරගන්න ූ පින්කමයි. මොනසිතරද පින්හතුනිි. මෙතෙ කොබ තුළ වැඩුනාා වූ යම් සමත විදර්ශනාසිතක් වේද. මේ මොහතේ ඔබ තුළ ශක්තිමත්වෙන්නා වූ යම් සමත විදර්ශනාසිතක් වේද. ඒ සමත විදර්ශනාසිතේ ආලෝකය උදෙසා ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි, මහත්ඵල මහනිසාංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනිසා ඔබ මේ මොහොතේ කරගත්ත මේ පින්කම? මහත්ඵල මහානිසංස පිංකමම්බවට පත්කරගන්න මේ පින්කම මොහොතාක් සතර සතිිපට්ඨාන ධර්මයන් තුළ විස්සුරුුවන්න පිංහතුනි. පිංවතුල්ලා දෑස්පියාගෙන නුවනින් දකින්න. අපි මේ සෑම පංකමක්ම සිද්ධ කළේ. ලොතුරා බුදුරජාණන් වහන්සේ මුල්කරගෙනයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්තෘභාවේ මුල්කරගෙනයි. දෑස්පියාගෙන. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුර්ෂලක්ෂණයන්ගෙන් බලෙන සම්මා සම්බුද්ධ රූපය සිහයට නගාගන්න. ඒ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී, පූජනී අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැටිනුවනින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යහාත්මික පටවිධාතුව පිරිනිවන් මංචකේදී. බාහිර පට විධාතුවට මුොහුණ හැටිනුවනින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මක ආපෝධාතුව වායෝධාතුව තේජෝධාතුව පිරිනිවන් මං්චකයේදී බාහිර ආපෝ තේජෝවායෝධාතුුවන්ට මුහුවවෙච්ච හැටිනුවනින් දකින්න. අතීතයේ වැඩ සිටියා වූ ලක්ෂගානක් බුදුරජාණන් වහන්සේලාගේ රූපයන්සිහට නගාගන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ. ඒ සෑම සම්මා සම්බුද්ධ රූපයක්ම පිරිනිවන් මං්චකයේදී පූජනී අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනහැටිනුවනින් දකින්න. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ අධ්‍යහාත්මික සතරමහා ධාතුව බායිර සතරමහා ධාතුවට මුහුණ හැටින්ුවනින් දකින්න. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ. දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බලෙන සම්මා සම්බුද්ධ රූපය සිහට නගාගන්න. ඒ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජන අලුගොක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවනින් දකින්න. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යහාත්මික සතරමහා ධාතුව බාහිර සතරමහා ධාතුුවටම මුහුවෙනැටි නුවනින් දකින්න. සියල්ලු සංස්කාරියෝ වෙනස් වෙලායනවා. පිංහතුනී මෙවැනි ප්‍රනීත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා මෙවැනි ප්‍රනීත සංස්කාර්ියනොත් ආස්වාද රහිතභාවේටම පත්වෙලා යනවා. ඊළඟට ඔබ මේ පිංකම් කරන්නේ මහා සංගරත්නය මුල්කරගෙනයි දෑස්පයාාගෙන අතීතේ වැඩ සිටිය. සාරිපුත්ත මහෝත්තමයානන් වහන්සේගේ යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුන්නේ රූපයන් සිහට නගාගන්න. ඒ සුන්දර තාරුන්නේ රූපයන් පිරිනිවන් මංචකේදී. පූජනී අලු ගොඩක් පූජනය ධාතුන් වහන්සේලා ගොඩක් උුන් හැටිනුවනින් දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල වැඩි සිටිය කෝටි ගානක් මහා සංගරත්නය. පිරිනින් මංචකයේදී පූජනී අලුගොඩක් පූජනය ධාතුන් වහන්සේලා ගොඩක් උුණනහැටිසිටනගන්න. අනාගතයේ පහල වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශසනේ ඒ සියලූ මර්ය මහා සංගරාත්නය පිරිනිවන් මංචකයේදී පූජනී අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙනහැටිනුවනින් දකින්න පිංගතුන මෙවන් පුං්ඥවන්ත සංස්කාරයනුත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් පුං්ඥවන්ත සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් පුං්ඥවන්ත සංස්කාරයනෝත් ආස්වාද රහිතභාවයටම පත්වෙනවා. පිංහතුන ඊළඟට මේ පිංකමේදී මේ ධර්මය දේශනා කළේ ඔබයිදිරයේ වැඩසිටින භික්ෂුවයි. මොහොතක් ඔබ මේ භික්‍ෂුව කායානු පස්සනාවෙන් දකින්න. භික්‍ෂුවගේ ඇසකණ නාසේ දිවශරීරය දවසින් දවස ජරාවාදිි මරණයන්ට ලක්වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුස්සානභූමිය පසට මුහුවෙන ැටි නුවනින් දකින්න. බික්සු භික්‍ෂුවගේ ඇසත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න. භික්‍ෂුවගේ කනත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න. භික්‍ෂුවගේ නාසේ දිවශරීරය මනසාද. මහපොලවේ පසත් එකක් කල්ල දකින්න. ඒඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඒ ඔබ දකින්නේ විදර්ශ්චනාාවයි පිංගතුනි. ඊලඟට මේ පිංකම සිද්ධ කළේ ඔබලාගේ රූපයන් මුල් කරගෙන. මොහොතක් ඔබ ඔබේ රූපය පිංහතුනි කායානු පස්සනාවෙන් දකින්න. ඔබේ රූපය දෙතිස් කුණුපයක් කරන්න. සම්මා සමාධිමත් හිතක් කකොපට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය රූපය ගලවන්න, ඔය රූපය ලිහන්න, ඔය රූපය විියෘත්ත කරන්න. කොහමුදප ගලවන්නේ. කුටස් තිස්දේකට ඔය රූපය ගලවන්න. කෙස්ලොම් නිය සම්දත් මස්සට නහර. පිඟතුනි ඔබ ඉදිරයේ දැන් කොටස් සිිස් දෙකත් තියෙන්න්න ඕනේ. ඔබ මනෝ මේය රූපයකින්! මේ කොටස් සිස් දෙක දිහැ බලන්න. කෙස්වෝද ගන්නා අතට. කෙස්්‍රද මනසින් අතටරම් බලන්න මේ කෙස්්‍රද තුළ මමය මගේ මගේ ආත් මේ කියල දෙයක් තියෙනවද නිත්‍යයි සැපයි කල දෙයක් තියනවාද නෑ පිංහතුනිි දිරායන කෙස්ගොඩාක් සුදු පැහැ ගැන්වෙන කෙස්ගොඩක් මහාපලවට පස්වෙන කෙස් ගොඩාක් ඊළඟට ඔබ නියපතු ටික ගන්න දට්ටික ගන්න නුවනින් පීර පීර බලන්න මේ නියපතුවල මේ දත්වල මමේ මගේ මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද නිත්‍යයි සැපයි කියල දෙයක් තියෙනවාද නැහැ දිරායන නියපොතු දිරායන දත් මහපොලවට පස්වෙන දිය නිය දත් මහපොලොට පස්වෙන නියපොතු ඔබ ඔබේ සම් මස් ඇට නහර ඉතින්න එක ගන්න නුවනින් පීර පීර බලන්න මේ සමේ මේ මස්වල මේ ඇටවල මමේ මගේ මගේ ආත්ම කියල දෙයක් තියෙනවාද නිත්‍යයි සැපයි ස්ුබයි කියල දෙයක් තිනොවාද නෑ පිංහතුනී දිරායන නරක්වෙන කුණුවෙන ගඳගහන නිලමැස්ස වහන පණුවගහන බායිර සතර මහා ධාතුුවට මුහුවෙන දෙතිස් කුණුපයක්. පිංහතුනී ඔබ රූපය කරෙ තුෂ්නාව සියුම් කරනවා ඔබ රූපය කරේ තුෂ්නාව සියුම් නොකළොත් ඔබ අනාගත රූපස් කන්දේ සතුටින් ප්‍රාත්ථනා කරනවා මට අනාගතයේ මෙවැනි දිව්‍ය රූප ලැබේවා. මට අනාගතයේ මෙවැනි මනුස්ස රූප ලැබේවා මට අනාගතයේ මෙවැනි බ්‍රක්්ම රූප ලැබේවා අනාගත රූපස් කන්දය සතුටින් ප්‍රාත්්‍යනා කරනවා ඇයි වර්තමාන රූපස්කන්දේ අනිත්‍ය භාාවය දකින්නෙ නැහැ අතීත රූපස්කන්දේ අනිත්‍යභාවය දකින්නෙ නැහැ. ඉනිසා අපි අනාගත රූපස් කන්දයට බැඳනවා ඉංසා පිං තුන නිරේ තුරුව රූපය අනිත්‍ය භාාවය දකින්නේ? ඊළඟට ඔබ මේ පිංකමතුලින් චිත්තානු පස්සනාව මතු කරන්න. ඔබ කොහොමද චිත්තානු පස්සනාව මතු කරන්නේ. පිංහතුනී අද උදේ ඉඳං මේ මොහොත දක්වා ඔබ තුළ සිතුවිලි කී දහක් ඇතිවුුණාද. උදේ නැකිටින්න කියල හිතකිව්වා මූුණ හෝදන්න කියල හිතකිව්වා මේ දක්වා සිතුවිලි දස් ගානක් ඇතිවුුණා. පිංතුන ඒකම් සිතුවිල්ලක්ගත් දැංගඔට අයිති නැහැ. ඒකම සිතුවිිල්ලක්වත් දැංගබට ඉතිනේ. අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස්සුද සිතුවිලි නමුත් ඔබමොකද කළේ ඒ සිතුවිිලි මමේ කියලගත්තා ඒ සිතුවිලි මගේ ආත්ම කියලගත්තා ඒ සිතුවිිලිතුළ මා සිටිනවා මාතුළේ සිතුවිිලි තියෙනවා කියලා ආ නීත්‍ය වූ පස්සය ඔබ සක්කායි දිට්ියෙන් ගත්තා. ඒනිසා උදේඉඳම් මේදක්වා ඇති වන සෑම සිතක් නිසාමේ. යටයන සංස්කාරයූ අපි රැස් කර ගත්ද. දේස්පියාගෙන උදේඉදම් මේ මොහොත දක්වා සකස්වුන සෑම සිතුමිල්ලක් සිහට නගාගෙන අනි්‍යයි කියල දකින්න ඔබේ චිත්තානු පස්සනාවතුර ජීවත්තුනාවනෝ. රාත්‍රියයට නින්දටග හිල්ලා නින්ද යන්න මොහොතකට පෙරාතුව දේස්පියයාාගෙන උදයිදන් මේ රාත්‍රී වෙනකං සකස්සුනේ හැසෑම සිතුවිල්ලක්ම සිහට ගන්න සිහියටරං අනිත්‍ය ඉගල දකින්න ඔබ චිත්තානු පස්සනාවෙන් ජීවිතය පුරවාාගෙන නින්දට ගිය කෙනෙක් වෙනවා ඊලඟට ඔබ මේ පිංකමෙන් වේදනානු පස්සනාව මතු කරන්න පිංහතුනී අද උදේයිදම් මේ මොහත දක්වා ඔබ තුළ කොච්චර සැපවේදනායති වුුණාද දුක්වේදනාඇති වුනාාද මේ මොතේ ඔබ පසුවෙන්නේ උපේක්ෂා විදීමක පිහතුනී මේකම විදීමක් වත් නිත්තනැ හැ මේ සෑම විඳීමක් මානත්‍ය වුණා එනං ඔබ දෑස් පාගෙන උදේඉදන් සකස්වන සෑම සැපදු උපේක්ෂා විදීමක් සිහියට නගාගෙන අනිත්‍යයි කියල දකින්න ඔබ වේදනානු පස්සනාව තුළ ජීවත්වනා වෙනවා. ඊළඟටඔබ මේ පිංකමතුළින් දම්මානු පස්සනා අතු කරන්න පිහතුනී මේ සියලු ධර්මයෝ අනිත්‍යයි ලොතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වීග ධර්මතාවයක් මේ උතුම් ධර්මරත්නය සංගරත්නය කවදාහරි දවසක අතුරුදහංවෙලායන ධර්මතාවයන් මේ උතුම් මාර්්‍යෂ්ඨාංගික මාර්ගය මේඋතුම් චතුරාර් සත්‍යය කවදාහරි අතුරුදහංවෙලායනවා මේ ඔබ ලබාගත්ත මේ මොහොතේ සම්මා සමාධිය! තව්මොතකින් ඇතිවෙලා යනවා. ඔබ මේ මොහොතේ මේ දැකගත්ත සතර සඩිපට්ටානයෝ තව්මොහොතකින් අමතක වෙලා යනවා. මේ සියලු ධර්මයන් අපි තුළ වැඩුුණේ. රූපය ඇසුරුවෙන් සකස්වෙන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුළින්මයි. රූපය අනිත්‍යනං මේ සියලු සංස්කාරියයෝ තනිත්‍යයි. පිංහතුනී මේ සියලු අනිත්‍ය සංස්කාරයන් තුළින් අපි කවදාහරි දවසක ලබෙන උතුම් සෝවාන් සකුරුදාගාමී අනාගාමී පලයන් කියන්නේත් ආ නිත්‍යවී යන ධර්මතාවයන්මයි දෑස්පියාගෙන නුවනින් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් පංහතුනී අපි කවදාහරි දවසක ලබන රහත් පලය දක්වා නිත්‍යවී යන ධර්මතාව යන්නං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ද ලෝකය තුළෙ මමය මගේ කියලා තුෂ්නාවිං උපාධානය කරගන්න කිසිම ධර්මතාවයක් නැහැ කියලා සාදු කියන්න පිංහතුනේ. පිංහතුන් අප්‍රමාණ සතුලට පත්වෙන්න මේ මොහොතේ හෝම සුන්දර බොහෝම විචිත්‍ර ධර්මදේශනාමය පින් කමක් සිද්ධ කරලා අපි හැමෝම අවතුම් ධර්මධානය පෙනෙන් ශත්්‍යතිමත්වෙච්ච මහොතක් මේ මොහොතේ මේ රැස්කර ගත්තාාවු සෑම පිනක්ම මුලින්ම අපි අනුමෝධන් කරමු අපේ ගෞරුවනිය නාකසාවාමින්වහන්සේ අපේ කෑගල්ල අභේ භූමි තපුුවනේ ගෞරුවනිය නායකවාමින් වහන්සේ අපේ නිවාත ගෞරුවනිය නායිකසාමීින් වහන්සේට ඒ වගේම ගෞරුවනය මිතබානී නායකසාමින් වහන්සේට ඒ වගේම අපේ දමිත ස්මින් වහන්සේ ඇතුළු අපේසිියලූම ගෞරුවනිය සහෝදර නාකසාමින් වහන්සේලාටත් කල්්‍යාන මිත්‍ර භාාවයෙන් වැඩම කොට සිටින සියලූම ස්වාමින් වහන්සේලාටත් මේපිං නිදුක්නීරෝගී සුවපත්භාවය දීර්ගාශ උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමාව් බෝධයටම මේ පිං උත්තම ශක්තියක් වේවා කියල සාදු කියන්න සාධූ සාධූසාදූ. ඒ වගේම මේ රැස්කර ගත්තා වූ සෑම පිනක්ම වැඩමකොට වදාළ ගෞරුවණිය මැණියන් වහන්සේලාටත් මේ පිං නිදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ගායෂ පිණිසම හේතුවේවා කියල සාදු කියන්න. ඒවාගේම මීළඟට අපි විසින් කළ යුත්තේ මේ ධර්මදේශනාමය පින්කමේ වැදගත්ම කොටස මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කළේ අපේ අප අත්වී වදාල අතිගෞරුවනීය අපි හැමගෙනාදේම ඒ උත්තරී තර ගුරු දේවයාණන් වහන්සේ වන අවසරයි ගෞරුව දොඩම් පහල චන්දසිර මහානායක සාමීන් වහන්සේට පර්ලවජීවිතේ පින් අනුමෝධන් කිරීම දෙසා. එනිසා ඇත්තවශයෙන්ම අපි හැමෝම සතුටුවෙන්න ඕනේ මොකද වර්තමානයේ බුදුරජාණන් වහන්සි දේශනා කරනවා මේ තුෂ්නාපච්චයා උපාදානං උපාධන පච්චයා බවෝ බවපච්චයා ජාතිය කෙන ධර්මතාවය තුළ වර්තමානයේ මිය යන ගොඩ දෙනෙක් අපවත් වෙන ගොඩ දෙනෙක් බලවත් අනතුරු කරා යන යුගේකයි අපි ජීවත්යෙන්. පසුගිය දවසක මට මතකයි මහත්ත එක් ැවිල්ල මට කියනවා. සාමින්වාංන්ස අපේ තාත්තා මැරෙද්දේ අසිහියෙන් වගේ වාහනේ යතුර ඉල්ලුවා ගෙදරෝප්පුුවගේන්න කිව්වා කියලා කිව්ව කියලා. මේ මරණ ගැන පිංවතුනේ. කවදාක්වත් එවැනි උපත් සුවදායි උපත් බවට පත් වෙන්න. සමහරය මැරෙන වෙලාවේ මාවපිච්චනෝ මාව දනුව කියල කෑ දහගෙන මැරිලා. ඒගොල්වර පිච්චෙන නිරා දුකටම වැටෙනවා. එනිසා එවැනි අවාසනාවන්ත මරණ කරා යන යුගකයි අපි ජීවත්වවෙන්නේ. නමුොත් අපි සතුටුවෙන්න ඕනේ මට ඔබට සහතිකයක් දෙන්න පුළුවන් මම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ඒ ශ්‍රාවකත්වය තුළ මම සිල්පද දෙසීය විස්සක ආරක්ෂාව තුළයි ජීවත්ව වෙන්නේ එනිසාමං අධිකරණයන් ගැත් හොඳින් දන්නවා. ඒ සීලේ නාමෙන් සපත වෙලා මංගොබට එක දෙයක් කියනවා අපේ ගෞරෝණිය ස්වාමීන් වහන්සේගේ පරලව ජීවිතය අනතුරට වැටුන්නෑ කියන සහතිකය මංගොබට මේ අවස්ථාවදී කිය දෙනවා. අනතුරට වැටුන්නෑ. එනිසා උන්වහන්සේ මෙතෙක් මනුස්සේක් වෙලා අපිට උපකාර කලා වගේම උන්වහන්සේ අපිට ඉදිරියේදී. දෙවියෙක් වෙලා උපකාර කරනවා කියන විශ්වාසය අපිට තියෙන් ඕනේ. මංගෝට එකක් සහතිකයක් දෙෙනවා කවදාක්වත් ඔබට අපි අහල තියෙනවා සමහර පන්සල්ලොලට ගියාම ආරන්න්‍ය වලට ගියාම නායික ස්වාමින්න්වහන්සේ, අපවත් වනාා පොඩි හාමු රෝකකිවා නායක ස්වාමින්න්වාන්සේ, වැසිකිලියේ ඉන්නවා දැක්ක නානකාම්මරේ ඉන්නවා දැක්ක දානශසාලයාාව ඉන්නවා දැක්ක. තව කෙනෙක් කියෙනවා අපේම අපවත් වෙච්ච නායික ස්වාමින්න්වහන්සේ අපි බනමඩුවේ ඉන්නවා දැක්ක කවදාක්වත් ඔබටාතින් පස්සේ. අපේ අප අත් වී වදාළ ගෞරෝණිය නායක ස්වාමින් වහන්සේ. එවැනිින් නරක ආත්මභාවයකින් දකින්න ලැබෙන් නෑ කියන සහතිකය මංගොබට දෙනවා. ඒ සහතිකය දෙන්නේ මගේ සීලය දවරල සීරය සපත කරලා. ඉනිසා අපි දක්ෂවෙන්න ඕනේ අපේ ගෞරුවණිය නායක ස්වාමින් වහන්සේ අපි උදෙසා ශිෂ්්‍ය ඉන්නු දෙෙසා, ගිහිපින්ංව තුල්ලා උදෙසා, මාතික මාතා සමිතය උදෙසා. රටවාසී සියලුම ජනතාව උදෙසා, සමස්ත සංග සමාජය උදෙසා, සරණක් අහිමිවීසිටි තරුණ සාමින්න්වහන්සේලා උදෙසා දැක්වවා වූයේ මහා කරුණාගුණේ නිසාම පංවතුන උන්වහන්සේගේ පරලව ජීවිතය සාර්ථක වුුණා ඊට අදාලෝමයේ දේවල් සිද්ධ වනේ මොකද අපේ ගෞරෝනි මං මෙම විවෘත්තව කතා කරනවා. අපේ ගෞරෝණය සාමින්න්වහන්සේට මහානායක පදවි ලැබුණට පස්සේ ඇත්ත වශයෙන්ම. මාතුලනං යම් ප්‍රශ්නාාර්ථයක් තිබ්බා. මොකදදේ ප්‍රශ්නාර්ථය, මොකද උත්තරීතර නායිකකම ලැබුණා කියන්නේ සියල්ලම ලැබනාා කියන කාරණය. රාජ්‍ය අනුග්‍රහය ඇතුළු සියල්ලම ලැබුණනා කියන කාරණය. ඒ සියල්ල ලැබෙද්දේ මාතුලයම් පිංහතුනේ බියක් ඇතුුණ බියක්නෙමේ ප්‍රශ්නාාර්ථයක්. ගෞරුවණිය නායක සාමීන් වහන්සේට මේ දේවල් අතහැරගන්න පුළුවන්වේද කියන කාරණය. හබදාහෝ දවසක ගෞරුවණය නායක ස්වාමන්වහන්සේ අපවත්වෙන වෙලාවේ මේදේවල් අතහැරගන්න පුළුවන් වේවිද කියන පිංවතුන සැකයක් ප්‍රශ්නාර්ථයක් මාතුළ ඇති වුණා එක සාධාරණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සන උපමාවක් පිංවතුනේ. මහා ක්‍රීඩාංගනයයක්තිනවා ලොකු ක්‍රීඩාංගනය මේ ක්‍රීඩාංගනය පුරාවට බොරලු ගල්ගෙනල්ල අතුරන්න කියන. දෙදෙන් ්‍රීඩාංගනයේ තනකො පෙන්නේෙ නෑ සමස්ත ක්‍රීඩාංගනයේම බොරලුගල්ලා තුරලා තියෙන්නේෙ. ඔය බොරලුගල් මැද්දෙෙන් එක මැනිි ගලක් තියන්න කියෙනවා නිල්පාට දිවිසෙන මැනිික් ගලක්. මෙතෙන්ට ඇස්සඇති පුරුෂය ගෙනල්ලා ඇස් දෙක බැඳලා මේ ක්‍රීඩාංගනය ළඟට ගෙනල්ලයාගේ ඇස් දෙක ඇරලා ක්‍රීඩාංගනයේ දියහැ බලන්න කිව්වෝත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මුලින්ම දකින්නේ අර නිල්පාට මැනිකයි කියලා. අර කබොක්ගල් තිරිවානා ගල් ලක්ෂගානත් තිබ්බත් ඒ ඇස්සති පුරුෂයාගේ ඇස්සරෙද්දේ එයා දකින්නේ ඒකමෙක මැනිික් ගලයි. බුදුරජාණන් වහසේ තවූපමාවක් කියනවා. සිරකාරියෝ දහදාහක් ගෙනනල්ලා පිත්තනියක වාඩි කරනවා සුදු ඇඳුමත් ජම්පරේ ඇඳගෙන සිරකාරයෝ වාඩවෙලායිඉන්න. සිරකාරියෝ දාාස්තනෙක් මැද්දේ රාජ කුමාරේ ක්‍රාජ ඇඳු මන්දලා ඔටුන්න පලන්දලා ගෙනල්ල වාඩිකල්ල තියෙනවා මෙතෙන්ට ඇ බැඳගත්ත මනුස්සේ ගෙනල් ඇස් අරීනවා ඒ ඇස්සර්පු මනුස්සයා ක්‍රීඩාංගනය දෙස බලද්දේ එයා හිරකාරයෝ දහස් දෙන පරැද්දලා එයා දකින්නේ ඔටටුුණු පලඳපු අන්නර රාජ කුමාරයා කියලා ඒවාගේ පිංගතුනේ අපි යම් මොහොතක අකුසලයක් කපේළඟ තිබ්බත් අපේ කරාවූ පින කබදහෝ අපි ක්ති බෞ්පත් නවා. නමුොත් ලොබ් අපේ ගෞරුවනිය මහානායක ස්වාමීන් වහන්සේ, අපවත්තෙන් අවසාන පැයි කීපේකදී පිංහතුනි මන් දැක්ක මම හිත්තු හිතනවා උන්වහන්සේට. අර සිරකරුවන් දසදහස් අතර. අර රාජ ඇඳුම් පලන්දපු රාජ කුමාරයා මතු කරල පෙවුණ වගේ අකුස්සලේ යටපත් කරගෙන පිනක් මතු වනා පිංගතුනිි. මොහොද අපේ ගෞරුවනිය නායක වාමින්න් වහන්සේ. ඉතාමත් හොඳ නිරෝගී තත්ත්වයෙන් ඉදිද්දිී අපුවත් වුණා නං මට සැකයි මේ දේවල් අතහැරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් උන්වහන්සේගේ පින නිසාම කවදාක්වත් ඇති නොවුන සරීරයේ සීණ පහතටයා මේ රෝගයක් ඇති කරලා උන්වහන්සේ අඩස් සිහියට පත් කරලා පිංවතුන අර සියල් අමතක කරලා පින මතු කරලා උන්වහන්සේට ඊළඟ ප්‍රතිසන්දිය ලබාදුන්න. ඒක කිය අන්නේ උන්හන්සේ ජීවිතේ කලාවූ ඒ කරුණාබරිත දේවල් මෞ දෙසා කලාවූ කුණාබරිිත දේවල් මතමතත්වෙනවා. අර සිරකරුවන් පාලොස් දෙන අතර අර රාජ කුමාරයා දකිනවා වගේ අකුස්සලේ යටපත් කරලා කලාවු පිනපින්ංගතුනී රාජ කුමාරෙක් වගේ අර සීනි අඩෝන තත්ත්වේ තුළ උන්ගහන්සේට යහපත් උපතකට මාර්ගය සකස් කල්ල දුන්න. මංගබට උපමාවක් කියන්නං එක කෝටිපති මහත්තයෙක් මේ අධදිවේගී මාර්ගයේ වේගෙන් යනවා. එය අනතුරට පත්වෙනවා වාහනේ දෙපාරක් පෙල්ලෙනවා වාහනේ නැවත පාවිච්චි කරන්න බෑ නමුත් මේ මනුස්සයාට කිසිමතුවාලයක් නෑ හොඳ වෙනවා. මං මේ මහත්්‍යයාගෙන් අහනවා මහත්‍යෝ මේ වාහනය තුම්පාරක් අධිවේගී මාර්ගගේ පෙල්ලෙද්දී මහත්්‍යයාට මොකක්ද දැනුනෙ කියලා. ඒයා කිව්වේ සාමින්හන්ස මට කහපාට ආලෝකයක් පෙනනාා මං ඒ ආලෝකය විඳිමිින් හිටියා ඊට වඩා දෙයක් මන්දන්නෑ කියලා වානේ මේ අයින්කරන්න පෙල්ලිලා පාවිච්චයට ගන්න බෑ එයාට පෙනුණේ කහපාට ආලෝකයක් ඒ ආලෝකය විඳිමිින් එයා හිටියා මොකදදේ ආලෝකය යාගේ පින යාගේ පින ඒ ප්‍රමාණ පින්කරපු මහත්තෙක් එයා යම් විදියකින් ඒ මොහොතේ මැරුණනං ඒ ආලෝකය තුළින් මැතිකර ගත්තා ව ප්‍රභාශ්වර ප්‍රීතිය පස්සද්දිය සුන්දර දිීව්‍ය ජීවිතේකට මයි ආරංගයන්න නමුත්තයා ැරුුණෙනෑ. ඒවගේ අපි දන්නවා කොසොල් රජතුමාගේ බිරිින්ද මල්ලිකා බිසව. පිහතුනී පණුකුලේක ඉප දෙෙන්නේ. පණුකුලේක ඉපදිලා සතියකින් දිව්‍යතෝකෙක්ට යනවා. ඉතුරු ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පනවා කොහොමද දෙවියෙක්කුණේ කියලා. පනවාට ධර්මය ගලපගන්න බේ පනවා කුසලයා කුසලේ දන්නේනේ පනුවා සුගතිය දුගතිය දන්නේනේ එදෝට පනුවා කොහොමද දෙවියෙක්කුුණේ සතියකින් පිංහතුන තුෂ්නා පච්චයා උපාදානං උපාදාන පච්චයා බෞවෝකින ධර්මතාවය තුළ අකුසලය සිහිපත්වෙෙලා මල්ලි කාබිසව පණුකුලේට වැැටුනත් ඒ පනුවා පිටි පස්සේ අසිදිසි ධනේ මහා පුඥ්්‍ය ශක්තිය තියෙනවා. සංඝයාට උපස්ථානය කලා ව පුං්ඥ ශක්තිය තියෙනවා ඒ පුං්ඥ ශක්තිය කියන්නේ අවිද්‍යාපච්චයා සංකාරා අවිද්‍යාවහේතුවෙන් සකස් වුනාව් සංස්කාර ඒ සංස්කාරයන්ටෙන් පෝෂණය වෙන දැනීම් පනුවා මැරෙන වෙලාවේ ඒ පුං්ඥභාවේ නිසාම පනුවාට දර්ශනයවෙන්න ආලෝකයක් අර මහත්්‍යයා කාරෙක පෙරල්ලෙද්ද්‍ය ආලෝකයක් දර්ශනය වනාවගේ පිනනිසා මේ පනුවා නැරෙන වෙලාවේ අතීත අසිදිසි ධානය ඇතුළු පං්ඥ ශක්තිය නිසා පණුවට දර්ශනය වෙන්න ආලෝකයක්. ඒ ආලෝකය දර්ශනය විමිස ඇති කරගන්නා උත් සතුටෙන්ම පනුවා පටිච්‍ය සමුපපන්නව දි්‍ය ජීවිතයක් ලැබනු. ඒ වගේ පිංහතුනී පිනේතිීන බලවත්භාවය ගෞරවනියය නායක සාමීන් වහන්සේලා අපිදක් අපි කෙරහි දැක්කූ කරුණාව මෛත්‍රිය. මේ අප්‍රමාණ අසරන භාවට පත්වෙච්ච තරුණ ස්වාමන්වහන්සේලාට වෙච්්‍ය සරණ ගිහි පිංවතුල්ලා උදෙසා දැක්කු කරුණාව. මේ සියලු පුං්ඥ ශක්තිය නිසා පිංහතුනී අවස්සාන මොහොතේ. උන්වහන්සේ උන්වහන්සේගේ සීනි ප්‍රතිසතය හතල්ියට වැටුණාත්. උන්වහන්සේ ටරමුණුණේ වස්තුවදේපල තඹුවනය යාන වාහනය වනෙමේ. උන්හන්සේට ප්‍රභාශෂර පිනේ ශක්තියෙන් ආලෝකයක් අරමුණුවෙන් ඇති කියලා අපි විශ්වාස කරන අසාදුකයන්න. එනිසා මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම අප අත්වී වදාළ අතිගෞරුවනීය අපගේ ගුරු දේවයාණන් වහන්සේ වන දොඩම් පහළ චන්දසිරී ගෞරුවනය මහානායක වාමීන් වහන්සේට මේ පිං පරලව ජීවිතේ නිදු නීරෝගී සුවපත්භාවය දීර්ගාශත්. වඩා තික්මනින් උතුම් චතුරාර් සත්‍යයෝ දකිමින් අවබෝධ කරමින් මේ බවගමන නිමාකර ගැනීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියල සාදු කියයන්න සාධූ සාධූසා. ඒ වගේම මේ රැස්කර ගත්තා වු සෑම පිනක්ම අපවත්වී වඩාල ඒ අතිගෞරුවණීය කුඩාවැල්ලේ වංගීස එනායිකසාමීන් වහන්සේටත්. ඒ වගේම මේ තපෝවනේ. වැඩසිටිමින් අපුවත්වී වදා ගෞරෝනය තපුවනේ සතිමන්තසාමින් වහන්සේ ඇතුළු. සියලෝම වන්දනී අපුවත්වී වදාළ සියලූම ගෞරවණිය සාමන් වහන්සේලාටත්. මපිං නිදුක් නීරෝගේ සුවපත්භාවය දීර්ගායශ පිනිස්සම හේතුවේවා කියල සාදුකයන්න සාධූසා. පර්ලව ජීවිතේ සැපිය පින්සම හේතුවේවා කියල සාදුකයන්න සාදුූ සාද. ඒ වගේම මේ රැස්කරගත්තා උ සෑම පිනක්ම. කල්්‍යාන මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන උපකාරක ධර්මයන් සකස්කොට දෙෙන. ඒ වගේම මාතික මාතා සමිතියේ සියලූම පිංහතුල්ලාටත්. ඒ වගේම නන්නා අයුරෙන් උපකාරක ධර්මයන් සකස්කොට දුන් ගොඩාක් කයින්නවා. ඒ දන්සල් පවත්තමින් ඒ පිංහතුල්ලාට ආහාරපාන සිල්බීම ලබාදමින් අප්‍රමාණු උපකාරක ධර්මයන් සකස්කොට දුන් සෑම කෙනකුටමත්. ඒ වගේම ගම්වාස රටවාසි සියලූම දෙනාටත් ඒ උත්තරීතර මහානායික සාමීන්වහන්සේලාය තුළු. සියලෝම වන්දනය මහා සංගරත්නයටත් මේ පිං නිදුක්නීරෝගේ ස්ුවපත්භාවය දීර්ගායිශ පිණසම හේතුවේවා කියල සාදුකයන්න සාධසාධුසාද. ඒ වගේම මේ රැස්කර ගත්තා වු සෑම පිනක්ම මහේෂාක්්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දි්‍යරාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන්න තුළු දිව්‍යරාජ සමූහයා මේ පින් දකිත්වා සතුටුවෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේයා සිරිවාදයෙන්. පංවතුල්ලා කරන කියන ව්‍යාපාර රැකීරක්ෂා දවාදරුවන්ගේ කටයුතුවේනම්. පින්ගන්නා වූ දෙවියන්ගේ ආසිරිවාදයෙන්. ඒවා සස්්‍රීකභාවයට පත්වේවා සෞභාග්‍යමත්භාවයට පත්වේවා කියලා. දෙවියන්ටත් මේ පිනානුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා. එත්තා වචාච අම්මේහි සම්පදම්පුං්ඥ, සබේ දේවානු මෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා එත්තාාවචාච සම්පෙදම් පු්ඥ සම්පෙදන් සබේ බූතානු මෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා එත්තාාවචාච සම්පෙදම් පු්්‍ය සම්පෙදන් සබේ සත්තානු මෝදන්තු සබබ සම්පත්ති ಮත් සමග කියන්න නಮෝತස්ಸ ಭගವತ අරಹತಸම්್මා සಂබුද්ධස්ಸೆ නಮෝತස් ಭಗವತು අරಹತಸම්್මා සಂබුද්ධස්ಸೆ නಮತස් ಭගವತು අරಹತಸම්್මා සಂබුද්ධස්ಸೆ කරනಿಯ මತ್ತ කුಸಲනೆ ಯಂತನ ಸಂತಂ ಪದಂ್. सको जो चो चो चुचो चस् मुदुअनति मानी संतोष को चुबरो चपकीो च उक उत्ति संकेद्रिय च निपको चप गो कुलेशु न च कुजन सामचरे किंचन विन्नो परे उपवाद सुखिनो वाकेमिनो सभे सत्ता भवन्तु सुखिसत्ता ये केतिपानभूतात्मि ततावा ताव दीघा वा ये महान्ता वा मज्झिमारस्य कानुकथूलादिट्टा वा एवाद्धिटा ये च दूरे वसन्ति भूता वा संभवे शि वा सभे सत्ता भवन्तु सुखिसत्ता न ඥාතිමන්නේත කත්තකිනංකන්තේව්‍යාරෝසනා පටිග ඥා්‍යම්ඥස්ස දුක්ක මිත්තෙයේ මාතා යතාානියම් පොත්දං ආයුසායේක ඒවම්පි සබ්්‍යබූතේ සූමාන සම්භාවයේ අපරිමානං මෙත්තන්ත සබ්බලෝකස්මිින්මාන සම්භාවයේ උද්දං අදෝත තිලියන්තේ අසංබාදං අවීරං අස පත්තං ටිත්තන් චරං නිසින් සයානෝආයාාවතස්සෙ මිගද මිද්දෝයිතන් සතිං අදිස් බ්‍රම්මමේතං විහාරං හිදම වූදිට්ටංච අනුපෙදම්ම සීලවාදස්සනේෙන මේ සුවිනෙයගේ දංනෙයි ජාතු ගබ්බ සියං පഞරේ හිීතිීඒතේන ස්චවත් සොതතේ ඕතු සබ්බදා ඒතේන ස්චවත් සබබරෝගෝවිනස්සතු ඒතේන සච්චවච්චේ නෑ ඕතු තේජය මංගලං ස්බීතිෝ වි් सभ्यरोगो विनश्यतु माते पवत्वन्तेरायो सुखी दीर्घायुको भवे भवतु सव्य कन्तु सव्यदेवता सव्यबुद्धानुभावेन सदा सुते भवन्तु ते भवतु सव्य රක්කන්තුು සබබ දීವතා සබ දම්මානු භාವීන සදಸುತ್ತී බවන්තුುති භවතු ස රක්කන්තුು සබ්බ දීವතා සබබ සංගානු භವීන සදාಸುತ್ತී බවන්තුುತ ಆකා සට්ට देवानागा मा अनुमोदित्वा चिरं तु शासनाकाश देवानागा मयिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्कान्तु देशनाङ्गकाश अट्टा च නාගාම ඉද්දෙකා පං්ඥන් තං අනු මෝදිත්වාචිරන් රක්කන්තතං සදාති මහා සංගරත්නය අරමුණු කරගෙන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන කරගත්තා ව පින්කන්තුලින් රැස්වෙන්න වූ පින් පිංහතුල්ලාට මේ ගෝර කටුක බයානක සංසාරීෙන් අත්මිදී. මේ චී විතේ දීම උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමට අවබෝධ කිරීමට මේ පිින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදිට නිවන් ප්‍රාත්ථනා කරගන්න. ඉදම් මේ පුුණ්ඥං ආසවක්්‍යයා වහංගෝතු මේ පින නිවන් අවබෝධවීම පිණිසම හේතු ඒවා මීන පුං්්‍ය කම්මීනෑ මාමී බාලෙ සමාගෙමෝ සතන් සමාගෙමෝ හෝතු යාව නිබ්භාන පත්තියා මී කුසලයෙන් නිවන් දකිනා තුරුමේ පස් පව් දසකුසල් කරනෑ බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාපමිත්‍රයන්ගේද ආශ්‍රය නොලබේවා ධනාදී පින්කම් කරනෑ සීලාදී අනන්ත ගුණපුරනෑ විීදර්ශනාදී බහාවෙන වඩනෑ සත්පුරුෂයන්ගේද කල්්‍යාන මිත්‍රයන්ගේද බුද්ධදී ආය මහෝත්තමයන්ගේද. ආශ්‍රයම ලැබවා හොඳයි පින්ංවතුනි මහා සංරත්නය පිංවතුල්ලාට ආශ්‍රීවාද කරන නදරයි අිවාදන සීලිසකය. අභිවාදන සීලිස් නිච්චං වෙච්චා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතුූ තෙරුවන් සරණින් දෙවියන්ගේ ආසිරිවාදයෙන්. ජයස්්‍රී මහා බෝ සමිදුන් වහන්සේ ස්වන්නමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පිින්වතුල්ලා අප කරගන්නාවූ කුසල්ධර්මයන්ගේ ශක්තියෙන් අපේ ගෞරුවනය නායකසාමීන් වහන්සේ ලා තුළුස්යියලූම වන්දනිය මහා සංගරත්නේටත්. ඒ උත්තරීතර මහානායක ස්වාමීන්වාන්සේලාය තුළු සමස්ත සංග සමාජයටත් ඒ වගේම කල්්‍යානමිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වෙන උපකාරක ධර්මයන් සකස්කොරදුන් දැකබලා සතුටවෙන සිලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පිං නිදුක්නීරෝගේයේ සුවපත්භාවය දීර්ගාවිෂපිණි ස හේතුවේවා ජීවිතවලට බලපානයම් මතී තාකුසල් සංස්කාර තිබේනම් මේකරදන්නා වූ පිංකම්මොල ශක්තියෙන්. ඒ අතීත අකුසල් සංස්කාරතුනී වෙලා තමතමන්ගේ අනාගත යහපත් පැතුම් ප්‍රාර්ථනා ඒයාකාරෙන් ඉස්ස සිද්ධ වේවා. ඕගොල්ලන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ යාකාරෙෙන් ඉස්සසිද්ධ වේවා. සියලු දෙනාට දීර්ඝාශශ සැලසේවා මේ උතුම්පිම් අපොවත්වී වදාළ අපගේ ගුරුදේවයානන් වහන්සේට පරලවජීවිතේ වර්ණය සැපයබලය ප්‍රඥාව පිණසමයිහේතුවේවා කියල සාදු කියන්න.